පිංහතුනි සමාධියටම බර වෙන්න ඉඩ තියෙනවා. මොකද සාන්තියට අපි කැමති හින්දා. හැබැයි අපේ අරමුණෙන් අමතක නොවී යන්න නොවෙන්න. පිංහතුනගේ අද තමයි හරියටම සම්බුදුන් වහන්සේගේ ඒ කමඨහන ඇති කරවන මේ දේශනා ටික පටන් ගන්න බලන්නේ. හැබැයි මට සතුටක් එනවා, පිංගතුන්ලා බොහොම සමාක පිරිසක්, ගොඩක් වඩපු පිරිසක් කලක්. තමන්ට ගොඩාක් ප්‍රයෝජන වෙයි. මේ පළවෙනි දෙවනි දවස වගේනේ. ඒකත් හොඳයි, ගොඩාක් හොඳයි. මෙතනදී අර මේ කායි බුදුහාඳුරන් ගාවට යන ඒ කල්පනා කරන යුගයේ, ඒ කල්පනා කරපු මේ කල්පනා කරපු කාලේ, ඒ කල්පනා කරපු කාලෙටම යන සැහැල්ලු වෙවි. වැඩිය තේරුම් ගන්න යන්නෙත් නැහැ. තේරුම් ගන්න නැතුව ඔහේ නිකන් කියවගෙන යන්න බලන්නෙත් නැහැ. ඉබේම තේරෙන්න දෙන්න ඕනේ. දැන් ඔහොම සම්මව යනකොට අනත්ත ස්වභාවයම මෙතනින් කියවන ප්‍රමාණයට මෙහෙම තේරෙන කොටසක් කියවගෙන යනවා. තේරෙන්නේ නැති එක ඉච්චර බලන්නේ නැහැ. තේරුම් ගන්න ඊළඟ එක බලගෙන යනවා, ඊළඟ එක බලාගෙන යනවා. අන්න ඒ විදිහට ඔහොම කියවගෙන යන්න ඕනේ. හැබැයි පින්වතුනි, දැන් මේකේ රාධා සම්යුත්ත වෙනකල් අපිට බලන්න තියෙන හින්දා මේ දවස් 10ටම නෙමෙයි, දවස් 2-3ක් වෙනකොට ඒක ඉවර වෙන්න ඕනේ. ඊට පස්සේ තව වෙන විනිවිදව බලන එකක් එනවා. මේකට හුරු වෙන්න ඕනේ. හුරු වෙලා තව එකක් එනවා, සලායතන වග්ග කියලා. ඉතින් ස්කන්ධ වග්ග, මේක කන්ද වග්ග. මේක තමයි ප්‍රධාන බලන ක්‍රමයක්. බලන ක්‍රමය කියන්නේ බුදු මේක සූත්‍රයකදී රහත් වෙනවා. ඒ වගේ දැන් ඔය ගොඩාක් විට එහෙමයි වුණේ, එක්කෝ මාර්ගඵල ලැබෙනවා, ගොඩාක් විට රහත් වෙනවා. සමාකේව කෙටි කළා තියෙනවා දැන් මේක ලියනකොට. අන්නේ කෙටි කෙච්ච තැන්වලුණත් අර රූප, දැන් රූපයට දානවනේ බිනීකන් එක. ඒතර වේදනා සංඥා සංකාරවලටත් දාන්න ඕනේ. දැන් ඒක හැම තැනටම දාන්න පුළුවන්. මෙහෙම ඉඳන් ඉන්නකොටත් හදිසි කෙලෙස් සිතුවිල්ලක්, බැඳෙන සිතුවිල්ලක් එහෙම සමාධිකින් තොර ආවතින් මේක මෙහෙම දාලා එතනදී ඔක්කොම බැහැර කරන්න, නිදහස් කරන්න, පාවිච්චි කරන්න පුළුවන්. අපි කියවන්නේ නකුල පිතූ සූත්‍රය. ඒක දිඟ ලෙඩ වුණත් හිත ලෙඩ නොවී තියෙන හැටි. ඊට පස්සේ හලිද්ද, මේක මට බැරි වෙනවා හැම වෙලෙම, හලිද්දිකානි සූත්‍රය. ඒ දැන් ඒක හුරු වෙන්න ඕනේ. ඒක අර බලන හැටි විඥාණයට නිවසක් වෙනවා කියන ඒව සමාකලාවට සක්මනේදී ওই වගේ කරුණු ටික ඒ වෙලාවේ මෙනී කරන්න ඕනේ. හැබැයි අර වගේ මොහොතට ගන්න ප්‍රමාණයක් ඇති කරගෙන තමයි අරක බලන්න ඕනේ. සමාකට අරක විතරක් බලාගෙන ඔහොම එහෙමත් නෙමෙයි. හිත ශාන්ත කර කර, කය ශාන්ත කර කර, ඒවට තමයි අර ගාථා වගේක් තියෙනවා. සන්ත කායෝ සන්ත වාචෝ සන්ත වාසු සුමාහිතෝ වන්ත ලෝකාමිසෝ භික්ඛූ තාදිසා සමන සන්තේන්ද්‍රියා සන්ත මනස සන්තං තේ සංගතං චිත්ත ඔකිත චක්කෝ මෙතබානි තාදිසා සමන. මේම ශාන්ත කර, සැහැල්ලු කර, ඊට පස්සේ සිහිය පාවිච්චි කළා මේ තියෙන ශරීරෙට. එහෙම යහමින් ටිකක් සක්මන එහෙම වඩිනකොට තමයි ඔන්න ගලපන්න ඕනේ. පටිච්චසමුප්පන්න භාවයයි මේ කියවපු එකකුයි. ඔය සක්මනේදී තමයි ඇත්තටම මේ බලන කියවන එක යම් දෙයක් මේ කය තුලම දකින්න ඉඩ තියෙන්නේ. හැබැයි වැඩි තියෙන්නේ අපි දැන් මුලට ටිකක් ඒ හිතන එක අරගන්නවා කයට ගණ්ඩ. ඒක ගණ්ඩ එහෙම බලන්න ඕනේ නැහැ. වෙනම අර විදියට
මෛත්‍රී භාවනාවෙන් උයි ආනාපාන සතියෙන් උයි මේ කය දෙසට යොමු වෙලා යන සමාධියම වෙනම වඩන්න ඕනේ. සැහැල්ලු වෙලා ඔක්කොම අතහැරලා මේ හරි නිදහස්ම වෙලා යන සමාධිගත වෙලා යන පැත්ත වෙන මේක පෑයකට වඩා ගෙනියන්නත් එපා ඒක. මොකද එහෙම වුණොත් අර මෙතන වෙන්න ඕන දේ ඊට පස්සේ ආයෙ නැකිట్లా අර කියවන වැඩ පිළිවෙල මේ මන්දන මේසයක් තියනවාද කියලා කාමරේ හරි බෝධිය ගාව හරි මෙහි කොහේ හරි ආශ කරන තැනකට මාරු කර කර මේ මොනවාද ඒ කියවන කරුණ එතනට ගණ්ඩ යන්න ඕනේ. ඒ බුදුහාඳුරගේ බුද්ධ ලෝකෙට බුද්ධ උපදේශයට එතන ඒ ගන්න එක ගන්න ඕනේ තනි වෙලා ගතියකින්. තනි වෙන්නත් ඕනේ මේකට ඇත්තට කැලේ හරි කැලේ තමයි මේ ඉන්නේ අපි හුදකලාවේ. ඉන්න එක විශේෂයෙන්ම අවශ්‍යයි. කවු දෙන්නෙක් ඉන්නවා කියන එකවත් නැති වෙන තරමට මේකේ ප්‍රතිඵලයක් එන්න ඉඩ තියෙනවා. ඒකට තමයි මම පිංගතුලට කිව්වේ කතා බහ නම් කොහෙත්වත් නෑ ස්වාමීන් වහන්සේ කතා කරන්න යන්න එපා. කතා ගන්න බලාගෙන ඉන්න එපා. කොහොමද කතා කරන එක මගරින්නේ කියන එක මතක තියාගන්න පිංගතුනි. නැත්තම් පාඩුවේ සමහර හුරු පුරුදු කට්ටිය ඔක තනියම කරයි. හැබැයි මම බලාපොරොත්තු වෙමි ආපු හැමෝටම මේක ලැබෙන්න. ඒක මම බලාපොරොත්තු පිංගතුනි. කාටවත් අඩුවක් නොවි ඒ ක්‍රමය අල්ලගන්න. මොකද මේ වර්තමානයේ හිත තියාගෙන කය චලනය කරොත් තමයි දාන ශාලාවට එනකොට යනකොට වැඩෙන්න පටන් ගන්න. නැත්නම් සක්මන වේලාවකවත් එහෙම කරන්න ගියාම ඒක මදි. ඊට පස්සේ හුරු වෙනවා. අඩුම ගානේ මේ පේන ටිකටත් ඊට පස්සේ මේ කය සීය පීඩන එක සිය මේ කයේ මොහොතේ දැනෙන දේවල් වලටයි මේ තියෙන පය වුණත් ඔසවලා මෙයා තියෙන එක වුණත් ඒ ටික හරි. හැබැයි ඒක ස්වභාවිකව කරන්න දෙන්න පොඩ පොඩ. වෙනම ඒ සිය ගන්න යන්නත් එපා. ඒක නොගන්නින්නත් එපා. ඒක ස්වභාවිකව Tamante ඒ වෙලාවේ තිබ්බ සිතේ ස්වභාවයත් එක්ක ඊට පස්සේ මතක් කරන්න සාන්ත වෙන්න ඕනේ. මේක මේ වර්තමානට හිත ගේන්න ඕනේ. කියලා ඊට පස්සේ හිත සාහන් වෙනකොට තමයි ඒ කයේ අනුව ශාන්තව ගෙනියන්නේ. නැත්තම් කය ශාන්ත කරලා හිත ශාන්ත කරන මේ කර නැචරලි ස්වභාවිකව එහෙමම හිත පාලනය කරලා හිත කය ශාන්ත වෙන විදියට චුට්ට චුට්ට කය හිතේ සිය පිටනකොට කය ඉමේට මෙයා වෙන විදියට අර විදියට එහෙම කරලා කරලා යනකොට තමයි අහුවෙන්නේ. විශේෂයෙන්ම බලන්නේ මෙතන මේ කියපු වදන් මතක් වෙන්න ඕනේ සක්මනේදී. ඒකට තමයි දැන් මේක තියෙන පිටු ගණනාවක්, කියන්නේ සූත්‍ර ගණනාවක්, එක සූත්‍රයක් එක පිටුවක් අඩුම පිටු භාගයක් වගේ වෙන්නේ. සමාකේවා කෙටි කළා තියෙනවා. ඒව සමාකේලවට ඒ දේම කියවෙනකොට අනිත් වේදනා සංඥා සංකාර රූපේට බුදුහාඳුර තේරුම් කළා. ඒ කියන එක තමයි කෙටි කළා තියෙන්නේ මේ ලියනේ. ඒ කියන්නේ මේක print කරපු සකස් කරපු අන්නේ එතනට දාන්නත් ඕනේ වේදනා සංඥා සංකාර කියලා මනසෙන් ගන්න ඕනේ. දැන් මෙතන වේදනා සංඥා වෙනවනේ. දැන් මෙතන එකපාරටම දැනෙන වේදනා සංඥා ඔකට නෙමෙයි. අර ධම්මවිජය බොජ්ජංගේ මතු කරන්නම් ධර්මතා ගැන කල්පනා කරවන්න. ඒ කියපු ආකාර දැන් අතීතයට දායි බුදුහාඳුරෝ අනාගතයට දායි අර ඒ විදිහටම ගන්න ඕනේ. අතීතයේ අනුමාන කරන්න ඕනේ අතීතයේ වුණා නේම. එතකොට ඒ හටගත් රූප වේදනා සංඥා ඇති වෙලා නැති වුණා. මුරට ගන්න ඕනේ. ඒතර අනාගතේ පහළ වුණොත් ඇති වෙලා නැති වෙනවා. ඇති මේ වර්තමානයේ අනිවාර්යයෙන්ම නැති ඇති වෙලා නැතිනවා නේද? එහෙම වුණා නම් අනාගතේ, අතීතේ, අනාගතේ අර එහෙම මේම දැන් විස්තර කරන තැන් එනවා. ඒකේ විදියටම ඔහොම චුට්ටක් දාලා මම කල්පනාවට ගන්න ඕනේ. කියවන ගමන් මෙහෙම ඊට පස්සේ ඔහොම ඊළඟ සූත්‍රය ඊළඟ සූත්‍රය. ඔය කියවන එකට හුරු වෙන්න ඕනේ. කල්පනා කරන එකට හුරු වෙන්න තමයි මේ එකම මේ ස්කන්ධ වර්ගය කරේ රහතන් වහන්සේලා මේ සූත්‍ර ටික පරිස්සම් කරන්න. හැබැයි එතන එකතු කරපු එක අපිට ප්‍රයෝජනයක් තියෙනවා. මොකද ඒක ආයි රිපීට් වෙනකොට ඒ කල්පනා කරන හුරු වෙනවා අපිට. ඒ හුරු අවශ්‍යයි. ඒ වගේ මේක රහත් වෙන්න කියන්නේ අතරින්ද හිතාගෙනයි කියවන්නත් වෙන්නේ. මේක වෙන හේතුව නැත්තම් එයාගත් රිලැක්ස් කරගෙන හිතත් රිලැක්ස් කරගෙන එහෙම උනා තමයි ඒකේ කරන එකේ ප්‍රයෝජනයක් වෙන්නේ. තව මේක පැහැදිලි වෙනකොට තවත් අත්හැරෙනවා හිත ඇතුලෙන් අන්න එහෙම. ඉතින් සාන්ත වෙනකොට තව පැහැදිලිව මේක පේනවා. අන්න ඒ වගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. අපි උනන්
377 අපි ඒක පොඩ්ඩක් බලලා යමු. මොකද මට ඕනේ මේකට තල්ලුවක් දීලා අද දවස පින්වතුන්ලා පටන් ගන්න. නැත්තම් පින්වතුන්ලා සක්මන් කරන එකයි සමාධිගත වෙන එකයි කරන්න පටන් කරොත් අපරාදේ මේවා බැලිගෙන බැලිගෙන තමයි යන්න ඕනේ. අර කඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ බුදුහාඳුනට දැන් කතා කරනවා වැඩි. දැන් මෙතන මේ කියන්නේ බුදුහාඳුන මුණ ගැහෙනවා ඩිරෙක්ට්ලි. එදා 2600ක් විතර වෙනවා නේ. ඊටත් වැඩි වන් ඉතින් ටික. ඒ කාලෙද තිබ්බ භාගතුන් වහන්සේ මේ. මට මේ වලින් යම් අත්දැකීම් සිද්ධ වෙනකොට ওই විදිහට පිංගුතුන් වගේ ඇවිල්ලා කපාටම සීපත් වුණා. 6 වෙනි දවසේ මේ පැරණි බුදුරජාන් වහන්සේ කියලා අපි දැන් හදාගෙන ආපු බුදුහාඳුරු තමයි තියෙන්නේ අපේ කෙලෙස්සුත් එක්ක එක එක මාර්ග. මේක ඔරිජිනලි ඒ කාලේ ඒ විදිහටම තිබ්බ කියන එක තමයි. ඒක ඉතින් ඒකට හුරුව ගේන්න ටිකක් කන්දක් නගිනවා වගේ. මම බලනවා එදා මම මුල් කාලේ අපි පොල්ගස් දුවේ සුදු ස්වාමීන් වහන්සේටනේ සකස් කළ තිබ්බේ. ඉතින් වන්දනාමාන කිසි දෙයක් තිබුණේ නැහැ මුල් දවස්වල. ඉතින් අර ජර්මන් හාඳුරු ගාව ඉන්නවා. ඒත් මේ සූත්‍රය බලන්න කියලා කියනවා. ගිහිල්ලා එතකොට අපි ගිහිල්ලා අරගෙන මම කියන්නේ මම විතරයි. ඊට පස්සේ ගිහිල්ලා කුටියට ගිහිල්ලා බලනවා. මම හිතෙන් හිතාගෙන ඒ කාලේ ලයිට් නැහැ ඒ කුටිවල. පොල් තෙල් ලාම්පු මේ වලින් තෙක් මැටි දුව පරපු දුවනේ දෙකක් තියෙනවනේ. මැටි දුව කියන්නේ ධනශාලාව තියෙන දන්න මෙහා පැත්තේනේ මැටි දුවේ. ඉතින් අර මගේ තපස් පුරුද්දට මම අර තපස් ගතිය හිතට ගන්නවා. යෝගිව ඒ අර කිසි සරලව ඉන්න එක මම බොහොම ආසාවෙන්. ඒ එතකොට අපි අර මොනවද පොල් තෙල් පන්දමින් තමයි මේ සූත්‍ර ටික බලන්නේ. ඉතින් එදා මේ සූත්‍ර බලනකොට ඒ වගේ මං සරලව තමයි වන්දනාවක්. මගෙත් නෑ අතර මම සම්පදායෙන් ආපු ගමනක් නෑ. ෆිසික්ස් විද්‍යාව මේවා හොය හොය හිටියා අවුරුදු 14 15 හොය හොය ඉන්නකොට ඔය විද්‍යාව තුලින් ඒ යම් කරුණු ඒවත් එක්ක තමයි අනිත්‍ය සංඥාව ඇති වුණේ ඔය ඇවිදින්න යනකොට වොක්ස් වලට. ඉතින් කොහෙද මේ ලෙසෝතෝවල හරි සුන්දර පරිසරයක්. කැලිඩන් ගඟ තියෙනවා. බොහොම මේ ඔය ගස් කොළන් නැහැ නිකන් හරීම මම වගා කරපු මේවා තියෙනවා අපේ තාත්තගේ ගෙදර මෙහෙ තියෙන්නේ. ඔහොම ඉඳන් ඇවිදින්න යනකොට ඔය වගේ තමයි කපාටම මේ කියන්නේ යම් මේ හේතු පටිච්ච සම්පන්න භාවය තමයි ප්‍රධාන. එතන ඔය පුරුක්කෙන් තමයි මේකක් යම් දෙයක් වෙන්න තියෙන්නේ. ඉතින් ඒක කොයි විදියකින් හරි කල්පනා වෙන්න පුළුවන්. ඉතින් එදා ඒ වෙලාවේ තමයි ආවේ මේ හුදකලාවේ ඉන්න ඕනේ මේ සංඥාව ආයයි ඇති කරන්න ඕනේ. මේ ඉතල සෝමවංශ කෙනෙකුත් හිතට සංඥා වුණා මේ වගේ මං වෙන්න ඕනේ. මම ඊට පස්සේ උන්වහන්සේලා මේ නැති වෙලා යන ඔක්කොම මේ නැති වෙන ශරීරය අන්තිම ශරීරය මේක ඔහේ පෙරෝලා වගේ තමයි මේකත් එක තියෙන්නේ. ඕක මේ ඉතින් පස්සේ තමයි මම දන්නේ ආරණ්‍යවලයි තියෙන්නේ මේ ශබ්ද නැති තැනක ඉන්න ඕනේ කියලා. මොකද පින්වතුනි ධානයක් හරි ධානයක් වගේ මනසක් ඇති වෙලා තමයි ওই විදර්ශනා නියම නුවණ එන්නේ. ඒ කියන්නේ අර සද්දය තමයි කටුව කියලා කියනවා ප්‍රථම ධානයට. ওই ප්‍රභාෂර සිත එන අවස්ථාව අවශ්‍යයි උදව් වෙනවා ගොඩාක් ලොකු උදව්වක් කරනවා ගැඹුරු විඤ්ඤා මේ විපස්සනාවක් සිද්ධ වෙන්න. ඉතින් එදා ඔය පස්සේ තමයි ආවම මේ කලුගලාරන්නේ තමයි පළෙන්ට මේ අඳ අවස්ථාව ලැබුණේ. මේ සද්ද නැති තැනක ඉතින් ඔය පොල්ගස් දුව තමයි මට නියම විදියට සත්පුරුෂ සේවනයත් එක්ක ඒ ඉන්න අවස්ථාව වුණේ. එතකොට අර සූත්‍ර ටික හාමුදුරු කියපු එකයි පිළිවෙලට හිමෙන් බලබල යමුණා. ඒතර පෑක් වගේ තමයි මම ඔය මටම වෙච්චව තමයි කියන්නේ පෑක් වගේ තමයි බුදුගුණයි බුදුගුණත් එච්ච ලොකුට වඩන්නේ නැහැ ඒ කාලේ. පොඩ්ඩක් වන්දනා කරන බුදුන් සීපත් කරන එච්චරයි ලොකුට නැහැ. අපේ දැන් ඒ පැති වැඩි. එතකොට මේ කල්පනා කරන්නේ ඔක්කොම මොට්ට වෙලා යනවා. ඉතින් මොනවාද ඒවත් තියෙන්න ඕනේ. ඒකට තමයි දැන් මේවටත් මෙහෙම ඉඩ දුන්නේ. ඒවත් කෙරෙන්න ඕනේ අනාගතයට යම් මේ ඔක්කොම තියෙන්න ඕනේ ඒව අවශ්‍යයි. හැබැයි 180ක් කෙරෙන්න ඕනේ වැඩේ කෙරෙන්න ඕනේ. ඒක තමයි මේක. ඊට පස්සේ පැයක් විතර මෛත්‍රී භාවනාව ඒවා කළා. ඊට පස්සේ යනකොට මේව බැලුවත් නෑ. එතන ලස්සන කලුපුව තියෙනවා. ඒ විදිහට කයට සීය පීටගෙන දානශාලාවට ඕම යන ගමන් අර ඒ විදිහට ඊට පස්සේ ජර්මන් හාඳුරෝ දවස් දෙකක් සැරයක් තමයි මුණ ගැහුනේ.
අර කියවල අර තනියම කියව කියව බල බල ගලප ගලප සක්මනේ එහෙම යෙදියේදී. ඉතින් ඔහොම දවස් 14 වගේ යනකොට යම් දේවල් ඒකයි අර මං කියපු කරුණොත් ඉම්පෝටන්ට් අර චුතිසිත ඒ කියන්නේ අර මොකද කියන්නේ මේ අනාගාමී උතුමන් වහන්සේට හිත යන හැටි ඒවා ටිකක් ඔළුවේ තියාගන්න ඕනේ මොකද මේවා සම්පූර්ණයෙන්ම ඒක තේරුම් ගන්න එක සම්බන්ධයි තේරුම් ගන්නවා විතරක් නෙමෙයි ඒකපත් කරන්ඩ තියෙන්න ඕන විදියක් තියෙනවා අන්තිම වෙලාවේ නිමිත්තක් එනවා එතකොට ඒ නිමිත්තට සිත යනවා ඔක්කොගෙන් වගේ රහතන් වහන්සේ කෙනෙකුට ඇරෙන්න ඒක දැන් අමතකුණාද තේරුම්ව නැතුව ගියාද ඊයේ සෑහෙන එක තේරුම් කරන්නේ තේරුම තියෙනවද පින්වතුලට හා ඒක ලාවට තියරටිකලිය හරි තේරුම තියෙන්න ඕනේ ඒක උදව් වෙයි දැන් අපි ඔක්කොම මේ නිමිති ගන්න අරමුණු ගන්න එක ආශාව නැති කරන පැත්තට මේ වදබඩ යන එකක් තියෙනවා පංච උපාදානස්කන්ධය බලන විදර්ශනා කරන බුදුහාඳුරේ දා දේශනා ඒ දේශනා කරපු එකම තමයි තමන් ඒ දැන් බල බල යන්න බලන්නේ අපි ඔය දැන් වඩින්න තියෙන හින්දා 377 අපි ආයෙක පොඩ්ඩක් බලමු සමාධි භාවනා සූත්‍රය. එතෙනි මහණෙනි රූපේ හට ගැනීම කුමක්ද? වේදනා හට ගැනීම කුමක්ද? සංඥාව හට ගැනීම කුමක්ද? සංඛාරයන් හට ගැනීම කුමක්ද? විඥානය හට ගැනීම කුමක්ද? මහණෙනි මේ ශාසනයේ භික්ෂූනම සතුටු වෙයිද? මැනවින් කියයිද බැසගෙන සිටීද? කුමක් ගැන සතුටු වෙයිද? මැනවින් කියයිද බැසගෙන සිටීද? රූපේට සතුටු වෙයි. මැනවින් කියයි එහි බැසගෙන සිටී. රූපය ගැන සතුටු වන මනවි කියන එහි බැසගෙන සිටන හොට තණ්හාව උපදී. එම ආශා එලුම් කරනකොට දැන් හොම කියවල ටක් ගල තමන්ට තේරෙන එක තේරුම් ගන්න එක කල්පනා කරන්න ඕනේ. මෙහෙම ඇලීම ඇති කරලා තියෙනකොට මොකද්ද? තණ්හාව උපදිනවා. ඒක තමයි ඒකට අවධානය යොමු කරලා බාරගෙන මේක ඉඩ දෙනකොට ඒ විඳින එකට තණ්හාව හටගන්න පටන් ගන්නවා. රූපේ යම් තණ්හාවක් වෙයිද රූපයක් කෙරෙහි යම් තණ්හාවක් ඇති වෙනකොට ඒක හේතු කරන් මොකද වෙන්නේ උපාදානයයි ඒකට කියනවා උපාදානිය කියලා උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි කියන්නේ කර්ම භවය හටගන්න පටන් ගන්නවා පුර දාන බඳනකොටත් ඒක සීපාර කරන දාන රසට ඉඩ දෙනකොට උපාදානය වැඩි කණේ කියන්නේ කාම ලෝකේට උපාදානේ ඒකින්ද අපිට කේන්තිය ආසාවල් ගැටීම් ඇලීම ගැටීම් සිද්ධ වෙනවා නිදිමත වැඩි වෙනවා මේ පොඩි පොඩි දෙයකට උනත් කේන්තිය එන්න පුළුවන් ඒත් රාගනුසය වැඩි කරනවා ඒතර රාගනුසය වැඩි කරනවා කියන්නේ මොකද එහෙම කර්ම සිද්ධ කරනවා කාය මනසෙන් වචන වලින් ක්‍රියාවෙන් අන්න ඒක භවයට කර්මය එකතු කර කර යන එක තමයි අර බලාකුලක් එකතු කරන් යනවා වගේ ඕනෙලාකට කැඩිලා වැටෙන්න පුළුවන් වගේ භවයක් එකතු කරන භවය මේ වර්ධනය වෙනවා භවයේ හිඳ ಜಾති උපදිනවා. එතකොට මේකට ඇලුම් කරන්නේ නැතිකොට ඊළඟට එනවා ඇලුම් කරන්නේ නැතු එහෙම යනකොට තණ්හාව අඩු වෙන්න පටන් ගන්නවා. තණ්හාව අඩු වෙනකොට උපාදාන අඩු වෙන්න පටන් ගන්නවා. උපාදාන අඩු වෙනකොට භවය අඩු වෙන්න පටන් ගන්නවා. භවය අඩු වෙනකොට උක දැන් තව තව බැලෙන එක වැඩි වෙන්න ඕනේ හිතෙන්. භවයකම වචනයක් විතරක් නෙමෙයි. ඒකේ තමයි කර්මය ගැනයි අරෝම ධර්ම මනසිකාරය සිද්ධ වෙන එක වෙන්න ඕනේ. තොර සක්මනේදී තෝක එහෙම ගන්න බලන්න ඕනේ. හැබැයි නිකම්ම එපා බලන්න ඕනේ පළවෙනිම වර්තමානයේ හිත තියාගෙන ඉන්න එක ටිකක් කෙරෙනවද? මම දකින්න සමාකය එක හොඳයි. අර ඒගොල්ලන් ඒක බැලන්ස් කරන්න බලනවා. ඒගොල්ලන් කරපු අය ඉස්සර මට පේන්නේ. එතකොට මෙහෙම මේ එහෙම ඒ වෙලාව තමයි ඊට පස්සේ අර කල්පනාව ගන්න බලන්න ඕනේ. දැන් සමාකය සමාට පුරුදුලා ඇති මේ ස්පර්ශ වෙන එකම කල්පනා කරන ක්‍රමය. දැන් ඒකට පොඩ්ඩක් වෙනස් පොඩ්ඩක් නෙමෙයි සෑහෙන වෙනස්. ඒක මුලට ගන්න ඕනේ හැබැයි වැඩි වෙලා නෙමෙයි ඒ තුලින් ධර්මයේ දකින්න එකක් නෙමෙයි මෙතන කියලා දෙන්නේ මෙතන බුද්ධ වචනේ අරගෙන ධර්ම න්‍යායයේ බුදුහාඳුර කියන ආකාරයට ඒ තේරෙන ආකාරයට මෙතනින් වෙනම හිතෙන් ගන්න එක කරන එකක් තමයි ප්‍රධාන ප්‍රැක්ටිස් එකකට තියෙන්නේ මේකයි වැඩි එක සක්මනේම ඉන්නේ ආයෙ ඇවිල්ලා ඉඳගෙන පොඩ්ඩක් කියවනවා සූත්‍ර ටික හොමම කියව කියව යන පොද ගොඩක් කියවන්න තියෙනවා ඒකට හේතුවක් තියෙනවා ඕමම් බල බල යනවා. එතකොට Tamante යම් දෙයක් සිද්ධ වෙයි. ස්වාමීන් වහන්සේ ඒ අධ්‍යක්ීම් වලින් ඇති කරන දෙයක් තමයි කියන්නේ. මේක මට දුන්නේත් මම නෙමේ ගුරු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කලක් තිස්සේ සූත්‍ර පිළියෙලට කරපු දෙයක් තියෙනවා.
මේවා වඩාගෙන ඇවිල්ලා තව එකක් තියෙනවා. අන්තිමට මම මේක කියයි, එකට කියනවා පැරෂුට් ජම්ප් එක කියලා. මේක ඉතින් මේ කට්ටිය සමාඩ බලන්න, මේ පැරෂුට් ජම්ප් එක කියලා මට වචන මේවා කරන්න උනේ ඔය කමාන්ඩෝස් ලගේ, එච් මොකද්ද SF ස්පෙෂල් ටස්ක් ෆෝස් එකේ හැම වෙලේම ට්‍රේනින් එකකින් ඉන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙනවා ඇත්තටම අන්තිමට ට්‍රේනින් එක කරන්නේ මිෂන් එකක්කුත් එක්ක. ඒක තමයි අන්තිම ට්‍රේනින් එක, පැරෂුට් ජම්ප් පැරෂුට් එකෙන් ඇවිල්ලා මේ මිෂන් එක මෙව කළ ජීවත්, ඒ කියන්නේ මැරෙන්නේ නැතුව ආයෙ එන්න තියෙන එකක්. අන්න ඒක මේ ඔක්කොම කෙරෙලා යනකොට ඒ අරමුණක් තියෙනවා පින්වතුනට. මම ඒක දැන් කියන්නේ මොකද කියලා ඒක දවස් බලමු අපි, අන්තිම දවස් ටික එනකොට මම ඒක කියයි. ඕකට මම පොඩ්ඩක් ඉඟියක් දෙනවා, මොකද හොඳ නෑනේ මේක කාලම් ආගමීය කියන මාතෘකාව යටතේ ජර්මන් හාඳුරු හදපු සූත්‍ර පෙළක් තියෙනවා. ඒ කාලම් ආගමීය කියන්නේ දැන් වෙලාව ඇවිල්ලා. මේ ඔක්කොම කරන්නේ යම් දෙයකට පින්වතුනව පුහුණු කරවන යන්න. රහත් කරවන්නේ, සෝවාන් කරවන්නේ, ඒක මම දැන් එළියට දාන්නේ නැහැ. සොයිමාසෙතර මාකටිං සිස්ටම් එක වගේ නේද? කට්ටිය සස්පෙන්ස් එකේ තියලා ඉතින් මොකද පිංගුදලට තේරෙන්නේ මේ මේ සක්මනේත් අරමුණක් තියෙනවා පිංගුදේ. මම පස්ස තමයි දන්නේ ස්වාමීමාන්සේ ආදීනිය මේවා කරනවා. ඊට පස්සේ ඔය තියෙනවා නෙක් මේ කාමාදීනිය වෙ. නෙක්කම් ආනිසංස නිස්සාරණය. ඔය පිළිවෙට ඒ මොලේ ගේන විදියක් තියෙනවා. ඒක ගොඩක් යහමින් ප්‍රැක්ටිස් කරපු කට්ටිය ඒ විදිහට පිළිවෙල හදාගෙන තියෙනවා. ඒක ජර්මන් ස්වයිමන්සේ ඒව වැඩි වැඩි දැනුම අවශ්‍ය නැහැ. ගොඩාක් ওই සූත්‍ර පෙළගස්සන ක්‍රමයක් තියෙනවා. හැබැයි පිංගුතලට දැන් දෙන්නේ ප්‍රධාන උන්වහන්සේ පෙළගස්සපු මාර්ගඵල ලබන්න අවශ්‍ය කරන මේම ක්‍රමවේදයක්. ඉතින් ඒක දැන් පිංගුතලට කෙරෙනවා. මේ විදිහට කියව කියව යන්න, ගලප ගලප යන්න. උදේට ඒක හරි මේ දැන් උදේ කාලේ අරක කරානේ. ඊට පස්සේ දැන් ඒ ටික වැඩියෙන් කෙරෙන්න ඕනේ. ඔය ටික කරන්න. ඊට පස්සේ පැරෂුට් ජම්ප් එක කවදා හරි අන්තිම කාලේ සමහරවිට මට අමතක වෙන්නත් වෙනවා. මේ පිංගුතුලම මතක් කරනවා. දවස් පහයකටත් මම කියනවා මම අඩුවක් කරන්නේ. කවුද දන්නේ ඒ ඔක්කොටම අවශ්‍ය මොනවා කරන්න සමාකර දවස් 10ට ඔක්කොටම එන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දාට මගේ අතේ මොනවත් තියාගන්න තියෙන ඔක්කොම මැනික් ටික දෙනවා. කරුමිටද මේ ටික දැන් කරන්න, මේ දවස්වල කරන්න තියෙන එකක් රාධා සම්යුත්ත වෙනක බලන්න තියෙනවා. මේක දවස් දෙකක් තුනක් තුල මේපා හයියම කරන්නත් එපා. Tamante ග්‍රහණය කර කර කරපු තරමට මේක වටිනවා. සක්මනට ගන්න පුළුවන් විදියට, ඒව මතක් වෙන විදියට, පිට මතක් වෙනෝනේ, කරුණ මතක් වෙනෝනේ. නිකන් තේරෙන්නේ නැතුව බල්ල වැඩක්වත් නැහැ. ගොඩක් තේරුම් ගන්න යන්නත් එපා වචන වලින්. ඒක එතකොටත් ඒක විකෘති වෙනවා. අර ඒක මෙහෙම ගන්න ඕනේ. ඒ ලාවට කියන එක විතරක් මතක් කර කර ඒ හිතන පුරුද්ද ඒවි. බුදුහාඳුරන්ගේ බලපෑම සිද්ධ වෙන්න පටන් ගන්න. එහෙනම් අද දැන් කැඳ වළඳන්ඩයි හිල්දානෙටයි. ඔක මතකයි නේ පින්වතුනි? පින්වතුල ඔක කරන්ඩ ඒ ආර්ය ඥානය පත් වෙන්න තමන්ට ඒක සම්බුදුන් වහන්සේගේ මම ඒක එදා ඉඳන් කිය සමාකය පරණය දන්නු ඇති සූත්‍රත් එක්ක කරන රිට්‍රීට් එකක් තමයි මෙතන අරමුණ. සූත්‍රෙත් එක්ක රිට්‍රීට් එක. සූත්‍රය කියන්නේ අපි දන්නවා සම්බුදුන් වහන්සේගේ ඔරිජිනලි රෙකෝඩ් වෙච්ච ශ්‍රී මුඛයෙන් ආපු ඕන දෙයක් පස්සේ කාලෙකදී බිහිවුණානම් ක්‍රමයක්. ඒක ඔක්කොම මේක මුල් මේක මේ බේස් කරා. හැබැයි බේස් කරාට දැන් සමාකයි ඉන්න සූත්‍රත් බලන හැබැයි සූත්‍රය කියවලා තේරුම් කරනවා. මේකෙම නෙමෙයි. මේක කෙලින්ම බුදුහාඳුරම බලන එක. ඕකදී දවස් 4 5 හරියට කරනවා නම් යම් දෙයක් තමයි තේරෙයි. දැන් මුලට තාම දන්නේ නැති වෙන්න පුළුවන්. සමාකයි මට මේම මුලට අවස්ථාවේදී පෙර රිට්‍රීට් වලදී කියපු ඒවා තිබ්බා ස්වාමීන් මට පුරුදු මොකද්ද මේ බුද්ධ ජයන්ති පොත කියලා. ඉතින් මම හිතුව කමන්නේ මෑනියෝ මේ ටික මං දැන් මේ පොත තියෙනවා මේ ටික මෙහෙම බලන්න කියපු එක බල බල යන්න කියලා. එයා 6 වෙනි දවස වගේනකොට තමයි අර ඒකේ එන යෝනිසෝ මනසිකාරය වැඩෙන්න ඕන පැත්ත පොඩ්ඩක් හරි ටච් වුණා කියලා මට තේරුණා. ඒක ලොකු ශ්‍රද්ධාවක් වෙනවා. දැන් අර ওই තීන සමාක රූප මෙහෙම බලාගෙන ඉඳලා අර මොකද්ද 3 dimension නේද මේ ඇතුළට පේන එකක් තියෙන්නේ. අර තමයි ওই බුදු රූපත් තිනේවා තියෙනවා.
ඒක යම් සමාධියක් වැඩ කරනවා ලෞකික. ඒක බලන්න හිටියම මෙහෙම ඇතුළට පේනව නේද? ওই පින්තූර තියෙන්නේ. අන්න එහෙම මේ ධර්මයේ මෙතන එකක් එහෙම තියෙනවා. ඒ ධර්මයේ දර්ශනයක් වෙන විදර්ශනාවක් වෙන එකක් තියෙනවා. ඒක 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 මෙහෙම හුරු කර කර යනකොට. එහෙම චුට්ටක් හරි ආපු කෙනාට ඒක ඒක වෙන්න තමයි ඔය ඕක එහෙම දිගට දිගට බලන්න කියන්නේ ගලප ගලප. ඉතින් මොනවත් වැඩි බලාපොරොත්තු වෙන්නත් එපා. එතකොටත් නිකන් අනවශ්‍ය විදියට අපි ඒක වර්තමානයේ ඉඳගෙන හොඳට සතුටින් නිතන් කියව කියව යන්න ඉච්චරයි. තේරෙන එකක් තේරෙවි. හැබැයි ඔය කරන ක්‍රියාවලියේදී දිගටම යහපතක් ආශිර්වාදයක් තියෙනවා. අර මට උදව් වෙච්ච ඉෂින් වහන්සලා හරි ඒ අභිඥාව විදියට පේන කට්ටියට අනිවාර්යයෙන්ම ඒක තුළ තියෙනවා. ඒ කුසලයේ පේනවා. කොච්චර මේ සමාධියවත් මේ වෙන බුද්ධාලම්බන ප්‍රීතියත් බුදුගුණවත් ඒවා වඩලා අපි ලොකුවට වගේ ඒවා භාවනාවක් කියලා හිතුවට ඒ කුසල නැති වෙන පැත්තක් හරි ඒ කුසලයේ වැඩෙන පැත්තක් ඒගොල්ලන්ට පේනවා අර පොත කියවනකොට කියලා. තින් පිංගතුලට ඒ ධෛර්යය අද දවසෙත් මේ සුන්දර පරිසරේ දහසක් බුදුන් බුදු වෙන සිමිදිරි සුදෑසන රමණීය ආරණ්‍ය ඇලදොල ගලන ඇත්තට මේ අඩවිය හරි අමුතු තැනක්. ඒ අඩවියේදී Tamanට ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්න උදකලා වෙලා පුළුවන් තරම් ධර්මයත් එක්ක වාසය කරන්න ලැබෙන්න සද්ධර්මයත් එක්ක සද්ධර්ම ධාරා රිට්‍රීට් එකේ Tamanට ඒ උතුම් විදර්ශනා ධාරාව හිතට වැඩෙන්න ලැබෙන්න ඒ උතුම් බුද්ධහාඳුර ජීවමාන විද්‍යමානව ධර්මයේ තුලින් සිද්ධ වෙන දේ සිද්ධ වෙන අවස්ථාව සිද්ධ වෙන යෝ ධම්මං පස්සති සෝ මං පස්සති සෝ මං පස්සති යෝ ධම්මං පස්සති. ඒ උතුම් ධර්මයස අවදි කරගන්න ඒ බුද්ධ කාය ධර්මකය Tamanට ස්පර්ශ වෙවි යන අවස්ථාවක් වේවා. දේවතාන් වහන්සේලාගේ ආරක්ෂාවත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නී අනන්ත ගුණ ශක්තිය සියලු දෙනාටම ආරක්ෂාවක් වෙන්න. මේ කරගත් සියලු පුණ්‍ය කුසල තමගේ දෙමාපියන්ට ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඉෂ්ඨකාමි දේවතාන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මේ බුද්ධ ශාසනය රකින්න මේ සතරවරම් දේවතාන් වහන්සේලා සක්‍ර දේවේන්ද්‍ර බ්‍රහ්ම සම්පති බ්‍රහ්ම දිවි රාජන් වහන්සේ නාගරාජයෝ ගන්ධර්වයන් දේවසේනාධිපතිවරු ඒ සියලු බ්‍රහ්ම ඉදිබල ඇති ඒ උත්තම බ්‍රහ්මයන් වහන්සේලා බ්‍රහ්ම ලෝකවල සිද්ධර්ල මුනිවරු මේ සියලු දෙනාටම අනුමෝදන් වෙන්න. පේන නොපෙනෙන සියලු පෙරුම් පුරණ උත්තමයන් වහන්සේලාට අනුමෝදන් වෙන්න. ගන්ධර්වයන්ට වෘක්ෂ දේවතාන් වහන්සේට පර්වත අග්‍රිත 33 කෝටියක් දෙවිවරුන් මේ බුදු සසුන රකින්න අනුමෝදන් වෙත්වා. මේ බුදු ශාසනයක් තිරහත් කාලයක් 5000ක් කල් පවතින්න. සත්‍යයාගේ ගිනිදැල් නිවන්න. සම්බුදුන් වහන්සේගේ සම්බුදු අධිෂ්ඨාන සම්බුදු සරණ සම්බුදු ශක්තිය මහා කරුණාවෙන් ඇති කරපු ඒ උතුම් අනුභවය සත්වයන්ට ආයි මේ සාසනේ සක්‍රිය සජීවී වෙන විදියට සත්වයන්ට ඒක මාර්ගඵල අවස්ථාවක් සිද්ධ වෙන විදියට මේ බුද්ධ ශාසනය අවදි වෙත්වා. ගුණපුරණ ඒ පෙරම්පුරණ ඒ උතුමන් වහන්සේගේ බලශක්තිය අවදි වෙන අවස්ථාවක් වෙත්වා. ඒ උතුමන් වහන්සේගේ ශ්‍රීපාද අපි සියලු දෙනාට මායි ස්පර්ශය කරන්න වන්දනා කරන්න අපේ කර්ම සෝදකණියන්න ඒ සත්පුරුෂ සේවනය අනිවාර්යයෙන්ම ලැබෙන්න. ඒ අවස්ථා සිරිසෙල්සේවා සම්බුදුන් වහන්සේගේ ඒ නිෂ්ක්‍ලේශී විතරාගී ශාන්තිනායකයන් වහන්සේගේ ඒ අනන්ත අධිෂ්ඨාන ශක්තිය ඒ මහා කරුණාවේ ඒ පාල කරපු උතුම් පෙරම් පුරණ බුදු පුත්‍ර මහසාරගේ ඒ බල මහිමය දස දිසාවට රහත් දජේ මහිමය ඉන්ස්පිරේෂන් May your all being get the highest inspiration. Sampadeva, Nivan Svalabhattva, Sansara Perapinamatvena, Emahansi Pada, Sampadunvahansi,
ලංකාදරට විතරක්න මේ ලංකාදරණීමින මනුෂ්‍යන්ට ලෝකෙ පුරාමින මනුෂ්‍යන්ට දුකේ පෙළෙන බොහෝ පිරිසඉන්නවා. තමන් රැස් කරගත්ත මේ තපසෙන් විශාල කුසලය කවුරු තපේ ඥාති වෙලා ඉඳලා තියෙනවා. ඒ අනුමෝදන් වෙන්ට ඒ අයට සැනසිල්ලක් ඇතිවෙන්න සත්ව ලෝකයක් කියන තෙතිස් මහා සංක ලක්ෂණය චක්‍ර ලක්ෂණය වහන්සේගේ පාරමී ගුණයට වහන්සේ ගන්න සියලු කර්තව්‍ය අනිවාර්යම ඉෂ්ට වෙන බලමහිමිය මේ බුද්ධ ශාසනය තුළ වීරිය කරන සත්වයන්ට මේ ආශිර්වාදය ලැබේවා. සිවිලි ජාතකයට හොඳට රිලැක්ස් කරන්න අර විදිහට මෙනී කරන්න ශ්‍රීපාද ඉස්සරහා තියෙනවා කියලා හිතන්න තමන් භාග්‍යතුමාට සරණ යන්න හිතෙන් නලල බිම තර වෙන්න දීලා සරල හිතන්න බුදුන් වහන්සේ තමයි අපිට සරණ මේ මාර්ගයට. ඒක මහා විශාල බලයක් තියෙනවා. කිසි දෙයක් අත ගහන්නේ නැහැ. අර ඒ විදිහට තමන් නිහතමානී වෙලා තුන් ලෝක නාථයන් වහන්සේට තමන් ජීවිතේ පූජා කරන වටකොට සරණාගති ඒක විශාල බලයක්. අපිට වෙන හවුහරණක් නැහැ. ඕන දේ කාගෙන මෙයා කරන් යන්න. ඉතින් මොකද මේ වෙලාවේ යම් යම් දේවල් ස්වාමීන් වහන්සේගෙත් මෙයා වෙන දේවල් යන්න යනවා. යන්න යනකොට ඉතින් පෙරලගෙන යන්න බලනවා. මොකද ඒවක් එහෙම චුට්ටක් පෙරලගෙන වැඩිය නෙමෙයි. චුට්ටක් පෙරලගෙන පිංගුතුල දන්නේ සමාගයට යන වාහනවල සම්පූර්ණයෙන්ම වීදුරු කැඩිලා මගේ ඇඟට වැටලා තියෙනවා. ඒ යම් දේවල් කරන්න වඩිනකොට ඒ මේ සයිඩ් එකේ තියෙන අර ස්ලීපර් කියලා තියෙන AC ස්ලීපර් බස් එක මං ඉතින් වඩිනවා. මං කැපකරු පල්ලෙයා මේ දෙමළ මහත්තෙක්. මම උඩ අර ඉන්දියාවේ තියෙනවා ස්ලීපර් වඩන ගමන් කොහෙද දන්නේ අත්තක්ද මොකද දන්නේ හරියට මේ වීදුර විශාර වීදුර තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ඊට පස්සේ ඉතින් ඒ වෙලාවේ දැන් ඔය ඒ ඒරියා එකේ පොඩ්ඩක් දැන්න මේ චුට්ටක් ගැටළු ඒරියා එකක්. මොකද මේ කොහොමද කියන්නේ ඒක එතන ඉන්ජෙක්ෂන් එකක්වත් ගහ ගන්න යන්නේ. ඉතින් මට ගිල ගැහුවා පොඩි මේකක. මොකද අර මම කියන්නේද නිකන් අර LTT වගේ කඳවුරු තියෙන ඒරියා එකක් ඉන්දියාවේ. ඉතින් කොහොම හරි මම ඒ කැම්ප් එකට ගිහිල්ලා මාව මගේ මේ මේක හංගවන්නේ නැතුව ඉන්ජෙක්ෂන් එකකුත් ගැව්වට අග්ගලා ආයි ඒ වාහනේ කට්ටියටත් රෙස්පොන්සිබල් නේ. ඉතින් ඒකින්ද ඒගොල්ලන් අර පොඩි ක්ලිනික් එකක් නවත්තලා කළා ඒ වැඩේ කරා. තව දවසක් වඩිනකොට මම දැන් බහින්න ලං වෙනවා මේකේ. දැන් මට තේරෙනවා මොකද හෙල්ුණා මොන හරියක් වුණා වඩින ගමන්. ඒත් ඔය බස් යාම තමයි. ඉතින් ඒ ලං වෙලා මෙහෙම එනකොට මම දැන් අර සීට් අර ඩ්‍රයිවර්ගේ මේක ගාවට ඉස්සරහට ආවා දැන් ළඟයි හින්දා. මනෝට අර වීදුර හරි පැහැදිලි වගේ. නිකන් ඔක්කොම පේනවා. අර හුලං උත් එනවා. ඉස්සර ලොකු වීදුර තියෙනවා මේ හුලං වීදුරස්සෙන් එනවා. බලනකොට වීදුර නෑ වීදුර කැඩිලා. වීදුර සම්පූර්ණයෙන්ම කැඩිලා මං ඒ කියන්නේ ඒ වීදුර මොකක් හරි යන වෙලාවේදී මොනාද ඉතින් ලොකු අක්‍රබැත්තියක් නැති වුණත් මට ඒ වෙලාවේ සැතපිලක් තින්න ඇත්තේ මේ මොන හරි නිකන් මේ වෙන වෙලාවේ අර බස් වල තියෙන ඉස්සරහ ලොකු වීදුර තියෙනවනේ අන්න ඒක පස්සේ ඉතින් අඩුයි. ඉතින් දැන් ඉතින් මේ පිංගුතලට චූටි චූටි මේකට ඉතින් මේක මෙහෙම පොඩි පහේ නෑ. ඒකට යම් ආරක්ෂාව හැම දෙයක්ම කිරෙන්න ඕන දේවල් තියෙනවා පිංගුතලට. බය වෙන්න එපා. හාමුදුරු ඒවා හිතලා තමයි කලක් තිස්සේ අවුරුදු ගණන් මේ ඒ අවශ්‍ය කරන දේවල් දැන් සිග්නල් ඒ සෝබාධර්මයෙන් මා එළියට දානකොට තමයි ඔන්න එළියට වඩින්නේ. ඉතින් අපේ විපාක සමාට එන්න පුළුවන් ඒවත් තිබ්බත් එහෙම නවත්තෙන්න ඕනේ. ස්ට්‍රෝක් කැදිලා සමාකය එන්න බලනකොට කීක වෙලා තියෙනවා මේ වෙලාවේ. දීලා තිබ්බට දැන් එනවා කියලා හිත හිතට ඔක්කොම ඇවිස්සෙනවා. ඥාති මේ පෙර විපාක දැන් මෙහෙට එනකොට බරගති අරවම එන්න පුළුවන්. මොකද දැන් මේක ඒ හැම පිළිවෙලකම කර්මය ෂෙයා කරන පැත්තක් ප්‍රායෝගිකව යථාර්ථයක් වශයෙන් සිද්ධ වෙනවා. ඒතකොට ඒක දකින්න ඉෂ්ඨකාමි දේවි දෙවි දේවතාන් වහන්සේලා ඥාති ඔක්කොම කලබල වෙනවා ගොඩ එන්න.
ඉතින් ඒ කොටස ඒ අඩුගානේ මේකට අනුග්‍රහයක් තියෙන කට්ටිය මෙහෙම ඇතුල් වෙනවා කොහොම හරි. ඒක අපේ කර්මය සම්බන්ධයි, විපාකස් සම්බන්ධයි, පිම්පව්. ඉතින් ඒක තමයි අර බරකට ඩිස්ටර්බන්ස් වෙන එකකට අරම මේවා එන්නේ. ඉතින් ඒවා මෙහෙම මෙහෙම විඳලා ඒ ධර්මය තුලින් තව ඉවසගෙන යනකොට තමන් සම්පූර්ණ ඕවර්හෝල් වෙනවා වගේ ක්ලියර් වෙනවා නේ සිස්ටම් එක. නැත්තම් ඔව ඔහොම අස්සේ තියාගෙන ඔහි ඉන්නවා. එතකොට අපි කොහේ යයිද, මොනවා වෙයිද, අපේ දෛවය පිරිසුදු වෙලා යයිද, නිවන් දකීද, ඒවා නැතුව තියෙන එක භයානකයිනේ. හරියට අර ඔපරේෂන් කළා හොඳ වෙනවා වගේ, ඒක හොඳයි, ඔපරේෂන් කරන්නේ නැතුව ලෙඩේ තියෙනවා. මේක ඔපරේෂන්යක් තමයි බෙන්ගොතේ, කර්ම ඔපරේෂන්යක්. ආන්දරුත් ඒක කරන් ආව ආන්දරන්ට, එතකොට ආන්දර අනිත් අයටත් ඒක තමයි වෙන්නේ යන්නේ. උන්වහන්සේ මේ කලක් තිසේ කරේ මොකද? උන්වහන්සේ ක්ලියර් කරගන්න, සුද්ධ කරගන්න, පවිත්‍ර කරගන්න, පෙර ආත්ම ගණන් වලින් එන මේක. එතකොට ඒක ප්‍රැක්ටිකලි කරව ගන්න. නිකම් මේ මොනවාද? එතකොට අනිත් අයත් එච්චර හිටියකනේ, මමවත් දන්නේ නැහැ මෙච්චර කාලයක් මට ඔහොමම හිටියා වෙලා වෙනකම්. ඔන්න දැන් ඒක සුදුසු වෙලාවේදී ඒක මේ මොනවාද ගාන්ට ගැළපිලා කද විශේෂයෙන් අගෝස්තු ඉඳන් අර හිතවත් උත්තමය මට මෙයා වුණා. ඉතින් උන්වහන්සේලාගේ යම් ලොකු කොන්ෆිඩන්ස් ශක්තියක් මට ඇත්තට මෙයා කරා. දැන් මේ වගේ දේවල් වලට ඒ හැමෝගෙන් බලපෑම ආරක්ෂාව තියෙනවා. අනිත් අයට එච්චර මේකක් නෑ වගේ ආවත් ඉතින් ඕවා ඇති වෙලා නැති වෙනවා. මොනහරි හෝ එක්කෙනෙක් මට ඇවිල්ලා කිව්වා අරුණෝදය වෙලාවේ අර අපි අර බ්‍රහ්ම මූර්ති වෙලාවේ මම මේක කරන්න දෙන්නේ නැහැ කියලා වොයිස් එකක් ඇහුණලු. ඔබ වහන්සේටරි ඔබතුමාට හරි ඔබ වහන්සේටරි මේක මම කරන්න දෙන්නේ නැහැ කියලා වොයිස් එකක් කවුරු තාම ඉන්නවා බලාගෙන. මේ අර මොකද අපි අර උදේ පාන්දර බ්‍රහ්ම මං කවුද කියලා කියන්නේ නැහැ. හැබැයි අර මං කොහේ මම වෙන්නේ හම්ද්‍රෝ මේ වෙලාවෙ ඉන්නවා. මොන කරන්නේද? අපි ඉස්සරහින් වෛර බැඳලා හරි මොන හරි අපේ පස්සෙන් ඉන දේවල් තියෙන්න පුළුවන්. තමයි අපිට බැඳිලා ඉන්න අය තියෙන්න පුළුවන්. මේ මගේ යනවට අකමැති හැම කෙනාටත් මෛත්‍රිය ඇති කරන්, කරුණා බුද්ධ ශක්තිය සීපත් කරන්. පින්වතුනි අපි 378 පටිසල්ලාන සූත්‍රය. දැන් පින්වතුනි අද වෙනකල් මේ දැන් අද උදේ මෙයාලන් පස්සේ මේ සූත්‍රවල කොච්චර කියවුනාද පිටු? කවුරුත් කියවපු කට්ටිය පොඩ්ඩක් අතුස්සන්න පුළන්ද? ඔක්කොම ලයි කියලා තියෙනනේ. ඒ කියන්නේ කාලක් වගේ කියවපු කට්ටිය ඉන්නවද? 1/4 හතරෙන් එකක්, හතරෙන් එකට අඩු, ඔක්කොම හතරෙන් අටුද? හරි, කමන්නේ. එන අද මොකක් හරි අමුතු ශක්ති දවසක්. ඔක්කොම ඇදීගෙන එනවා මේ ආන්දරමත් බය කරන්න එනවා නේකනේ. ආන්දරම් බය කරනවා කියන්නේ පිටු මං වට බය නැහැ. මහ කැලේ මං ඉන්නකොට ඉතින් සමාහට ශ් කියලා සද්ද එනවා. පිංගණ්ඩ ඇවිල්ලා ඇලිලා යන්නේ නැහැ ඒගොල්ලන්. කැබලිත්තේ කිලෝමීටර් 2ක් විතර අර ප්‍රසිද්ධ තැනේ ඉඳන් තියෙන්නේ. ඉතින් අර ආමියේ කට්ටිය ඇවිල්ලා තමයි ආමියේ කෙනෙක් එන්නේ. ගංගා ක්‍රොස් කරන්නත් ඕනේ. ඉතින් ඒ කට්ටියත් හරි කැප වෙලා හිටියා ඒ කාලේ. යන්නේ නැතුව ඉන්නවා ඔෆ් ඩියුටි. මොකද අර ඒක අර කරන්ට් එක ක්‍රොස් කරන් පීනන කෙනෙක් නැත්තම් දානේ ලැබෙන්නේ නැහැ. අනේ මල්ලිලා ඉතින් අපේ බෞද්ධයෝ කියන්නේ හරි අමුතු කට්ටිය. ඒ මල්ලි කෙනෙක් තමයි ඇවිල්ලා ආමියේ මල්ලි ඇවිල්ලා තමයි ඉතින් ඔහොම එම මේ පූජා කළ යන්නේ. ලනුකුත් ගෙනිනවා ඒගොල්ලන් ගහගෙන යනවන්නේ නැත්තම්. කිඹුලොයි හැම එකක්ම ඉන්නව ඔකස්සේ. ඉතින් ඔහොම මොනවාද ඉන්නකොට එක කාලයක් දැන් ඔහොම මං කීප වතාවක් වඩිනවනේ. එක දවස එක කාලයක් මේ ශිගල් සද්ද එනවා. මට තේරෙනවා ඒක අර මනසේ සද්දයක් වගේ. දැන් මනසේ සද්දයක් එනවා නිකන් අර රැහැයිය වගේ. දැන් ඕකට සමාට අපේ සමාකයට දැන් බෙහෙත් උත් ගන්නවා. ඒක මොකද අමනුෂ්‍යත් සම්බන්ධයි අපේ ස්නායුවල. මොකද ඒ කියන්නේ අර මොකද හෝමෝන්ස් කෙමිස්ට්‍රි එකකුත් තියෙනවා. ඒකට සමයි ඒකට තමයි බෙහෙත් දෙන්නේ. ඉතින් අද කාලේක ටිකක් වැඩි කට්ටියට ඒකේතර මනසේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. අපේ කර්මයේ තියෙන ස්වභාවයක් අද කාලේ. ඒතකොට බෙහෙත් එක ගන්න ඕනේ පැත්තෙන් උත්. අනිත් පැත්තෙන් අර විදියට බුදුන්ගේ ගුණයි ඒවත් වෙන්න ඕනේ. දැන් මේක විතරක් බලනයක් වුණොත් ඒක වැඩ කරන්නේ නැහැ. මේකයි මං කියවර ආයුධ කීපයක් තියෙන්න ඕනේ. එතකොට තමයි Tamanට මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. මේ පාපැදි සොල්දාදුවත් ඉන්න ඕනේ. කැනන් මොකද ඒ කියන්නේ මේක තියෙන්නත් ඕනේ. රයිෆල් මේකත් ඉන්න ඕනේ. ස්නයිපර්ස්ලා ඉන්න ඕනේ.
පිංවතුල මේක මහා යුද්ධ, මේක මහා යුද්ධයක් නේ. හරියට යනවා නම් නැත්නම් පොඩ්ඩක් වැඩිලා ඔහොම ඉන්නවා ඉතින් යන්නේ නැහැ, දිනු වෙන්නේ නැහැ. ඔය ටැග්නේට් වෙලා ඉන්නවා. ඉතින් මේක ඇත්තට සන්නද්ධ වෙලා තමන් ඇත්තටම යනවනේ. ඉතින් අර විදිහට ඔක්කොම ඒවා ටික ෆැකල්ටි, සද්දා, සති, සමාධි, පඤ්ඤා, වීරිය කියන ඒවා හොඳට අවදි කරන්න ඕනේ. ඉතින් රහතන් වහන්සේකින් තමයි ඒක උපරිම මේ ඉතින් සෝවාන් වුණාමත් ස්ථාපිත වෙනවා, ස්ථාවර වෙනවා. යාව මෙහෙම මේවා කරන්න බෑ. ඒ පංච නිවරණයන්ගේ මිදින් හිටින්න පුළුවන් එයාට ඕන ඕන වෙලාවට හිතුවොත්. ඒ සද්දා සති ඒවා ඕන වෙලාවට ගන්න පුළුවන් ස්ටැබිලිටි එකක් තියෙනවා. ඉතින් කොහොම හරි මං කැබිලිටිදී එහෙම අර දෙයා ශ්‍රගා සද්දදී මම දන්නවා මේක අන්‍යෂල්. මෙහෙම එතකොට ඒ වගේ තියෙනකොට තියාගෙන ඉන්න අර කැටක් ගාලා විසඳ ගන්න ඕනේ. මොකද්ද කියලා අඳුර ගන්න ඕනේ. ඉතින් ඒකෙන් කැලින් ඉලීට යනවා කියන්නේ පොඩි පය එකක් නෙමෙයි. එතන අර දිව්‍යාගලට ඇවිල්ලා හොමම ඒ පණිඩිය ඒ කියන්නේ යන්න බෑනේ. ඒ කියන්නේ අර ආරවල වලින් තමයි වාහනයක් හරි අර 4-wheel drive විශේෂ වාහන තියෙනවා ඒව යන්න. ඉතින් තමයි යන්න බෑ. ඒ તો ට්‍රැක්ටර් එකක් ට්‍රැක්ටර් තියෙන්නේ නැත්තම් පයින් යන්න වෙනවා. කොහොම හරි ඕක ආව ගමන්ම කැම්ප් එකේ මොකද මම දැනුවත් කරු ගාම ඇතර කණ්ඩායමක් ඉන්නවා මාව හිට වඩම්මන. ඒක මට මෙහෙට එනකොට වඩා ලේසි ටක් ගාල යන්න පුළුවන් එහාට. ඒක මොකක් හරි ඇතර මම පින් කරලා තියෙනවා ඒ වගේ අඩවිවල ඔහොම වඩින්න. ඒ කියන්නේ පහසුවෙන් වඩින්න. ඔය කොහොම හරි එතන ඒගොල්ලන් පණිඩියාව මම වැඩම්මා. මම ගිහිල්ලා මේක හෙව්වා ගයිෂ ගවේෂණය කරා. මොකද තාමත් තියෙනවා කොළඹ ආවල බලනකොට මේ පින් ගන්න මේ කට්ටිය ඇවිල්ලා යන්නේ නැහැ කවුරු. ඒ මෛත්‍රියට ඇලිලා ඇලිලා ඇලිලා. එතකොට මේ සමාකයේ රූපවල බඩ ලොකුයි මෙහෙමයි දිව දිගයි මේ හරි මේ හරි කොළඹත් ඇවිල්ලා අන්දරත් එක සංචාරේ. ඊට පස්සේ ඒ වගේ වෙලා වෙන දේවල් වෙනකොට ඒ තියනවා දැන් ඒක දෙයක්. ඔය දැන් එතකොට මට ආයේ පැතර වඩින්න එපේ. කිරිවෙහෙරයි අෂ්ටබල බෝධියයි ගාවට ගිහලා දවසක් ටිකක් එහෙට මෙහෙට එතන වන්දනා කර කර යනකොට අරවා කැපිලා කැපිලා යනවා. ඒ අර ඒවා ඔහොම ගෲප් ප්‍රැක්ටිස් කරනකොට ආවොත් ඒ වගේ ඕන ගැටලුවක් ඒ වගේ පූජනීය තැන් වලටත් එහෙම ගිහිල්ලා පිටින් පිට අර එහෙම කරගන්නත් පුළුවන්. ඉතින් ඒවට තමයි දැන් මෙතනදී උනත් දන්නේ නමස්කාරය බෝධින් වහන්සේ ගාවට මේ අනේවා තියෙන්නේ. මේකට අමතරව මේවා මතු වුණාම ඒවත් නිදහස් කර මොකද දන්නේ නැති එක එක බලවේග තමන්ගේ ඇඟේ තිබ්බ ඒවා ඉස්සර නැති එකක් කියන්නේ නැහැ. ඒවා දැන් තමයි ඉස්මතු වෙන්න පටන් ගන්න. ඒතර ගොඩක් අයට එන්න පුළුවන් මොකද අර නිකන් කූඹි කනවා වගේ නිකන් නලින් 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 නේද? කවුද කෙනෙක් එකක් කිව්වා ඒක ගොඩක් වෙන නලලා හරියේ. මේක පින්වතුනි වෙනස්. මේක ඒක ශක්තියක් තමන්ට ඇතුල් වෙන්න, ඒ කියන්නේ තමන්ට මේ මාර්ගය යන්න තමන්ගෙම ගාව තිබ්බ පොටෙන්ෂල් ශක්තියක් එලිට එන්න බලනවා. එලිට උදව්වට එන්න බලනවා. ඒක නරක නැහැ. ඉතින් දන්නේ නැති ගමුණා තමයි අපි හිතන්න බල මොකක්දයක් කියලා. හැබැයි දැන් අර වගේ ටිකක් ඒකෙත් හොඳක් තියෙනවා. ඒවල ඔය හැමෝගෙම අර කර්මානුරූපව හදපු දේවල් තමයි පිටි ඇඟේ අපි මේ ඇඟ හදලා තියෙන පුරාණ කර්මය කියලා අපි අහලා තියෙනවානේ. එතකොට ඒකට අදාළ ඒවා තමයි ඔය එන්නේ නොපෙනෙන තැන් උනත්. සමාජට උදව් කරන ඒවා තියෙනවා. දැන් ගොඩක් විට මේ භූමියට ඇවිල්ලා තිනවා කියන්නේ රාග ද්වේෂ මොහ යම් මට්ටමින් අඩු වෙලා උදව් වෙන ෆෝසස් තමන් ගාව නැත්තම් එන්නේ නැහැ. නරක කෙනෙකුට ඉන්න හම්බෙන්නේ නැහැ මේ පිටුපතේ. අධික රාග ද්වේෂ මොහ ආයි ඒක ඉන්න වාතාවරණයක් නැහැ. එතකොට දැන් මේ වගේ අවස්ථාව මට තේරෙන්නේ අර දැන් මොකක් හරි අද දවසේ දවල් කාලේ හරි උදේ හරි මොකක් හරි මේ මම මේක හරියටම කියන්න බෑ. මොකද මම මේ වගේ යන තව පොඩක් සලකලා හරියටම බල්ලා කියන්න පුළුවන්. හැබැයි මට දැනෙන විදිහට නම් මොකක් හරි අර ඒ දෙවිවරුන්ගේ බුදුන්ගේ අදිෂ්ඨානයේ බුදුන් ධර්මයේ මේ දේවල් ටිකක් මේ වෙලාවේ මේ දවස් මේක හොඳට ටිකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අර අර කට්ටිය එක්සයිට් මෙයා වෙනවා. ඒ කට්ටියගේ අර මෙහෙම එන්න එක මේ එන්ඩිට තියෙනවා ඇඟටම. ඉතින් ඕක කියලා මට හිතෙන්නේ. ඉතින් අර මේ වැඩේ තියෙන හැම වුණාම සමාජයට අර පවුනේ අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. මේක මේ යන්න වුණොත් මේ වුණොත් ඉතින් කර්මය වැඩි නම් යන්න හිතේ යන්නත් වෙයි. ඒක කමක් නැහැ. මේ දවස් තුනත් හොඳයි. එයාට ඒක මොන හරි පීටක් ලැබෙයි. එහෙම කියලා හිතනවා. ඊට ඇප්ලිකේෂන් ෆෝම් එකේ තියෙන සෑහෙන පෙරලා පෙරලා එන ක්‍රමයක් මම ඉතින් ඒක දාලා තියෙනවා. ඒ කර්මය බලන්නේ මොකද මේකට එනකොට අර උඩරිම ඉහළම දෙයට යන්නේ. මේක ප්‍රවේශ වින එකක් නෙමෙයි. මෙතන රහතන් රහත් වෙන්න සෝවන් වෙන්න කෙලින්ම ඉතින් මට දෙන්න දෙයක්වත් නැහැ. ඒ මාර්ගය තමයි මේවස් දෙන්නේ නැහැ බුදුරජාන් වහන්සේ. ඒ කට්ටිය එහෙම මෝරලා ඉන්නකල්. ඉතින් මේ වෙලාවේ ඒක අර
කවදරි අනාගතේ මේරුණාම හරි මේක ටික කුරුවක් ඇති වෙන්නත් කොහොමරි දැන් මොනාරි තියෙන chance එකක් ඒකෙන් සිද්ධ වෙන්නත් නැත්තම් ඒක මෙහෙම try කරනකොට එන කුසලයකුත් තියෙනවා තමයි ඉහෙලම කුසලයක් තියෙනවා ඒක ලැබෙන්නත් තමයි හාමුදුරුවෝ මේක මේ විදිහට දෙන්නේ අර උන්වහන්සේලා කිව්වනේ ඒක නිකන් කියවන තේරෙන්නේ නැතුව ගියාමත් විශාල කුසලයක් ඒ මොහොතේ වැඩෙනවා මෙහෙම ඉඳගෙන කොයි පෑ ගණන් හරි සක්මන් වලින් හරි මෙහෙම සාන්ත වෙන එකක් හරි කොච්චර වැඩුවත් ඒකට සමාන කරන්න බැරි දෙයක් අභ්‍යන්තර අධ්‍යාත්ම ශරීරය තුල තමන්ගේ දෙයක් වැඩෙනවා දිවස් තියන අයට පේන ආකාරයට මොකද අර මම නැති වෙන එකයි ඔකේ තියෙන විශාල කුසලයක් අනිත්‍ය මැනී වෙන එකයි අපි කියමු මහණෙනි කායි විවේකයේ යෙදෙව මහණෙනි 378 මහණෙනි කායි විවේකයේ යෙදෙව මහණේ විවේකයේ යෙදෙනු භික්ෂුව ඇතිසැටියෙන් දැනගනි කුමක් ඇතිසැටියෙන් දනීද රූපේ ඇතිවීම නැතිවීම දනී වේදනා සංඥා සංඛාර සංඥා ඇතිවීම නැතිවීම දනී මහණෙනි රූප විඥාන ඇති දැන් රූප විඥානික කොම තමන්ට හිතා ගන්න පුළන්නේ රූපයත් එක්ක වේදනා සංඥා සංකාර විඥාන ඔක කෙටියෙන් තියෙන්නේ ඒක නිකන් ලාවට හිතෙන් ගන්න ඕනේ ඒක වැඩියත් එපා වේදනා සංඥා සංකාර කියනකොට මහන්සිනේ හැබැයි ඒක මේ ටික තමයි කියන්නේ කියලා ඊට පස්සේ ඒකට මෙනී කරන එක කරන්න ඕනේ විඥානේ ඇතිවීම කුමක්ද මහණෙනි මේ ශාසනයේ භික්ෂුව කැමැති වෙයි මනවින් කියයි එහි ගිලි සිටි කැමැති වන්නේ කුමක්ද කුමක් මනවින් කියාද කුමක ගිලී සිටීද රූප විඥානේ කැමැති වේ මනවින් කියයි එහි ගිලී සිටි රූප විඥානේ කැමැති වන මනවින් කියන එහි ගිලී සිටින ඔහුට මොම කියනකොට හිමීට ඒක පාවිච්චි කළ ඒ වචන තමන් දිහා බලන එකකට එන්න ඕනේ විඥානේ කැමැති වන මනවින් කියන එහි ගිලී සිටින ඔහුට දැන් එහෙම තමන්ගේ කියලා තියෙන රූපයට හරි තමන්ගේ කියලා දැනෙනවනේ මොනවායි සංඥා වෙනවා සංකාර වෙනවා දැනෙනවා විඥාණය වෙනවා විඥාණය හට ගන්නවා ඒවට අපි කැමැති ඉඩ දීලා තියෙනකොට ඉඩ දෙනවා කියන්නේ ඔහු තණ්හා ඒ කියන්නේ විඥාණය කැමැති වෙන මනවැයි කියන එහි ගිලි සිටින ඔහුට ඒකට ගිලීලා ඒකට අවධානය දාලා ඒක බාර අරගෙන ඉන්න ඔහුට තණ්හාව ඇති වෙයි අරෝක හිතෙන් බලන්න ඕනේ මෙහෙම දැන් මම ඉඩ දුන්නම මේ හිත තුල තණ්හාව කියන එක මතුවෙන්න පටන් ගන්නවා. එය ඒ තණ්හාව මතුවෙන එකම තමයි උපාදානය. එතකොට ඒ අරකින් මේක හේතු වෙනවා. උපාදානය. තමන් ඉඩ දෙන එක. දැන් අපි ඒක කීයකින් බ්ලොක් කරනවාද ඉඩ දෙන එක? ඉන්ද්‍රිය සංවර සීලය නොබලා ඉන්න එකින්. ඔන්න එක විදියක්. තව සමාධිගත වෙන එකින්. තව විදියක්. දැන් මේ විදියට ප්‍රඥාව උපද්දවලා අර විදියට බාර ගන්න නැති එක 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 මට්ටම් වලට නැති කරන්න බලනවා. ඒක විඳින්න නැති වෙන එකට. වෙයි විඳින්න නැති එක කරන්න බලනවා. විඳින්න නැතිකොට මොකද වෙන්නේ? තණ්හාව අඩු වෙන්න පටන් ගන්නවා. තණ්හාව අඩු වෙනකොට මොකද වෙන්නේ? උපාදානෙ අඩු වෙනවා. අන්න ඒ විදිහට එකින් එකට මේ පුරුක්වල් තමන් ඒ අපිට දැන් මේක ලෝකෝත්තර වශයෙන් සංසාරික වශයෙන් සිද්ධ වෙන එකයි ලෝකෝත්තර භාවයට ගිනින එකයි අර ඒක මනසින් කල්පනා වෙලා පේන්න ඕනේ. ඕකට තමයි එන්නේ. ඒකට තමයි ධම්මානුප ධම්ම සති සම්බොජ්ජංගය ධම්ම විජය බොජ්ජංගය අර අවධිකරණ එක වෙන්නේ. ඒක හිතට දැන් මේ වචන විතරක් වෙන එක නෙමෙයි තමන්ගේ හිතෙන් ওই කියන කාරණා බලන එකකට ඒ ගිලිසිටන උට තණ්හාව ඇති වෙයි. ඒ උපාදානයයි. උපාදාන හේතුවෙන් උපායාස ඇති වෙයි. මෙසේ මුළු මහ දුක් රැස්, ඒ කියන්නේ උපාදාන හේතුවෙන් භවය හැදෙනවා. මේක කෙටි කළ දෙන එක හැබැයි බලන්න ඕනේ භවය. කර්ම රැස් කරනවා අපි එහෙම තිබ්බම සිතෙන්, කයෙන්, වචනෙන්. ඒ කර්ම රැස් කරන එක වෙන්නේ භවය. භවය තමයි ඒක භවයට අඩංගුයි. භවයක් හටගලා තිනකොට ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව. ඒක ලාවට ගන්න පුළුවන් අර එදා ඉස්තර ගැඹුරට විස්තර කරුවේ අපි. අන්තිමටම අරමුණක් ඕනේ විඥාණයට හටගන්න. එතන භව හැදිලා තියෙන කර්ම කළා තියෙන කර්ම විපාක තියෙන හින්දා අර අරමුණක් අන්තිම මොහොතේ එනවා. විඥාණයට හේතු තියෙනවා ඒකයි ජාතිය හටගන්නේ. ඒවත් ටික ටික බලන්න පුළුවන් වෙන්න ඕනේ හිතෙන් පොඩ පොඩ. ඒක අපිට මේ ඇත්තට වෙන කාරණාවක් පිළිබඳ තමයි අපි ඒක ඒ අවධානය ගන්න එක තමයි සති සම්පජඤ්ඤය යෝනිසෝ මනසිකාරය කියලා චුට්ට චුට්ට අවදි කරවනවා. ඒතර හිත හිස් කරන එකයි මෙතන ඒ වෙන කල්පනා කරන එකයි ඔහොමම සමගාමීව වෙන්න ඕන එකක්.
ඒ ගිලී සිටින ඔහුට තණ්හාව ඇති වෙයි. ඒ උපාදානයි. උපාදාන හේතුවෙන් අර වගේ භවය හැදෙනවා. දැන් මේම මේක කෙටි කරන එක හරි නෑ. භවයේ හින්දා ජාති, ජරා, මරණ, පායාස ඇති වෙයි. මෙසේ මුළු මහත් දුක් රැස් ඇතිවන මේ මහණෙනි මේ රූප වේදනා සංඥා සංකාර විඥානේ ඇති වීමයි. ලොකුවට මේක මොකද්ද රූප වේදනා සංඥා කියලා මෙහෙම එළියෙන් බලන්න යන්න එපා. තමන් එක නිකන් අනුමාන කරලා තියෙන මට්ටමින් තමයි මොකද හිතෙන් කල්පනාවෙන් බල තේරුම් ගන්න දෙයක්. ඒකින්දා ඒක වැඩිය තේරෙන මට්ටමින් ගන්න තේරෙන්නේ නැති එක එහෙම හිතන්න ගොඩක් යන්න එපා. අර නැත්තම් කෘතීම යම් වැරදි අදහස් එන්න පුළුවන්. ඒකට වෙන්න ඉඩ දෙන්නත් එපා. තමන්ගේ එක එක මතයක් එන්න දෙන්න එපා. ඒක ඔය තියෙන තේරෙන විදිහට ගන්න තේරෙන්නේ නැති එක ස්කිප් මෙහෙම මග අරින්න. ඊළඟ සූත්‍ර ගොඩාක් කියනවා ඒක ඒක පුරුදු වෙනවා චුට්ට චුට්ට. මහණෙනි රූපෙහි විඥානෙ නැතිවීම කුමක්ද? මහණෙනි මේ ශාසනයේ භික්ෂුව නම කැමැති නොවේයි. මැනවින් නොකියයි. එහි නොගිලෙයි. කුමක් කැමැති නොවේයිද? මැනවින් නොකියයිද? කුමක නොගිලෙයිද? රූප විඥානෙ කැමැති නොවේයි. අන්න ඒක හිතෙන් මවලා දැන් ඔක දන්නව වෙන්න පුළුවන් කාරණාව. එක්කමක් නැහැ. ඕක කියන වාරක් පාසා තමන් ඒක ආයි හිතෙන් ලාවට හිතෙන් තමන්ගේ අවබෝධයකට ගන්න එකක් කරගන්න ඕනේ මොහොතේ. රූප විඥානේ තමන් ආස කරන්නේ නැතිකොට මනවින් නොකියයි එහි නොගිලේ. රූප විඥානේ කැමති නොවන මනවින් නොකියන එහි නොගිලෙන ඔහුට රූප විඥානේ යම් තණ්හාවක් ඇතනම් එය නැති වෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානෙ නැති වෙයි. දැන් මේ කෙටි කරන එක හොඳ නෑ. තමන්ම හිතලා දැන් ඒක මෙනී කරන්න ඕනේ. තණ්හාව නැතිවීමෙන් උපාදානෙ නැති වෙනවා. උපාදානෙ නැතිවීමෙන් භව නැති වෙනවා. භව නැතිවීමෙන් ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස නැති වෙනවා. මේක හයියෙන් කියවන්නත් එපා. ඒක ලාවට වෙන්න ඕනේ. නැත්තම් හිත සාන්තුන්නේ නැත්තම් ඒ සාන්ත ස්නායු වැඩ කරන්නේ නැහැ. මේම කතා ඒක කතාවත් එපා කියන්නේ. ඒකට අනවශ්‍ය විදිහට අපේ අර සමාධියෙන් තොර මනසක් තිබ්බොතින් මේක වැඩක් වෙන්නේ නැහැ. ඒක ශාන්ත වෙලා සුවපත් වෙලා එහෙම එම බැලින තරමට තමයි මේක හිතට පේන එක වැඩි වෙන්නේ. පේනවා කියන්නේ තේරෙන එක. ඊට පස්සේ ඊළඟකත් අපි බලමු. මහණෙනි ඔබලාට මමය මාගේ යන උපාදානෙන් ඇතිවන බයත් අනුපාදානෙන් ඇතිවන අභයත් දේශනා කරමි. එය අසව මහණ. මනාව මෙනී කරව. කියමි වදාලේ. සේ ස්වාමිනි භික්‍ෂූ හෝ භාගතුන් වහසට පිළිතුර දුන්න. මහදෙනි උපාදානයෙන් වන බයකුමක්ද? මහණෙනි මෙහි ආරියන් ආරිය නොදක්න ආර්ය ධර්මයේ දක්ෂ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු නූගත් පුතජ්ජන මිනිසා රූපේ ආත්මයයි ඕ ආත්මේ රූප රූපවත්යයි ඕ ආත්ම. දැන් මෙතන ඉම්පෝර්ටන්ට් පින් අතර මේ කල්පනා කරන එක තමන් අල්ල ගන්න ඕනේ. ඒක බොහොම සරලයි. සත්පුරුෂ ධර්මේ නොහික්මුණු නූගත් පෘතජන මිනිසා රූපය ආත්මයයි රූපය මම කියලා ගන්නවා කියලා තමයි කියන්නේ. ඒක අපි කරනවානේ සාමාන්‍යයෙන්. ඕ ආත්මේ රූපවත්ය මේ ආත්මේ මම කියන එක කෙනා රූපේ තියෙනවා කියන එක. හෝ ආත්මෙහි රූපේ පවති. මේ මම කියන එකේ රූපයක් පවතිනවා. හෝ රූපේ ආත්මේ පවති. රූපේ ඇතුලේ තමයි මම කියලා කෙනා ඉන්නේ. පොඩියට අපි කියමු අර ආත්ම සෝල් එක කියලා වගේ. අර ඒ විදිහට එන්න පුළුවන් දෘෂ්ටි ඔක්කොම තමයි කියන්නේ. ඒක තමන් ඒ විදිහට ඕන කමින් උත් එහෙම කල්පනා කරලා හිතෙන් ගන්න ඕනේ. කියා හෝ දකි. ඔහුගේ රූපය පෙරලේ. අනේ එහෙම හිතාගෙන ඉන්න කෙනා මෙහෙම දැන් තමන් එහෙම හිතාගෙන ඉන්නවා කියමුකෝ. එහෙම හිතාගෙන ඉන්නකොට ඔහුගේ රූපය පෙරලේ. නාකි වෙනවා හරි ඇක්සිඩන්ට් එකක් වෙලා හරි වෙනස් වෙයි. ඔහුගේ ඒ රූපය පෙරලීමෙන් අනේ එහෙම අල්ලගෙන බදාගෙන ඉන්න දෙයක ඉන්නකොට එහෙම වෙනස් වෙනකොට වෙනස් වීමෙන් විඥානීය රූප පරිවර්තනයට අනුව පෙරලේ. රූප පෙරලියට අනුව පෙරළුණු සිතින් උපන් තණ්හා බයත් අකුසල ධර්මත් ඔහුගේ කුසල සිත මැඩගෙන සිටි. සිත මැඩීමෙන් තැති ගැනීම ඇත්තේ දුක් ඇත්තේ අපේක්ෂා ඇත්තේ වෙයි. දැඩි කොට ගැනීමෙන් බියක්පත් වෙයි. බියපත් වෙන්නේ එහෙමයි කියලා කියනවා.
වේදනා සංඥා සංකාර විඥාන දැන් හිතෙන් ගන්න ඕනේ හිතේ තියෙන වේදනා සංඥා සංකාර විඥාන ඒවා අපි ආත්මය හැටියට ගන්නවා. හෝ ආත්මය වේදනා සංඥා යයි හෝ ආත්මෙහි වේදනා සංඥා සංකාර පවති හෝ දකි. වේදනා සංඥා පෙරලේ එහෙම ඉතාලින් ඉන්නකොට ඒක වෙනස් වෙනවා. දැන් අපි කියමුකෝ දැන් මෙහෙම චක්කු විඥානය. දැන් මෙහෙම බලාගෙන ඉන්නවා මේක චක්කු විඥානය. මට දැන් ස්වාමීන් වහන්සේට පේනවා මේ පේනවා කියලා කියන්නේ මොකක්ද? දැනෙනවා සංඥා වෙනවා. මේ උපාසක පිරිසක් ඉන්නවා. ධර්ම ධාරා සේනාව ධර්ම සද්දම්ම සේනාව ඉන්නවා. ඉතින් මේ මොකද්ද ඒගොල්ලන් මේක වඩ වඩ ඉන්නවා. දැන් එකපාරට මොකක් හරියක් වෙනවා. කවර එකනෙක් එක්ක දන්නේ නැහැ ඔකස්සෙතුවක් කුසංහාවක් කියමුකෝ ආමුදුරන්ට හරි මොකක් හරියක් වෙනවා. එහෙම වෙනකොට මොකද්ද? අර විඥානේ පෙරලීමක් තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන විඥානයක් නෙමෙයි. දැන් මේ මුණත් මොන හරි දැන් මේ මාසණීප වෙලා හරි මොකක් හරියක් වෙනකොට නම් අපි එහෙම බලාපොරොත්තු නැහැ නිසාමනේ. හැබැයි ඒක දැන් දිගටම වෙලා මොන හරි අමාරුවක්ම පාලනය කරන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. මේ මොකද? දැන් ඒක පෙරලීම මොකද එහෙම වෙන එකක් ඒක. මේ විඥානය කියලා අපි මොනවාද කියන දේ අපේ නොවෙන්නේ එකයි. එතකොට අරම හංගවගෙන හිටියොත් මේ විඥානය තමයි ඥානලෝක. දැන් මේවා වඩලා අවබෝධ වෙච්ච වලින් තමයි ඇතුලේ යට ඇතුලේ හිතෙන් මම නෙමේ කියන ඒවා ග්‍රහණය වෙලා තියෙනවා. ඒකෙන් තමයි ලොකු කම්පනයක් ලොකු මේකක් වෙන්නේ නැතුව ඒක නිකන් එහෙම බලාගෙන ඉන්න පුළුවන් මෙහෙම සමාධිය වලට යන්න ඕනේ නැහැ. ඒක අර ධර්මකාරණාව තුලම අවබෝධයක් උත් එක්කම Tamanට ඒක බාර අරගෙන ඔහොම ඉන්න පුළුවන් එකක් මතුවෙන්න ඉඩ තියෙනවා. ඒක නැතුව තිබ්බොත් අනිවාර්යයෙන්ම නිකන් Tamanට කලබල වීමක් වෙන්න වෙනවා. මොකද මේ මට්ටම් අනුව Tamanට මේක මට නේද මම නේද මගේ කියලා වගේ ඒකත් එක්ක එන දුකක් බයක් බොහෝ තියෙනවා. දැන් මෙහෙම බලලා පුහුණු කරන එකෙන් තමයි මේවල උපරිම වෙනවා. සෝවන් වෙනකොට මම නෑ කියලා Tamanටම වැටෙන වෙලාවල් වෙනවා මෙහෙම බල බල යනකොට. නැත්තම් මේ මොනවාද තව තව මාර්ගඵල වලින් අරක නැති කරගෙන නැති කරගෙන ඒවා තියෙන එක ඔහේ බලාගෙන ඉන්න තත්ත්වවල පස්සේ පස්සේ බලාගෙන මේ වැඩෙන්න පටන් ගන්නවා. සංඥා පවති හෝ දකි වේදනා සංඥා පෙරලී. වේදනා සංඥා පෙරලියට අනුව පෙරළුණු සිතින් උපන් තණ්හා බයත් අකුසල ධර්මත් ඔහුගේ කුසල් සිත මැඩගෙන පවති. සිත මැඩීමෙන් නැති ගති ගැනීම ඇත්තේ දුක් නැත්. දැන් මෙහෙමයි මෙහෙමුණත් ඔය කල්පනා දැන් මෙතන මෑණියෝ අර මෑණියෝ ඇවිල්ලා හිටගෙන හිටියා තව මල්ලි ඇවිල්ලා හිටියා ඒ දැర్శණේ උන නැත්තරම නෑනි පින්වතුනි. තමන් ඒක මතකයට ඒක සම්බන්ධ කරන්නේ නැතුව ගත්තම් දැන් මේ දැర్శණේ දැන් අද උදේ වෙච්ච දැర్శණේ ඔය හැම අවස්ථාවකම තියෙනවා තමන්ට මේ ස්කන්ධයන්ගේ නැති වුණා ඉවරයි. නිකන් අර බල්ලෙක් ලිඳක් අස්සේ බලනකොට තව බල්ලෙක් ඉන්නවා වගේ පේනවා. එයා එළියට එනකොට බල්ලෙක් කියලා හින්නවා කියලා හිතනවා. හැබැයි බල්ලෙක් නෑ. එහෙම විදිහට තමයි විඥානේ ඒ හේතු මත ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මේක අපි අර ඒ නුවණ පාවිච්චි කරලා ඒ විදිහට තනියම ඇතුලෙන් අතරින් බලාගෙන කල්පනාවට ගන්න නේව නැති වෙලා. දැන් gedara deval hadisi mata una matak una na. එතන අපි මොන හරි හිත හිත ඉන්න පුළුවන්. හැබැයි වෙන්නේ වෙනම දෙයක් වෙන්න පුළුවන්. අපි මෙතන මනස්කල්පිතව එක එකව හිතන්න පුළුවන්. ඇත්තට ඒක හිතුවිල්ලක්. මේ මොහොතේ මේ තියෙන මයික් එක හරි ඒව ටික තමයි දැනට తాවකාලිකව යථාර්ථයක් වශයෙන් පහළ වෙන්නේ. අන්න ඒව මතක් කරලා හිත අර සත්‍යිතේ ඇත්ත බලාගන්න මෙහෙම වර්තමානට ගේන්න ඕනේ. ඒකට තමයි දැන් මේවා බලනකොට එහෙම ගලප ගලප ඒ පුරුද්ද දැන් මාර්ගඵල ලබන්න පුරුද්ද වඩ වඩ තමයි මේ යන්නේ. සිත මැඩගෙන පවතින සිත මැඩීමෙන් තති ගැනීම ඇත්තේ දුක් ඇත්තේ අපේක්ෂා ඇත්තේ වේ. දැඩි කොට ගැනීමෙන් බියටපත් වේ. මහණෙනි මෙසේ වනාහි උපාදානෙන් බිය ඇති වේ. මහණෙනි අනුපාදානෙන් අබේ ඇතිවන්නේ කෙසේද? මහණෙනි මෙහි ආර්ය දකින ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මුණු සත්පුරුෂයන් දකින සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මුණු උගත් ආර්ය ශ්‍රාවකයා රූපේ ආත්මේ හෝ. එහෙම කියනකොට හිමීට තමන් කල්පනාවට ගන්න ඕනේ. රූපය ආත්මය හෝ ආත්මය රූපයයි හෝ ආත්මේ රූපේ ඇතයි හෝ රූපේ ආත්මය ඇතයි හෝ නොදනි. ඔහුගේ ඒ රූපය දැන් එහෙම චුට්ටක් වෙලා කල්පනා කරන්න පින්වතුනි.
ඒක ආයි කියවන්නේ ටික. සත්පුරුෂයන් දකින සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මුණු උගත් ආර්ය ශ්‍රාවකයා රූප අන්න එතන ඉඳන් කියවන්න කියවලා මෙනී කරන්න. රූත් රූපේ ආත්මයයි හෝ එම ඉන්නකොට දැන් පොට අල්ලන් ඉන්න අත එහෙම ගැන හිතන්න ඕනේ. ඒක තමයි රූපය. තමන්ට පේනවනේ තමන්ගේම රූපේ පේන කොටසක් තියෙනවනේ ඇඟේ. ඒක රිලැක්ස් කරලා රූපේ ආත්මයයි හෝ එතකොට දැන් ඔය අල්ලන් ඉන්න මේ අත තියෙන ඒව තමයි මම කියලා ගන්නවා. එහෙම ඒක එක දෘෂ්ටියක්. ආත්මය රූපයයි හෝ ඒ කියන්නේ ආත්මය තමයි ආත්මය රූපයයි හෝ ආත්මෙහි රූපය ඇතයි හෝ රූපෙහි ආත්මය ඇතයි නොදනි එහෙම ගන්නෙ නෑ. එහෙම ඒ ශ්‍රාවකයා පුහුණු වෙච්ච එක නෑ. එහෙම එකක් නෑ කියලා එයා ගන්නවා. ඔහුගේ ඒ රූපය එහෙම අරන් ඉන්නකොට එයාට මෙහෙම දෙයක් වෙනවා. ඔහුගේ ඒ රූපය පෙරලෙයි, වෙනස් වෙනවා. මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙනවා, ඉස්පිතාලේ යන්න වෙනවා, මොකක් හරි. දැන් මෙයා ගොඩාක් ප්‍රයෝජන වෙනවා. තමට ඕන උවදුරක් මුණපාන්න කවවරි බැනගෙන යනවා තමන්ගේ හිතවත් කියලා කෙනෙක්. එහෙම වෙනස් වෙනවා. ඒගොල්ලන් හිතපු නැති දේවල් කරනවා. වෙනස් වෙයි. රූපේ පෙරලීමෙන් වෙනස් වීමෙන් ඔහුගේ විඥානය රූප පරිවර්තනයට අනුව නොපෙරලී. ඒතකොට ඒක කලබල වෙන්නේ නැහැ ඒව පෙරලෙනකොට. රූප පෙරලියට අනුව පෙරලුණු සිතින් උපන් තණ්හා බයත් අකුසල ධර්මයත් ඔහුගේ සිත මැඩගෙන නොසිටී. සිත මැඩීමෙන් තති ගැනීම ඇත්තේත් දුක් ඇත්තේත් අපේක්ෂා ඇත්තේත් නොවෙයි. දැඩි කොට ගැනීමෙන් බියටපත් නොවෙයි. වේදනා සංඥා සංකාර විඥානය ආත්මයයි හෝ ආත්මය වේදනා සංඥා සංකාර විඥානයයි හෝ වේදනා විඥානය ආත්මය ඇතයි හෝ ආත්මෙහි වේදනා සංඥා සංකාර විඥානය ඇතයි හෝ නොදනි. ඔහුගේ ඒ විඤ්ඤා වේදනා විඤ්ඤාණ පෙරලෙයි, වෙනස් වෙයි. වේදනා විඤ්ඤාණ පෙරලීමෙන් වෙනස් වීමෙන් ඔහුගේ විඤ්ඤාණය වේදනා විඤ්ඤාණ පරිවර්තනයට අනුව නොපෙරලෙයි. පෙරලුණු සිතින් උපන් තණ්හා බයත් අකුසල ධර්මත් ඔහුගේ සිත මැඩගෙන නොසිටී. සිත මැඩීමෙන් තත්ති ගැනීම දුක් අපේක්ෂා ඇත්තේත් නොවේයි. දැඩි කොට ගැනීමෙන් බියටපත් නොවේ. මහණෙනි මෙසේ අනුපාදානයෙන් අබය වේ. පින්වතුලයි දැන් අර මුලින් දැන් ඕම් බලබල යන්න ඕනේ. මම අර එකෙන් එකක් එහෙම්මින් අරන් කියනවා. 383 උඩම එක අනිත්‍ය සූත්‍රය. මහණෙනි රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි. දැන් මෙහෙම කියනකොට හිමීට තමන් එහෙම හිතන්න ඕනේ. රූපය නැති නොවි පවතින්නේ නැහැ. තමන් තේරුණා කියලා හිතෙන්න පුළුවන්. ඒක නෙමෙයි. මේක අලුතෙන් පොඩි බබෙක් හිතනවා වගේ ආයි ඒක අලුතෙන්ම දන්නේ නැති කෙනෙක් හැටියට වගේ හිතන්න ඕනේ. මහණෙනි රූපේ අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, සංඥා අනිත්‍යයි, සංඛාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි. මහණෙනි මෙසේ දකින ආර්ය ශ්‍රාවකයා රූපේ කලකිරි. එහෙම තමන් වටහාගෙන ඉන්නකොට රූපේ කෙරෙහි කලකිරෙනවා. ඒ කියන්නේ නිබ්බින්දාව ඇති වෙනවා. වේදනාවේ කලකිරි, සංඥාවේ කලකිරි, සංස්කාරයේ කලකිරි, විඥානයේ කලකිරි. කලකිරීමෙන් නොවැළෙයි, නොවැළීමෙන් මිදෙයි. මහණෙනි රූපය දුකයි, වේදනාව දුකයි, සංඥාව දුකයි, සංකාර දුකයි, විඥානෙ දුකයි. මහණෙනි මෙසේ දක්නා ආර්ය ශ්‍රාවකයා රූපේ වේදනා සංඥා සංකාර විඥානෙ කලකිරි, නොවැළෙයි, නොවැළී මිදෙයි. මිදුණු පසු ඒ කියන්නේ රහත් වෙන එක, රහත්ම වෙනවා කියන එක තමයි මෙතන මේ ස්ත්‍රෙන් කියන්නේ. රහත් බව සඳහා අනිකක් නැතයි දනි. මහණෙනි රූපේ අනාත්මයි, වේදනා සංඥා අනාත්මයි. මම චුට්ටක් ඉන්න ඕනේ. මම කියලා ගන්න නෑ වේදනා සංඥා රූපවල. මෙසේ දක්නා ආර්ය ශ්‍රාවකයා රූප සංඥා වෙයි කලකිරි, මිදුනේ, මිදුණු පසු රහත් බව එකත් එමයයි. මහණෙනි රූපය අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් එය දුකයි. දැන් ඔන්න වැඩි පිළිවෙලක් එනවා. වැඩ ටිකක් වැඩියෙන් පිළිවෙලක් කියන සූත්‍රයක් තමයි එන්නේ. මහණෙනි රූපය අනිත්‍යයි. ඒකට හිතෙන් නිකම් මෙනී කරන්න ඕනේ. තමන්ගේ මේ පොතල් ළඟ ඉන්න රූපයත් උනත් අනිවාර්යෙන් කවදා හරි උපරිම නැත්තරම නැති වෙනවා. රූපය අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් එය දුකයි.
එම නැති වෙලාම යනවනම් තමන් ඇලිලා හිටියොත් අනිවාර්යයෙන්ම දුක එනවා. යමක් දුක් නම් එය අනාත්මයි. එහෙම ස්වභාවයක් තියෙන දෙයක් මගේ වෙන්න බෑ. යමක් අනාත්ම නම් එය මාගේ නොවේ. ඒ නම් මම නොවේමි. ඒ මාගේ ආත්මය නොවේ. මෙසේ මෙය සම්‍යක් ප්‍රඥාවෙන් ඇති සැටියෙන් දක්නා යුතුයි. අන්න ඒක ඉම්පෝර්ටන්ට්. මෙය සම්‍යක් ප්‍රඥාවෙන් ඇති සැටියෙන්, ඒකට තමයි මේ බලන්නේ. මේක දැන් මේ තේරුණා කියන එක සම්‍යක් ප්‍රඥාව නෙමෙයි. ඒකට දැන් තමන් වෑයම් කරනවා. ඒක තව දැන් ඔහොම ෂණියෙන් කිව්වම රහත් වෙනවා සමාක ස්වාමීන් වහන්සේලා එදා. එතකොට හිතන්න ඕනේ මෙතන මොකක් හරි තව දකින්න දැකෙන වැටහෙන දෙයක් තියෙනවා ගැඹුරට. ඒ කියන්නේ වචන වලින් නෙමෙයි, මේක තමන්ටම ප්‍රකට වෙනවා මේ යථාර්ථයක් ගැන. යමක් අනාත්ම නම් එය මගේ නොවේ. ඒ මම නොවේමි. එය මාගේ ආත්මය නොවේ. මම මේක ආයි කියනවා ඒක. මෙසේ මේ සම්‍යක් ප්‍රඥාවෙන් ඇතිසැටියෙන් දක්විය යුතුයි. වේදනා සංඥා අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක් නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම් එය මාගේ නොවේ, මම නොවේමි. එය මාගේ ආත්මය නොවේ. මෙසේ මෙය සම්‍යක් ප්‍රඥාවෙන් ඇතිසැටියෙන් දැක යුතුයි. මානිනි මෙසේ දක්නා ආරි ශ්‍රාවකයා රූප වේදනා සංඥා සංකාර විඥානේ කලකිරී කලකිරී නොඇලී නොඇලී මිදෙයි. මිදුනේ නම් මේ රහත් බව සඳහා අනිකක් නැතයි දනි. එහෙම බලනකොට රහත් වෙනවා කියන එක තමයි මේ බුදුහාඳුරුවයි කියන්නේ. මේ ටික ඔක්කොම මේ මහණෙනි රූපයේ දුකයි. ආ මේක තමයි මං ඔන්න දැන් මේක ඉම්පෝර්ටන්ට්. ඒක 383 384 අන්තිම සූත්‍රේ ප්‍රථම හේතු සූත්‍රය කියලා. 384 පිටුව 384 7 පාහය 7 ප්‍රථම හේතු සූත්‍රය. මහණෙනි රූප වේදනා සංඥා සංකාර විඥානේ අනිත්‍යයි. රූප සංඥාව ඉපදීමට යමක් හේතු වේ නම් ප්‍රත්‍ය වේ නම් එයත් අනිත්‍යයි. ඒව හටගන්න මොන හරි හේතු වෙන කාරණාවක් තියෙනවා නම් ඒවත් අනිත්‍යයි. මහණෙනි අනිත්‍ය හටගත් අනිත්‍යෙන් හටගත් රූප වේදනා සංඥා කොහොමද කොහොමනම් නිට්‍ය වේද? මහණෙනි මෙසේ දක්නාරි ශ්‍රාවකයා මිදේ රහත් බව සඳහා. මහණෙනි රූප වේදනා සංඥා සංකාර දුකයි. රූප වේදනා සංඥා සංකාර ඉපදීමට යමක් හේතු වේ නම්, ඒ කියන්නේ පහළ වෙන්න හටගන්න යමක් හේතු වේ නම් ප්‍රත්‍ය වේද, එයද දුකයි. මහණෙනි දුකෙන් හටගත් රූප වේදනා සංඥා සංකාර කොහොමද නම් සැප වේද? මහණෙනි මෙසේ දක්නා ආර්ය ශ්‍රාවකයා මහණෙනි රූප වේදනා සංඥා සංකාර විඥාන අනාත්මයි. රූප සංඥා ඉපදීමට යමක් හේතු වෙයි නම් ප්‍රත්‍ය වේ නම් එයත් අනාත්මයි. අනාත්මෙන් හටගත්තේ රූප සංඥා ආත්මවන්නේ කොහොමද? මහණෙනි මෙසේ දක්නා ආරි ශ්‍රාවකයා මිදේ රහත් බව. ඊළඟ කෙනා ඉක්බිති ආනන්ද තෙරුන් වහන්සේ භාගතුන් වහන්සේ වෙත පැමිණ පසේ හිඳ ස්වාමීනි නිරෝධය නිරෝධයයි කියයි. ස්වාමිනි කුමන ධර්මයක් නිරෝධය නිරෝධයයි කියනු ලැබේදැයි මේ සලකමු. ආනන්ද රූප සංඥා අනිත්‍යයි. හේතු ප්‍රත්‍යයෙන් කරන ලදී. හේතු ප්‍රත්‍යයෙන් උපන්නේය. නැසෙන සුළුයි, විනාශ වන සුළුයි. නොඇලීම ස්වභාවය කොට ඇත්තේය. නැසීම ස්වභාවය කොට ඇත්තේය. එය නොඇලීම නෙමේ. නැසෙන සුළු විනාශ වන සුළුයි. නැසීම ස්වභාවය කොට ඇත්තේය. එය නැති කිරීම නිරෝධයයි. ඔය නැසෙන සුළු නැති වෙන තියෙන එකක් අපි ඒක සංසිඳින එක තමයි නිරෝධය කියන්නේ. නැති කිරීම නිරෝධයයි කියනු ලැබේ. ආනන්ද මේ ධර්මවල නිර෋ධයෙන් නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ. ඊළඟ සූත්‍රය එනවා. මහණෙනි ඔබලාට බරත් බර අදින්නාත් බර ඉසිලීමත් බර බහාත් ලැබීමත් දේශනා කරමි. ඒ අසව මනාව මෙනී කරව වදාළ 386. මහණෙනි බර නම් කුමක්ද? ඊට පංචඋපාදානස්කන්ධයයි කිව යුතුයි. කුමන පසක්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධයයි
මහණෙනි මෙය බරනම් මහණෙනි මෙය බරනම් මහණෙනි බර අදින්නා කවරෙක්ද? ඔහුට පුද්ගලයායි කිව යුතුයි. මේ නම් ඇති, මේ නම් ගෝත්‍ර ඇති යම් මේ ආයුෂ්මතෙක් ඇද්ද මහණෙනි, මොහු බර අදින්නායි කියනු ලැබේ. දැන් මට නම ද ඥාන ලෝක කියලා නමක් දාලා තිනවා. මොකක් හරි ගෝත්‍රයේද ඒ එයාට ඒ එහෙම අපි නමක් දාලා කියන එක තමයිලු. මේ ආයස්මත මහණෙනි මොහු බර අදින්නායි කියනු ලැබේ. මහණෙනි බර ඉසිලීම කුමක්ද? පුනර්භවයේ ඇති කරන නන්දි රාග සහිත ඒ රූපාදී අරමුණු වල ඇලෙන යම් ඒ තණ්හාවක් වේද? එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන මෙයයි. මහණෙනි බය බර ඉසිලීමයයි කියනු ලැබේ. මහණෙනි බර බහා තැබීම කුමක්ද? එම තණ්හාවෙම යම් ඉතිරියක් නැති නැසීමක්, අත්හැරීමක්, මිදීමක් හෝ ඇලීමක් වේද? මේ මහණෙනි බර බහා තැබීමයයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. මෙසේ වදාරා සුගතයන් වහන්සේ නැවත මෙසේ වදාළහ. බර නම් ඒකාන්තෙන් පංචස්කන්ධය. බර අදින්නා පුද්ගලයායි. බර ඇදීම දුකයි. ලෝ බර බහා තැබීම සැපයි. මහ බර බහා තබා වෙනත් බරක් නොගෙන තණ්හාව මුල් සහිතව උදුරා තෘෂ්ණා රහිත වූයේ පිරිනිවේ නම් වෙයි. මේ හැම සූත්‍රයක්ම වටිනවා. එක එකට ගලප ගලප ඒ යන්න වෙනවා. ටිකක් ඉක්මනට යන්නත් වෙනවා. මොකද තව දවසක් හෙට දවස ඒ ඊළඟ දවස වැඩිම වුණොත් වෙන්ස්ඩේ තර්ස්ඩේ වෙනකොට ඊළඟ දවසේ අනිද්දා වෙනකොට ඉවර වගේ වෙන්න වෙනවා. 498 ඒ සයිඩ් එකේ තියෙන පිටුවේම අන්තිම පැරග්‍රාෆ් එකෙන් අපි පටන් ගමු. අන්තිම මේ මොකද්ද පරිච්ඡේදය. දෙවි මහණෙනි ශෝක උපායාස කුමක් ජාති කොට ඇද්ද? කුමක් ප්‍රබව කොට ඇද්ද? මහණෙනි මේ ආර්ය නොදන්නා ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මෙන් අදක්ෂ සත්පුරුෂ ධර්මයේ 398 පිටුව තුන්සියනුවට ඒකේ අර අන්තිම මේ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු නූගත් පුතජනයා රූපය ආත්මය වශයෙන් දකි. ආත්මය රූපවත්යයි හෝ දකි. ආත්මෙහි රූපය ඇතයි හෝ රූපය ආත්මය ඇතයි හෝ දකි. ඔහුගේ ඒ රූපය වෙනස් වේ, අන්නාකාරයට පත්වෙයි. රූපය වෙනස් වීම අන්නාකාරයට පත්වීම නිසා ඔහුට ශෝක උපායාසය ඇති වෙයි. වේදනා සංඥා ආත්මය වශයෙන් දකි. ආත්මය වේදනා සංඥා දකි. වේදනා සංඥාවයයි දකි. ආත්මෙහි වේදනා සංඥා ඇතැයි හෝ දකි. වේදනා සංඥාවේ ආත්මය ඇතැයි හෝ දකි. ඔහුගේ ඒ වේදනා සංඥා වෙනස් වෙයි, අන්නාකාරයට පත්වේ. වේදනා සංඥාවල වෙනස් වීම අන්නාකාරයට පත්වීම නිසා ඌට ශෝක උපායාස ඇති වේ. මහණෙනි රූපේ විඥානයේ අනිත්‍ය බව, වෙනස් වන බව, නොඇලීම, නොඇලිය යුතු බව, නැති කළ යුතු බව දැන රූප විඥානයේ පෙරත් දැනුත් හැම රූපයම විඥානයේම අනිත්‍යයි. මහණෙනි රූපේ විඥානයේ අනිත්‍ය බව, වෙනස් වන බව, නොඇලිය යුතු බව, නැති කළ යුතු බව දැන රූප විඥානයේ පෙරත් පෙරත් කිව්වම අතීතයට දාහන්නුනේ දැනුත් හැම රූපේම විඥානෙම අනිත්‍යයි, දුකයි, වෙනස් වන සුළුයි. මෙසේ මෙය මනා නුවණින් බලන්නාට යම් ශෝක උපායාසයක් ඇත්නම් එය දුරු වේ. ඒවා දුරු කිරීමෙන් තැතිනුගෙන සුවසේ සිටි සුවසේ වසන භික්ෂුව තදං
ග නිබ්බුත්තයයි කියනු ලැබේ. හරිද? කොහොමද? තදන් කොමදයිසන් තඩංග 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 නිබ්බුතයයි කියනු ලැබේ. තඩංග මං ඇහුවම ඒ වචනේ තඩංග එක පාලිය තියෙනවද නැහැ නේද? සිංහලයට හරවලා තින්නේ තඩංග. කමක් නැහැ, කොහොම වුණත් නිබ්බාණයට පත් වුණා කියලා දැන් කියන්නේ. මහණෙනි, සක්කාය සමුදය ගාමිනී පටිපදාවත් සක්කාය නිරෝධ ගාමිනී පටිපදාවත් දේශනා කරමි. එය අසව මහණෙනි, සක්කාය සමුදය ගාමිනී පටිපදා කුමක්ද? මහණෙනි, මෙහි ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු නූගත් පුතජ්ජනයා රූප විඥානය ආත්ම වශයෙන් දකි. ඒක හිමීට කොච්චර අර වෙලාවේ බැලුවා කියලා හිතුවත් ආයි එක ටිකක් හිතට ග්‍රහණය වෙනකල් බලන්න ඕනේ. ආත්ම වශයෙන් දකි. ආත්මෙහි රූප විඥානය දකි. රූප විඥානේ ආත්මය දකි. රූප විඥානේ ආත්මය දකි. මහණෙනි, මේ සක්කාය සමුදය ගාමිනී පටිපදාවයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මෙය දුක්ඛ සමුදය. මහණෙනි, මෙසේ මෙය දුක්ඛ සමුදය ගාමිනී සමුනුපස්සනායයි කියනු ලැබේ. මෙයම මෙහි අර්ථයයි. يعني දුක හටගන්න විදියට හිතන විදියක් කියලා තමයි කියන්නේ. මහණෙනි, සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව කුමක්ද? මහණෙනි, මෙහි ආර්ය දකින් ආර්යයන් දකින ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මුණු සත්පුරුෂයන් දකින සත්පුරුෂ ධර්මයෙන් දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මුණු උගත් ආර්ය ශ්‍රාවකයා රූප විඥානය ආත්මය වශයෙන් නොදනි නොදකි. ආත්මය රූපවත්ව කියලා ගන්නේ නැහැ. එතකොට අර විදියට විඥා මේක අර ඔක්කොම පිළිවෙලක් හිතන විඥානය ආත්මය නොදකි. ආත්මෙහි රූප විඥානය නොදකි. මහණෙනි, මෙසේ සක්කාය නිරෝධය ගාමිනී පටිපදාවයයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මෙය දුක්ඛ නිරෝධ ගාමිනී සමුප්පස්සනායයි කියනු ලැබේ. මේකත් බලමු. මේකත් 439 439 බුදුහාන්දරේ මහා සංඝරත්නය ඒ වෙලාවේ විමසලා එක ස්වාමීන් කෙනෙක් ප්‍රශ්නයක් අහන්න මෙහෙම මෙයක් කරනකොට ඔතන වැඩි ඉඳගෙන මහන්ඩ කියලා කියනවා ළඟට එන්නේ නැතුව. භික්ෂුව නම එහෙනම් තමන්ගේ ආසනයේම වාඩි වී කැමැති දෙයක් අසන්න. ඒ භික්ෂුව නම එසේ ස්වාමීනි භාගතුන් වහන්සේ පිළිතුරු දී තම අසුනේම වාඩි වී ස්වාමීනි මේ උපාදානස්කන්ධය පහද? එනම් රූපස් උපාදානස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධයයි සලකලේය. භික්ෂුව නම මේ උපාදානස්කන්ධය පහයි. එනම් ඔය විදිහට බුදුහාඳුරුත් කියනවා. ඒ භික්ෂුව නම ස්වාමිනී සාදුයි භාගතුන් වහන්සේගේ දේශනා පිළිගෙන අනුමෝදන්ව තවත් ප්‍රශ්නයක් ඇසුවේය. ස්වාමිනී, මේ උපාදානස්කන්ධයන් පහ කුමක් මුල්කොට ඇත්තේද? පිංගුතුල මේක කියවන්න එපා. මේක ඉතුරු ටික කියවන්න එපා. පිංගුතුලට හිතන්න පුළුවන් දෙකට උත්තරේ. මේ උපාදානස්කන්ධය මොකක් මුල් කරගෙනද තියෙන්නේ? ඒ මුල නැති කරාම මේක නැති වෙලත් යනවා. මොකද්ද අනිත් කට්ටිය මොකද්ද හිතන්නේ? ඒක උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥානේ මොකක් මුල් වෙලාද ඔක තියෙන්නේ පවතින්නේ කවදාරි නැති වෙලා යන්නේත්? මොකද්ද දැන් මේක අර මල්ටිපල් චොයිස් වලට ආන්සර් කරනවා වගේ කරන්න එපා. මේක හිතන්න ටිකක් නෑ, කට්ටිය හරියට කියනවා. ඒක වෙනස් කරන්නත් එපා. ඔය කියපු එක හරි. මම අර අනිත් ඔක්කොටම තේරෙන්නද කියලා පොඩ්ඩක් බලන්නේ. ඒ පංච උපාදානස්කන්ධේ මොකක් මුල් වෙලා දෙන්නේ? ඒක එතන තියෙනවා තණ්හාව මුල් වෙලා. ඒකනේ, තණ්හාව නැති වුනාම ඒක පවතිමක් නෑ. තණ්හාව අවිද්‍යාව දෙකම සම්බන්ධයි. හැබැයි තණ්හාව ඒ භික්ෂුව නම ස්වාමිනී සාදු විභාගතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන්ව තවත් ප්‍රශ්නයක් ඇසුවේ. ස්වාමිනී, මේ උපාදානස්කන්ධය
පහ කුමක් මුල් කොට ඇත්තේද? භික්ෂු නම මේ උපාදානස්කන්ධ පහ ඡන්දය මුල් කොට පවතී. මේක ඡන්දය කිව්වම තණ්හාව තමයි ඇත්ත. ඒ දෙකම එකයි. හැබැයි පොඩි වෙනසකුත් තියෙනවා කැමැත්ත කියන එක. ස්වාමීනි මැනවි තවත් ප්‍රශ්නයක් ඇසිය. ස්වාමීනි පංචඋපාදානස්කන්ධයම උපාදාන වෙයිද? මේ ස්වාමීනි පංචඋපාදානස්කන්ධයම උපාදාන වෙයිද? එහෙම නැත්නම් උපාදානස්කන්ධ වලින් අනිකක් උපාදාන වෙයිද? නැහැ භික්ෂුව නම, ඒ පංචඋපාදානස්කන්ධයම උපාදාන නොවේ. උපාදානස්කන්ධ වලින් අනෙකක් උපාදාන නොවේ. එහෙත් ඒ උපාදානස්කන්ධ වල යම් චන්දරාගයක් වෙයි නම් එය උපාදානයයි. ඒ භික්ෂුව නම මැනවි ස්වාමිනි පිළිගෙන තවත් ප්‍රශ්නයක් ඇසිය. ස්වාමිනි පංචඋපාදානස්කන්ධ වල ඇතිවන චන්දරාගයේ වෙනසක් වෙද්ද, ඒ කියන්නේ උපාදානස්කන්ධ එක එක ඒවා පහළ වෙන්න පුළුවන්ද? ඒක ඔව්. එසේ භික්ෂුව නම මෙහි සමහරෙකුට මෙසේ හිතේ අනාගතේ රූප ඇත්තෙක් වෙම්වා, මෙබඳු වේදනා සංඥා සංකාර විඥාන ඇත්තෙක් වෙම්වායි. මෙසේ පංචස්කන්ධෙහි චන්දරාගයේ වෙනස් බවක් වෙයි වදාළහ. ඒ භික්ෂුව නම මැනවින් පිළිගෙන තවත් ප්‍රශ්නයක් ඇසිය. ස්වාමිනි කොමනකින් ස්කන්ධයයි විහාර කරනු ලැබේද? භික්ෂුව නම යම් කිසි අතීත අනාගත වර්තමාන රූප විඥාන වෙයිද, මේ රූප විඥාන ස්කන්ධයයි කියනු ලැබේ. ස්වාමිනි මැනවින් පිළිගෙන ඒ භික්ෂුව නම මත්තේ තවත් ප්‍රශ්නයක් ඇසිය. ස්වාමිනි රූපස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධය පැනවීමට හේතු කුමක්ද, ප්‍රත්‍ය කුමක්ද? භික්ෂුව නම රූපස්කන්ධය පැනවීමට සතර මහා භූත හේතු ප්‍රත්‍යයි. තව තැන්වල තියෙනවා ආහාර හේතු ප්‍රත්‍යයි, කර්මයේ හේතු ප්‍රත්‍යයි, වේදනාස්කන්ධය පැනවීමට ස්පර්ශය හේතුවයි. වේදනාව කියන එක හටගන්න, දැනීම කියන එක හටගන්නට ස්පර්ශය කියන එක තමයි ඩිරෙක්ට් පළවෙනිම හේතුව. හැබැයි කර්මයත් ඒවට සම්බන්ධයි. ස්පර්ශය ප්‍රත්‍යයි. සංඥාස්කන්ධය පැනවීමට ස්පර්ශය හේතුවයි, ස්පර්ශය ප්‍රත්‍යයි. සංස්කාරස්කන්ධයන් පැනවීමට ස්පර්ශය හේතුවයි, ස්පර්ශය ප්‍රත්‍යයි. විඥානස්කන්ධය පැනවීමට නාම රූප හේතුවයි. ඒක එක තැනක තේරුම් කරනවා. අර අපි ඉදළු දෙකක් හරි පෑන් දෙකක් හරි මෙහෙම එකට බැලන්ස් කරන්නේ, අරක අරක සපෝට් කරනවා, මේක මේකට සපෝට් කරනවා. අන්න ඒ වගේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තමයි විඥානයයි නාම රූපයි පවතින්නේ. ස්වාමිනී සාදුයි පිළිගෙන ඒ භික්ෂුව නම තවත් ප්‍රශ්නයක් ඇසුවේය. ස්වාමිනී දුෂ්ටිය ඇතිවන්නේ කෙසේද? භික්ෂුව නම මෙහි ආර්ය නොදක්නා නූගත් පුතජ්ජනයා රූපේ ආත්මය වශයෙන් දකි, ආත්මය රූපවත් කොට දකි, වේදනා සංඥා සංකාර විඥානේ ආත්මය වශයෙන් දකි. භික්ෂුව නම මෙසේ සංකාය දුෂ්ටිය ඇතිවේ. මැනව ස්වාමිනී ඒ භික්ෂුව නම තවත් ප්‍රශ්නයක් ඇසුවේය. ස්වාමිනි සක්කාය දෘෂ්ටිය ඇතිනොවන්නේ කෙසේද? භික්ෂුව නම මේ ආර්යයන් දක්නා උගත් ආර්ය ශ්‍රාවකයා රූපය ආත්මයයි නොදකි, වේදනා සංඥා සංකාර විඥාන ආත්මයයි නොදකි, මෙසේ සක්කාය දෘෂ්ටිය නූපදී. මැනවි ස්වාමිනි පිළිගෙන ඒ භික්ෂුව නම තවත් ප්‍රශ්නයක් ඇසිය. ස්වාමිනි රූප විඥානය ආස්වාදය කුමක්ද, ආදීනව කුමක්ද, නිසරණය කුමක්දයි වදාළය. භික්ෂුව නම රූප වේදනා සංඥා සංක විඥානය නිසා යම් සෝයක් සොම්නසක් ඇත්නම් එය ආස්වාදයයි කියනු ලැබේ. යම් රූප විඥානයක් අනිත්‍යද, දුක්ද, වෙනස් වන ස්වභාවය ඇත්ද, එය ආදීනවයි. රූප වේදනා සංකාර විඥානයේ යම් චන්දරාගයක් දුරුකිරීමක් ඇත්ද, මෙය නිසරණයයි. පින්වතුල ඒ පිළිවෙල තේරුණා නේද කියපු එක? භික්ෂුව නම ඒ රූප වේදනා නිසා යම් සුවයක් සොම්නසක් ඇතිනම් ඒ ආස්වාදයයි. දැන් අපිට ඕන දෙයක් අපි කියමුකෝ පොඩි බබෙක් කියලා. ඒ බබෙක් බලු කුක්කෙක් කියමුකෝ. බලු කුක්කෙක් කියන වචනේ හඳුන් ගහන්න ටික කිනායන් නැද්ද? මම දැන් ඉස්සර ගෲප් වල hina ගියා. මම බැලුවා මොකක් හරි සිංහල වචනේ ප්‍රශ්නයක් තියෙනවද කියලා. බලු කුක්කා නේද?
ඒ බලු කුක්කෙක් කියමුකෝ, ඒක නරක වචන නෙමෙයි නේ පිංගුතුනි, නැත්තම් හදිසියෙ මේකලන්. ඒ දැන් ඒ බලු පැටියෙක් කියමුකෝ, ඒ බලු පැටියෙක් ඉන්නවා. දැන් එයා හින්දා, එයාගේ රූපේ හින්දා, එයා නටන හැටි එන හින්දා, ඒක හින්දා අපිට ඒක තමයි එකෙන් ලැබෙන තියෙන ආස්වාදය, ඒ රූපයෙන් එන ආස්වාදය. භික්ෂුව නම ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා යම් සුවයක් සොම්නසක් ඇතිනම් ඒ ආස්වාදයයි. දැන් ඔක උදාහරණයකට පින්වතුනි. එතකොට රූප වේදනා සංඥා සංකාර ප්‍රකටව Tamanට දැනෙන විදිහට තියෙනවා, ආස්වාදය වැඩි නම් දුකත් ඒ විදිහටම වැඩි වෙනවා. යන් රූප වේදනා සංඥා සංකාර විඥානේ අනිත්‍යද, දැන් ওই බලු කුක්ක බලු පැටියා අනිත්‍යයි, දුකක් දුක වෙනවා අනිත්‍යෙ හින්දා. වෙනස් වෙන ස්වභාවයේ ඇද්ද, වෙනස් වෙන්නේ නැතුව තියනවද පින්වතුනි? බලු කුක් බලු පැටවුට යන ආයුෂ අවුරුදු 11යි 12යි වගේනේ. එතකොට අපි ඒක නැති වෙනවමනේ. එතකොට ඒක තමයි ඒ ආදී නෙවෙයි, ඒක තියෙන ප්‍රශ්නේ. එහෙම නැති වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ බුදුහුරු ඕනෙත් නැහැ, මේ දේවල් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ආදීන රූප වේදනා සංඥා සංකාර විඥානීය යම් චන්දරාගයක් දුරු කීමක් ඇද්ද මේ નિසරණයයි. ඒතොර මේකෙන් කොහොමද මේ දුකෙන් මිදෙන්නේ? මේ ප්‍රශ්නෙන් කොහොමද අපි මිදෙන්නේ? ඒකට තියෙන ඇලීම නැති කරගන්න එක. මුලින්දම බලු පැටියව ගෙදරට ගෙනාව දවස් ඉඳන්ම දැනගෙන හිටියා නම් මේ දැනුමෙන් එයාව බලන්න කරන්නේ එයාගේ හුරුතල් වෙනේවා කරන්න යන්නේ නැහැ. මම මේක බැලුවා මේ ආරණ්‍යයට අඩිය තියෙනකොට. දැන් මම ඔවා කියන්න ඕනේ පිංගතලට. ඒ මොකද මට බලු කුක්ක නැහැ. දැන් මේක තමයි එනවනම් ඉන්නේ බලු පැටියෙක් හැටියට. ස්වාමීන් වහන්සේලට. ඒක ඒ එක එක පැති වලින් එන්න බලනවා. මේ එතකොට මම අඩිය තියෙනකොට මම මේ වෙලාවේ මිනී කරා මේ විදියට. ඒ විඥානේ ඒ දර්ශන වෙන එක මේ කුටි කාමර අරමම කියලා අර ඒක ග්‍රහණය කරන්නේ නැතුව නිකන් ඒ පේන එක විතරක් මේවා කරන් යන ප්‍රැක්ටිස් එකක් ස්වයංවසෙත් කරා. දැන් ඒව කරන්න වෙනවා පින්වතුනි. ඒවා එහෙම ඉඩ දීලා පොඩ පොඩි ඉඩ දීලා ගියොත් තමයි ඇත්තට මේවට රහතන් වහන්සේලා එන්න ඕනේ, නැත්තම් අහු වෙනවා. මේ වගේ කවදාත් උන්වහන්සේලා අනිවාර්යෙන් බාරගන්නේ නැහැ. මට තේරෙන විදියට. එතකොට යම් චන්දිරා ඒ එතකොට ඒක බාර ගන්න නැත්. ඒ කියන්නේ තමන් අර විදිහ බලපැටියව වින්දනය කරන්න නැතුව ඉන්නවනේ මුලින්දම. බලන්නේවත් නැහැ ওই බලන කෙනෙක් බලපුවාවේ එක්කෝ මොන හරි අර ඒ විදිහට ඒක ආශ්‍රාදේ විඳින්නේ නැහැ ඒ රූපය සම්බන්ධලා. ඒ ධර්ම දැනුම තියෙනවා. එතකොට එයා මැරුණත්ම මොකද්ද වෙන්නේ? එයා මැරෙන්න වෙනවා, නැති වෙන්න වෙනවා, එක්කෝ අපිට ඒ ගෙදර දාලා යන්න වෙනවා, මොකක් හරියක් වෙනවා. නැතිවීම අනිත්‍යතාවය තියෙනවා ඔය හැම පංච උපාදානස්කන්ධයකට. එතකොට එහෙම වෙනකොට ඒක අපිට ඒකෙන් නිදහස, ඒක දුක දැනෙන්නේ නැහැ කියන්නේ අපි හිතෙන් නිදහස්. නැත්නම් අපි දුක දැනෙන්නේ නැහැ වගේ දඟල දඟල ඉන්නවා නෙමෙයි. ඒ ධර්මයේ වැඩෙනවා එක මට්ටමකට තමන්ට ඒ විදිහට කායික වේදනාවක් ආවත්, මනසේ වේදනාවක් එන්න තිබ්බත් ඒකට ඇලීම් බැඳීම් නැති හින්දා ප්‍රඥාව හොඳට පහල කරන් ඒකේ වාසය කරන හින්දා තමන්ට ඒව වැඩිය දැනෙන්නේ නැහැ. මහණෙනි මෙනෙවි පිළි මහණෙනි මැනවින් පිළිගෙන ඒ භික්ෂුව නම තවත් ප්‍රශ්නයක් ඇසීය. ස්වාමිනි කෙසේ දන්නා කෙසේ දක්නාහට දක්නහුට මේ විඥාන සහිත කයෙහි බාහිර සියලු නිමිති වලත් අහංකාරය මමංකාරය, ඒ කියන්නේ හිත ඇතුලේ තියෙන මම කියලා ගන්න එක නේද? පිංගතුලට ඒක තේරෙනව නේද? හරි. නොවේයිද? කොහොමද මේ අහංකාර මමංකාර මා නානුසය නොවේයිද? භික්ෂුව නම අතීත අනාගත වර්තමානයේ යම් රූපයකුත් වේද, යම් කිසි වේදනාව සංඥා සංකාර විඥානයක් වේද, ඒ සියලු රූප වේදනා සංඥා සංකාර විඥානය එය මාගේ නොවේ. දැන් ඒක හිත දාන්න ඕනේ එහෙම කියනකොට පින්වතුනි. ඒක දාලා හිත සැහැළු කරගන්න ඕනේ. දැන් ඕක තමන් හරියට මෙහෙම බලනකොට තමන්ට ගලප ගලප හිතේ යම් සැහැල්ලුවක් එන්න පටන් ගන්නවා. ඒ එන විදියටයි ඒ දැන් මෙහෙම කියවනකොට විඥානේ යන මාගේ නොවේ. භික්ෂු නම අතීත අනාගත. දැන් ඔහොම කියනවත් එක්කම නිකන් හිත යවන්න ඕනේ අතීතයට අනාගතයට කියලා අනුමාන කරන්න ඕනේ. අනාගත වර්තමාන දැන් මේ වෙලාවේ.
රූපයකුත් වේද, යම් කිසි වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඤ්ඤාණයක් වේද, ඒ සියලු රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ එය මාගේ නොවේ. කනිකන් හිතට ගන්න ඕනේ අතීතයේ ඔක්කොම දේවල් මාගේ වුණේ නෑ, මාගේ නෙමේ. දැන් ඕකත් එක්ක අතරින් බලාගෙන මේවා කියවන්නේ පිංගතුනි. මේවා රහත් වෙන්න බලාගෙන කියවන ස්වභාවයක් තියෙනෝනේ ඔක්කොම අතරින් බලාගෙන. ඒ මොනොත් තමයි මේවා ඒ හිතේ වෙන්නේ. ඒ මම නොවේමි. ඒ මගේ ආත්මය නොවේමි. නොවෙතයි මෙසේ මෙය ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකි. මෙසේ දන්නා මෙසේ දක්නහුට අහංකාර මමංකාර මනා මානස් අනුසය ඇති නොවේ. එකල එක් දැන් ඊට පස්සේ ඔහොම කියනකොට එක් භික්ෂු නමකට අමුතු සිතුවිල්ලක් ආවා. එකල එක්තරා භික්ෂු නමකට පින්වතුනි මේ හැටියට මේ රූප වේදනා සංඥා සංකාර විඥාණය අනාත්මලු අනාත්මකව කළ කර්ම ආත්මය ස්පර්ශය කරන්නේ කොහොමදයි මෙබඳු අදහසක් ඇතිවිය. මේ වගේ ප්‍රශ්න නම් අද බහුතරයට තියෙනවා නේද? YouTube බැලුවොත් ගොඩක් තියෙයි. මේ වගේ අය කොච්චර ඉන්නවද එනං අද? එකල එක්තරා භික්ෂුව එක්තරා භික්ෂු නමකට පින්වතුනි මේ හැටියට මේ රූප වේදනා සංඥා සංකාර විඥානේ අනාත්මලු. ඒ කියන්නේ එක කියනවා මේම අනාත්ම කියලා කියනවනේ බුදුහාඳුරෝ හරි කවුරු හරි. අනාත්මකව පලක කළ කර්ම ආත්මය ස්පර්ශය කරන්නේ කොහොමදයි මෙබඳු අදහසක් ඇතිවිය. ඉක්බිති භාගතුන් වහන්සේ ඒ භික්ෂූ නමගේ අදහස සිතින් පිරිසිඳ දැන භික්ෂූන් ඇමතුව මහණෙනි මේ සසුනේ සමහර හිස් පුද්ගලයෙක් අඥානව අවිද්‍යාවෙන් යුක්තව තණ්හාවෙන් මැඩුණු සිතින් පින්වතුනි මෙසේ රූප විඥානය අනිත්‍ය නම් පින්වතුනි මෙසේ රූප වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍ය නම් අනාත්මව කළ කර්ම තමා වෙත එන්නේ කෙසේදයි ශාස්ත්‍ර ශාසනයේ ඉක්මවා විය යුතුයි. හැඟීනම් ඊට කරුණු ඇත්තේය. මහණෙනි මා විසින් දැන් මේක මෙයා කියන එක බුදුහා මේක ටික තේරුණ නේද? බුදුහාඳුර යාට මොකද්ද කියනවා? පින්වතුනි මෙසේ රූප විඥානය අනිත්‍ය නම් අනාත්මව කළ කර්ම තමා මෙත එන්නේ කෙසේදයි ශාස්ත්‍ර ශාස්ත්‍රණී ඉක්ම විය යුතුයි. හැඟීනම් ඊට කරුණු ඇත්තේය. මහණෙනි මා විසින් නුඹලා මාගේ ඒ ඒ ධර්මෙහි විමසන ලද වූ හික්මවන ලද්දා වූය. මහණෙනි කුමක් සිතන්නෝද? රූප විඥානේ අනිත්‍යද නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. හිමීට හිතන්න ඕනේ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන ස්වභාවයක් නම් එය මගේ ආත්මය කියලා දැකීම සුදුසුද? සුදුසු නොවේ ස්වාමීනි. මහණෙනි එබැවින් අතීත අනාගත වර්තමාන රූප විඥාන ඒ මාගේ නොවේ. ඒ මම නොවේමි. ඒ මාගේ ආත්මය නොවේ. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැකිය යුතුයි. මහණෙනි මෙසේ දක්නා ආරි ශ්‍රාවකයා රූප විඥානෙහි කලකිරෙයි. රහත් බව සඳහා අනිකක් නැතේ දකි. පිංගතුන් තේරෙනවද අර උඩ ඔය ටික තේරෙනවද දිගටම? තේරුන්නේ නැද්ද? තේරුන්නේ නැහැ. හරි. මොකද්ද? දැන් පින්වතුනි තද ආත්ම සංඥාවෙන් ආත්ම දෘෂ්ටියෙන් ඉන්න කට්ටියකට තණ්හාවත් එක්ක එකයි මේක තණ්හාව යම් ප්‍රමාණයට අඩු කරන් එනකොට තමයි Tamanටම වැටෙන එක නුවණ එන්න පටන් ගන්නෙ. එතකොට මේ දැන් මෙතනදී ප්‍රශ්නයක් අහනවා එක කවුරි දැන් මම නොවන එකකින් කරපු එකක් කොහමද මම විඳින්නේ කියලා. ඒක එතකොට මේ මම කියන එක අවබෝධ වෙන්න තියෙන එකක්. මම කියලා ද්‍රව්‍ය ගන්න එක අවබෝධයක් වෙන්න තියෙන එකක් තමයි බුදුහාඳුරු. එතකොට මේ අවබෝධ වෙන ක්‍රමය තමයි ඊළඟට කියන්නේ. මම මෙහෙම කියලා තිනවා ඔයගලන්ට මේක බලන්න කියලා මේ රූප වේදනා සංඥා සංකාර ගැන. මේක ඇති වෙලා ඇති වෙනවා මේ නিত্যද අනිත්‍යද කියලා. අනිවාර්යයෙන්ම අනිත්‍යයි. ඒතකොට තමයි හිතේ මැවිලා පේන්න ඕනේ මේක කවදාරි කොහොමරි මෙහෙම මේ රූපයක් හටගත්තා නම් දැනීමක් හටගත්තා නම් නැති වෙලාම යනවා ඒක. එහෙම නැති වෙලාම යන දේ දුකද සැපද කියලා. ඒක අනිවාර්යයෙන්ම දුකයි.
තොර ඒ ගතිගුණ තියෙන ඒ ස්වභාවය තියෙන නැති වෙනයි දුක ඇති වෙන ස්වභාවය තියෙන දෙයක් මගේ කියලා අපි ගන්න පුළුවන්ද? ඒක තේරෙනවද පිංගතලට? ආ මගේ කියලා එහෙම දෙයක් ගන්න පුළුවන්ද? මගේ කියන දෙයක් නැති වෙන්න නැතුව තියෙන්න එපා නේද? එතකොට ඒක සැපත් වෙන්න එපා එහෙනම්. දුක එන වෙලාවක් තියෙන්න බෑනේ ඒකේ කවදාරි. අන්න එහෙම නැති ස්වභාවයක් තියෙන එකක් මම කියලා ගන්න පුළුවන්ද කියලා ඒක තමයි හරි විදිය. දැන් අර විදියට දැන් ඕක වචන වලින් තර්කයේ විතර්ක කරලා එහෙම හිතන කෙනෙකුට එහෙම බලන්නේ නැතු වෙන කෙනෙකුට එන අදහස තමයි ඔය කියන්නේ. අධික ආශාවක් තියෙන තෘෂ්ණාවක් තියෙන ප්‍රඥායස පොඩ්ඩක්වත් හටගන්නේ නැති කෙනෙකුට එන ඉතින් ඒක තේරුම් ගත්තර කමන්නේ ඒක නොතේරෙන එක තේරුම් ගන්න එක ඉම්පෝටන්ට් චුට්ටක්. ඒකද ඔය තේරුම් නැත්තේ කට්ටියට? ඒත් නොතේරුණ එක්කෙනාට නොතේරුණ එකද තේරුම් නැත්තේ? ඒකද? ඒක නොතේරුණා නම් හොඳයි. නොතේරුණ අයගේ බල නොතේරෙන එක තේරුම් ගන්න යන එක වටිනාකමක් තියනවද? සමමාංශිකේ තියෙන සිංහල වලින් පැහැදිලිව කියනවා ඒක නේද? ඒකින්ද පිංගතුනේ ඒක වැඩි කමක් නෑ. හැබැයි තේරෙන එක හොඳට තේරෙන්න ඕනේ. තේරුම් ගන්න ඕන එක. ඕකට ඕක හොඳයි ටික අවදාර කියලා විවාද කරන්න කාත් එක්ක හරි. ඉතින් ඕක විවාද කරගෙන ඉන්නොත් තවත් තේරෙන්නේ නැතු වෙනවා. එහෙම ඒවා තිබ්බම තේරෙන්නේ නැති එකක් මොකද අහුනොත් ඉතින් ඕක ස්කිප් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන තේරිලා ඊළඟ පිටුව තේරෙන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේම හුරු වෙවි යනකොට යම් දෙයක් මොලේ වෙන්න පටන් ගන්නවා. පිංගුදන්ත මේ සිංහලද තේරෙන්නේ නැත්තේ මේ අදහස්ද? මට නම් මේ සිංහල ලියලා තියෙන විදිය ටිකක් අමුතුයි. හැබැයි මේක පුරුදු වෙනවා පොඩ්ඩක් ඒ නිතරම බලනකොට. මටත් සෑහෙනත් පුරුදු වෙලා තියෙනවා මේ වෙනකොට. 497 මහණෙනි කුමක් ඇතිවිට කුමක් නිසා කුමකට පිවිසි මේ මාගේ මේ මම වෙමි මේ මාගේ ආත්මයයි දකීද? ස්වාමිනී අපේ දහම භාගතුන් වහන්සේ මුල්කොට පවති. ස්වාමිනි මේ කියමනේ අර්ථය දේශනා කරන්නේ නම් මැනවි. මහණෙනි රූප වේදනා සංඥා සංකාර විඥානයේ ඇතිවිට රූප විඥානයේ නිසා රූපයට විඥානෙට පිවිසි මේ මාගේ මේ මම වෙමි මේ මාගේ ආත්මයයි දකි. මහණෙනි කුමක් සිතන්න ඕද? රූප විඥානයේ නিত্যද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමිනි. යමක් අනිත්‍ය නම් දුක්ද සැපද? ස්වාමිනි දුකයි. යමක් අනිත්‍ය නම් වෙනස් වෙනසුරු නම් ඒ ඇසුරු නොකොට මේ මාගේ මේ මම වෙමි මේ මාගේ ආත්මයයි නොදකීද? ස්වාමිනි එය එසේ නොවේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාරවලට අපි පිවිසිලා ඇතුල් වෙලා තමයි අපිට මේ මම මගේ කියන දෘෂ්ටි එන්නේ. එතකොට ඒක සම්බන්ධ වෙන්න නැතුව රූප වේදනා සංඥා සංකාර විඥානයේ සම්බන්ධ නොවි අපිට ඒ දෘෂ්ටි එන්න පුළුවන්ද බැයිද? පිංගතුනි පුළුවන්ද බැයිද කියන්නේ අර ඒ දැන් මේ රූපයක් සම්බන්ධ නොවි සංඥා අපේ හිතේ ඇතුළේ ඉන්න හිතුවිලි විඥාණයට සම්බන්ධයක් නැතුව අපිට ඔය අදහස එන්න පුළුවන්ද? අන්න හරි. අන්න හරි. ඒක අර දැන් ඔහොම හිතවනවා පිංගතුනි බුදුහාඳුරෝ. දැන් මෙතන එක සූත්‍රයක් කොහොම ඔක දැන් අන්තිමට වගේ වෙනකොට හැබැයි අර ටික ඔහොම බලබල යන්නුනේ එක 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 විදිහට හිතවනවා බුදුහාඳුරෝ. ඔය සරල තැනදී තමන්ගේ මේ යම් නිවන් දකින්න අවශ්‍ය කරන කමටහන අවුල් භාග්‍යතුමාස විවිධ විදියට එක එක ස්වාමීන් වහන්සේලාට කියලා තියෙබ්බ ඒවා ටික තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔක බලන්න ඒක දැන් අන්තිමට එනකොට හරි රසවත් හරි මේකයි තමන්ට පුරුදු වෙන සරල මේකකින් අර රූප වේදනා සංඥා තුල මේ තණ්හාව මම හැදෙන ඇටි මාරය ඉන්න ඇටි ඔක්කොම බලන්න පුරුදු වෙනවා. නිකන් නිවෙනින් ඉඳන් බලනවා වගේ. අන්න ඒක තමයි චුට්ට චුට්ට නිවෙනින් ඉඳන් තමන් මේක බලනවා. දැන් ගොඩක් විට මේක අස්සින් ඉඳන්නේ තාම ටිකක් මොකද එතන අර නිවෙනින් ඉඳගෙන බලන එකක් චුට්ටක් පුරුදු වෙන්න පටන් ගන්නවා. 499 ක් තියෙනවා මිත්‍යා දිට්ඨි සූත්‍රය. මහණෙනි කුමක් ඇති විට මිත්‍යා දෘෂ්ටිය උපදීද? ස්වාමිනි භාගතුන් වහන්සේ මෙසේ අර්ථය දේශනා කරනසේක නම් මෙනි. මහණෙනි රූප විඥානේ ඇති විට රූප විඥානේ නිසා මිත්‍යා දෘෂ්ටිය උපදී. මහණෙනි කුමක් සිතන්න උද? රූප විඥාන අර ඒ විදිහට මෙනවා. 466 මම ඒකත් පොඩ්ඩක් හොය හොය හිටියේ. මේ පිටුලා කොහෙන් හරි මගේ සිත කියවන්න ඇති නේද? මම ඉස්සර මාක් ටිකක් තිබ්බා ඒ ඔක්කොම මැකිලා එක්කෝ වෙන පොතක් නැත්තම් මේක අර දිගටම තිබ්බම
පෙනපින්ඩුපන සූත්‍රය. එක් සමයක භාගතුන් වහන්සේ අයෝධ්‍යාවෙහි ගංගා නදී තීරයේ වසති. භාගතුන් වහන්සේ භික්ෂුව අමතා මහණෙනි, පිටුව දන්නවනේ පිංගතුල ඔක්කොටම, මහණෙනි මේ ගංගා නදියේ මහා පෙනපින්ඩක්ගෙන එන්නිය. ඇස්සත්තෙක් ඒ පෙන කැටිය දකි. ඔව් කියනකොට තමන්ුත් ඒක අර එදා ගංගා නදී දැන් මෙතන පොඩි ඇලක් එහෙම යනවා. ඕනනම් ඒක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ පෙන කැටිය දකි සිතයි නුවණින් පරීක්ෂා කරයි. දකින සිතන පරීක්ෂා කරන ඔහුට එය හිස් වූ වක්සේම වැටහි. නිහරසේම වැටහි. නිහරසේම නිහරසේම වැටහි. කුමක්ද? මහණෙනි පෙන පිඬෙහි හරයක් තිබේද? ඔක චුට්ටක් හිමීට හිතෙන් කල්පනාවට ගන්න පුළුවන්. පෙන පිඬක හරයක් තිබේද? මේක දැන් පොත ටිකක් මේ මාක් එක තියලා ඇඟිල්ලෙන් ඔක දැන් ඉඳන් ඉන්නකොටත් එහෙම කල්පනා ගන්න ඕනේ. ඒ පොතත් බලන්න නැතුව හිතෙන් පොඩ්ඩක් දැන් ඔම සක්මන් කරනකොටත් මේ විදිහට ගණ්ඩ වෙනවා. අර වර්තමාන හිත තියෙනවා, ඊට පස්සේ අර විදිහට ඒ ධර්ම කරුණු කල්පනා කරනවා. මහණෙනි එමෙන්ම අතීත අනාගත වර්තමාන යම් රූපයක් වේද භික්ෂුව එය දකි සිතයි නුවණින් පරීක්ෂා කරයි. දකින සිතන පරීක්ෂා කරන සේම වැටහි. මහණෙනි කුමක්ද? රූපයේ හරයක් තිබේද? අර පෙඬ පිඩුව හා සමානයි නේද කියලා අර රූප ස්කන්ධය අතීතයේ පහළ වෙච්ච ඒවලත් අනාගතයේ පහළ වුණත් වර්තමානයේ පහළ වෙන එකත් පෙන පිඩක් හා සමානයි නේද? නිකම්ම හිස් කැඩෙන්න පුළුවන්, බිඳෙන්න පුළුවන්. බොහොම මේ නහරවල රෝමේ වලින් ඒවා තිබ්බට ඒ වගේ අර නිකන් මේ ලුජ්ජති පලුජ්ජති ගතිය තියෙනවා. කැඩෙන බිඳෙන ස්වභාවය, විශාරයක් නැති ස්වභාවය. ඔය අන්තිමනම් පෙන පිඬ මෙහෙම බැලුව මොනවත් නැහනේ. ඒකනේ මේ රූපයේ මෙහෙම අපි මොනහරි දැන් ඇස් වුණත් ඇස් බෝලේ කඩලා බිඳලා බැලුව මොනවත් තියනවද ඒකස්සේ? ඒකස්සේ මේ 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 මොනවාද මේ පේන වීඩියෝ කැමරා එක එහෙම තියනවද? ඇස් බෝලේ කඩලා බිඳලා බැලුවොත්, කන බැලුවොත් ඕකස්සේ අපේ අම්මා ඉන්නවද, තාත්තා ඉන්නවද? ඒකත් එහෙම බලන්න ඕනේ. වගේ මේ ඇස් කඩලා බින්, ඒ කියන්නේ ඇස් මෙහෙම අබුගුල්ලලා මෙහෙම බලනකොට ඇස්සේ මොනවද තියෙනවද? ඔය විඥානේ හටගන්නකොට තමයි ඒකේ දෙයක් කොහොම අපි කියලා දෙයක් මෙයා වෙන්නේ. අර ඒකට එහෙම බලන්නත් ඕනේ පින්වතුනි. දැන් මේවා මේ කියන විදියට බලන්න ඕනේ. ගොඩක්මත් නෙමෙයි ඒක, එතනින් තමන්ට ඇත්ත ආකාරය පොඩ්ඩක් වෙන් කළා පේන එකක් එන්න ඕනේ. නුවණින් පරීක්ෂා කරයි දකි සිතන පරීක්ෂා කරන සේම වැටහි. මහණෙනි කුමක්ද? රූපේ හරයක් තිබේද? මහණෙනි යම්සේ සරත් කාලෙහි මහා පොද ඇති වැහි වසිද්දි දීහි මහදිය බුබුලු උපදි. මේ වතුර මේ දියේ මේ වැටෙනකොට මෙහෙම මෙහෙම බුබුලු හට ගන්නවනේ. ඒක වැදෙන වෙන එකත් එක්ක ටික වෙලාවකින් මෙහෙම හැට ගන්නවා, ෂණෙම්ම නැති වෙනවා. තනින් තතිත් වෙයි. ඇස්සති මිනිසෙක් ඒ දිය බුබුලු දකි සිතයි පරීක්ෂා කරයි. දකින සිතන පරීක්ෂා කරන ඔහුට එය හිස් වූවක්සේ වැටහි, බොල් වූවක්සේම වැටහි, නිහර සේම වැටහි. කිම මහණෙනි, දිය බුබුලෙහි හරයක් තිබේද? එමෙන් මහණෙනි අතීත අනාගත වර්තමාන යම් වේදනාවක් වෙයිද භික්ෂුව එය දකි ඔහුට නිහර සේම වැටහි. කිමෙක්ද මහණෙනි වේදනාවේ හරයක් තිබේද? තනින්වල දැන් හොඳ හුලගක් ඇඟේ වැදුනත් දැනුණා, හොඳට දැමෙනවා තමයි. මොකද්ද ඒකේ තියෙන සාරය ඔයලා බලනකොට? එක්කෝ අපි පාටියකට හරි ගිහිල්ලා ඒ කාලේ මොම මොකක් හරි මෙහෙම ඒ විඳපු ඒවා දැන් කොහොමදත් නැති වෙලානේ. ඒ වෙලාවේ වුණත් වෙනකොට ඇත්තටම දැනීම් මුල්නේ. ඔය අපි දැනීම් වලට යන්නේ, ඒ දැනීම ඒ වෙලාවේ ෂණෙන් පවා සාරයක් නැහැ. හිස් එකයි කිසි දෙයක් කරපු දෙයක් දැනීම් ගොඩාක්. අපි සමාහට කියන්න පුළුවන් අපි මේක වින්දා, අරක වින්දා, අරක අත්දැක්කා, මේක වින්දා, අරක ඉගෙන ගත්තා, මේක කරා. ඒ ඔක්කොම දැනීම් ටිකක් ඒ වෙලාවේම හාරයක් සාරයක් නැහැ.
එහෙම වටහා ගන්න නැතුව කෙනෙක් ඌවා ලොකුයි කියලා ඒක දෙයක් තියනවා කියලා හිතා යන කෙනෙක් මොකද්ද? මැරෙනකොට අර කරපු දෙයක්ුත් නැ නොකරපු දෙයක්ුත් නැ කියන්නේ අන්න ඒක වෙනවා. ඉතින් දැම්මම පොඩි වෙලාවක් ඒක තේරුණා. ඉතින් අන්නේ මොහොත තමයි ජීවිතේ සාරවත්ම මොහොත, අසාරවත් කියලා අවබෝධ වෙන එක. ඒ වෙලාවෙ ඉඳන් තමයි මේවා ලොකුට සීරියස්ලි ගන්නෙ නැහැ. සතුටින් ඔහෙ ආර්ය වහන්සේලා අර ඒක ධර්මයත් එක්ක ජොලියේ ඉන්න එක වෙනවා. සතුටින් ඉන්න එක වෙනවා. ඒ කියන්නේ ලොකු සීරියස්ලි ගන්න මේ Tamante ඒ ප්‍රධාන ඝනභාවය මම කියන එකක් තියෙනවා කියන එකවත් ඒවා ටික හිතෙන් අඩු වෙලා තිබ්බොත් වෙන්න පටන් ගත්තොත් ඒ වෙලාවෙ ඉඳන් සෑහෙන සැලසිල්ලකින් සතුටින් මේකයි වැඩි කරන්න ඕනේ කියන එක අවබෝධයෙන් වාසය කර කර යනවා. මේක හොඳයි, මේ තෝරගල් මේ පිංගතුල හරි හොඳයි. මහණෙනි ශ්‍රීෂ්මකාර ග්‍රීෂ්ම කාලේ අවසන් මාසයේ මධ්‍යහනේ යම්සේ මිරිඟු සැලේද ඇස් ඇති මිනිසෙක් එය දකි. අපි ওই පාරේ තියෙන පේන්නේ තෙල් එහෙම නේද? හොඳට තේරෙනවා අර වාහනේ යනකොට නිකන් අර පාර ඉස්සෙනවා වගේ මෙයා වෙනවා වගේ අර නිකන් මේ මිරිඟුවක්. ඇස් ඇති මිනිසෙක් එය දකි. දකින ඔහුට නිහරසේම වැටහි, මහණෙනි මිරිඟුවේ කිම හරයක් තිබේද? එමෙන්ම මහණෙනි අතීත අනාගත වර්තමාන යම් සංඥාවක් වෙයිද? විශ්ව එය දකි. ඔහුට නිහරසේම වැටහි, මහණෙනි කිම සංඥාවේ හරයක් තිබේද? දැන් ඕව පිඟුතුනි සක්මණේ එහෙම මෙහෙම දැන් මෙහෙම ඉන්නකොටයි ඔය කියෝපේවා තමයි ගිල්ල කල්පනාවට ගන්නෙ. ඒ කියෝප ආකාරයට මතක් වෙන විදිහට ඒ පිටුව කියවනකොට ඔහොම ඒක Tamanට අර සංඥාගත කරන්න ඕනේ හිතේ බලන විදිය. දැන් ওই සංඥාව එහෙම මිනුගුවක් නේද කියලා ඒක හොඳට තියෙන එක නෙමෙයි නේද තියන්නේ. ඕකේ දැන් අපි සමාකලවට මේ අර දැන් මේ සංඥාවේම ස්වභාවය ඒක කල්පනාවට අරගෙන අතරලා එළියෙන් බලනවා වගේ ඒවා අතරින් එකකට හිත ගේන්න ඕනේ. ඕක ප්‍රොජෙනවා කවරි බැනගෙන ගියොතින් දැන් ඔහොම කියවන දේවල් ඒ වෙලාවට ඒක දාන්න ඕනේ හිතන්න ඕනේ. මං කිව්වේ අර මට බොහොම ටිකක් සැර ආන්ටි කෙනෙක් ගාව මේ පිටලට කිව්වද ඒක නෑ නේද? මම ප්‍රෝග්‍රෑම් එකකින් එකට කියලා සමහරට හිතනවා මේ පින් මේ දැන් මම මේ වගේ ඒවා කියව. ඇත්තට මහාස්ති පදෝපන සූත්‍රය කියව කියව හිටියේ කාලේ ඔය ජර්මන් හාඳුරු මට මොකක්ද ඒකට කියන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ ගිල බලන්න කියලා මුලට කියපු වෙලාවේ මම මේ පොත්සාපුවට ගියාම මට මුලටම හම්බුනේ මහා හස්තිපදෝපන සූත්‍රය. ඒක හරියට ඔය විපස්සනාව වැඩෙනවා වඩන විදිය සාරිපුත්ත මහා රහතන් වහන්සේ කියලා තියෙනවා. ඒක විශේෂයෙන් මම නෙමේ කියලා ඒ හැම එකක්ම අනිත්‍යතාවය මම නෙමේ කියන එකයි මේ ඒ පංච භූතයන් හැටියට ඒ හැම විදියක්ම උන්වහන්සේගේ ප්‍රඥාව පෙන්නල එක සූත්‍රයකින් කියනවා දේශනා කරනවා. එතකොට මම ඒකේ අනුව වඩ ඉන්න ගමන් තමයි ඒ කාලේ මං ඒ කාලෙත් මෙහෙම ගලපන පුරුද්ද තිබ්බා. එතකොට අවුරුදු 18යි වයස. ඒක එහෙම ගලපලා බලලා ඉන්නකොට දවසක් ඔය කතාව දිගයි මං කෙටියෙන් කියන්නම්. මොකද මටත් මහන්සියෝක් කියන්නේ ඔය කියලා. ඉතින් ජීවිතේ ඉන්න කාලේ ඒ ලොකු නැන්ද ගාව තමයි අර සල්ලි මට පොකට් මනි ලැබෙන්නේ තාත්තලා වෙතට පිට. මම ඉතින් එහාට යනවා. ගිහිල්ලා මම පොඩි මුරණ්ඩු දෙයක් කරද්ද ගියා. ඒ කියන්නේ ඒ කාලෙත් ඔය මට මොන හරි නිකන් දැනුණා මේක කරන්න යන එකක් තිබ්බා. ඉතින් ඔය දලදා මාංශේ වන්දනා කරන එක මාව පාස්සු අරගෙන මම ලොකු නැන්ද ගෙනිච්ච මුලට මට ආයෙ ආසුණා අර පොලිමේ යන්න. ඒ කාලේ අර බෝම්බ යන කාලේ ඔය වගේ ප්‍රශ්න තියෙන කාලේ LTT ප්‍රශ්න තියෙන කාලේ 1993 2 වගේ කාලේ 91 වයි කාලේ. ඉතින් මේ මම නැන්දට ආයි කිව්වා මේ මම මෙහෙම දලදා වංශේ වන්දනා කරන්න නැන්දා බැන බැන ගියා මෙහෙම ගල ගියා. ඒකට වෙන භාෂාවක් තියෙනවනේ තරහා ගියාම. ඊට පස්සේ මම ඒ වෙලාවේ ෂණෙම්ම ගත්ත ඒ සංඥාව දැන් මම අර කීව කීව පිටියත් ඔළුවේ වැඩ කරනවානේ මිස් මේක වේදනා සංඥා සුන් ඒ කියන්නේ මේ මිරිඟුවක් වගේ දෙයක්. මේ රූපය තිබ්බට මේ විඥානයේ ටික ඔක්කොම මිරිඟුවක් වගේ දෙයක්. ඉතින් ඒක හැබැයි යම් විදිහකින් හිතෙන් පේන්න ඕනේ. හිතෙන් බැලෙන්න ඕනේ ඥානේ. ඒකට තමයි අපි දැන් මේ බල බල යන්නේ ඒවත් හිතෙන්ට පේන්න. අවබෝධ වෙන්න. පෙනි පෙනී තමයි අවබෝධයට එන්නේ. ඌ සක්මනේත් ඒක බලන් හදනවා.
බලනවාකට ගොඩක් හිතන්න යන්න ඇතකොට අස්වභාවික වෙනවා ඩාවට අල්ල ගන්නවා හිත තව සාන්ත වෙවි ඒව කෙරකිරි යනකොට ඒක අන්න තේරෙන එක වැඩි වෙන්න පටන් ගන්නවා ඕක තමයි පේනවා කියන්නේ වැටහින එක එන්න පටන් ගන්නවා කොමාරි අර එහෙම කරනකොට නැන්ද දැක්කා මේ කිසි ප්‍රතික්‍රියාවක් නැහැ ඒ තමයි පළවෙනි පාරයි අන්තිම පාරයි ස්වාමීන් බැන්නේ ඉතින් ඕව ප්‍රායෝගික කරන්න වෙනවා පිගොතන තවත් ඔය කාර් එක පාක් කරලා දිනුනොත් එහෙම දේවල් වෙනවා වුණා ඉතින් ඔය කාලේ ගිහි කාලේ මම ඉස්සරහ සීට් එකේ මට එලවන්න බෑ මම ඔය 18 වෙනකොට මගේ දැන් ඔය ආසාවල් නැති වුණා තාත්තා ඩ්‍රයිවිං ලයිසන් ඒවා ෆෝම් ගෙනාවට ඒ කොහේ ඇඳගාව තියෙනවා මම බන පොත් කියව කිවොම යෝගිව මොම හිටියා ඉතින් මට එලවන්න පුළුවන් හැබැයි පොඩ්ඩක් එලවලා එහෙම පුරුද්දක් නැහැ වාහන ඉතින් මං තාත්තා ගිහිල්ලා හිටියා මොකද්ද එකකට මම ඉස්සරහ සීට් එකේ ඉන්න ගමන් අර ගෙදරක් ඉස්සරහ තමයි පාක් කරලා තිබ්බේ ටික වෙලාවක් යනකොට කවුද එක්කෙනෙක් අර වගේ ඔව තදාගෙන ආවා මට එච්චරයි දන්නේ ඔය කියන විදිය කියන්නේ එතකොට මම ඉතින් මම බැලුවා බලලා මම ආන්ටි කෙනෙක් හිටියේ මං කෝ ආන්ටි සෝරි ආන්ටි I don't know how to drive when my father comes I will move the vehicle කියලා මොම් මම කිව්වා එයාට යානිකම මම කරන් ගියා ඊට පස්සේ අයම දුවලා ගියා ඒ පැත්තට මම අර ටික කිව්වා මේ විදිහට තමයි කිව්වේ ඇත්ත මං හිතන්නේ කිනවට එයා දුවලා ගියා ඊට පස්සේ ආය ආවා ඊට පස්සේ කිව්වා පුතා son you can stay it's okay කියලා ඔයාට ඉන්න පුළුවන් උමින්ද කියලා එතකොට එයා කිව්වා මම මෙහෙම බණිනකොට වෙන්දට අනිත් අය මට බණිනවලු හැබැයි පුතා බැන්නේ නැහනේ කියන්නේ මම එයාටත් ඒක කල්පනා වෙනානේ පුතා ඉන්න කියලා ඔහොම කිව්වා දැන් මේවා ඔළුවට ගිහිල්ලා තියෙන්න ඕනේ පින්වතුනි. තමන් හිත චුට්ට චුට්ට නිවා ගන්න ඕනේ. නැත්තම් දැන් ওই ගෙවල් වල වටපිටාවේ ඉන්න අය ඉන්නවා රාක්ෂසයෝ. ඒගොල්ලන් බලාගෙන ඉන්නේ මේවා කරන අයගේ අරුඩුපාඩු හොයාගන්න. මොකද එතකොට ඒගොල්ලන්ට තවත් හොඳ රාක්ෂස භාවයෙන් ඉන්න පුළුවන්. කවුරු මේක කරනවා කියලා දැන් තමයි ඒක ටිකක් ඒගොල්ලන්ටත් වදයක්. ඉතින් ඒගොල්ලන් බලයි ඔය සිල් ගන්නවා කියනවා භාවනා කරනවා කියනවා ඒත් කේන්ති යන්නේ. ඔය මෙයා වෙන්නේ. ඉතින් එතනත් ඉඳ වෙනවා විදියක් මේවා ප්‍රායෝගිකව අර තමන්ට ඇරෙන දේවල් අත්වරින්ද වෙනවා ඒවා අතල්ලා කැලේකට යනවා නෙමෙයි තමන් ඒවා විඳින්න නැති කෙනෙක් වෙනවා මිදෙනවා ඒතකොට භූත ප්‍රේත ලෝකවල ඉපදෙන්නේ නැහැ මැරෙනකොටින් එහෙම වගේ හිත හදාගෙන හිත වඩාගෙන එයා ගීව හිටියත් ආර්ය මාවතේ වැඩිගෙන යනවා ඒක අපිට වෙන්න ඕනේ එතකොට අනිත්‍යයටත් බණ කියන්න ඕනේ නැහැ ඒක බණක් වෙනවා තමගේ ජීවිතෙන් බණක් වෙනවා හරි ඒක තමයි සිද්ධ වෙන්න ඕනේ තමන් දහම් රසයේ දහම් සෝයේ විඳගෙන අනි දුක් විඳින සත්වයාට ඔය ඉස්සර ඉතියා මගේ සම්යම් ශ්‍රාවකියෝ කොළඹවට දැන් නම් ඒගොල්ලන් උත් බණ කියන්න කියලා දැන් අමාරු වෙටිලා මං කියලා දිනා වැඩි කතා කරන්න එපා සංසුන් වෙන්න අවබෝධ කරගන්න ඉතින් කොහොමනත් ඒ පිරිස ඔය පොලිස් කාර්යයකට කියලා තියෙනවා තේරුම් කළා තියෙන එක දවසක් පොලිසිය කෙනෙක් තේන්ති ගියාම මාත්‍යෝ සමා වෙන්න මාත්‍යෝ මොකද දවසක් මම මේ බණ කිනෝට මේ පොලිස් කාර්යයක් මෙහෙට මෙහෙට යනවා IBC කට්ටිය හම්බෙලා පස්සේ ආව ඔක්කොම ඉන්නන් පස්සේ ආවනන් පස්සේ එයා කිව්වා මෙහෙම අර මහත්තයෙක් මට හම්බුණා ඒ මහත්තයා මේ මොකද ඒක කියන්නේ මට කේන්ති ගිල්ල වගේ තිබ්බලා තිබ්බා එතකොට ඒ මහත්තයා කිව්වලු මේ මහත්තයෝ මේ ඔය කේන්ති යන්නේ අසරණ හින්දා කියලා කෙනෙක් අසරණ හරි කාරණාව එතකොට කරුණාවක් ඉබේ වෙනවනේ කෙනෙක් අසරණව ඉන්නකොට එයාට වේදනාවක් නෝ මේ ප්‍රකාශ කරන්නේ ඉතින් එතකොට යාට එක ෂොක් එකක් වුණාලු ඒ කියපෙදී. ඉතින් යා හිතන එක ලොකු කමක් කියලා නිකන් මේ දන්නේ නැද්ද ඒගොල්ලන් අර ඒ පුරුදු වෙලා තින්නේ කේන්ති යන වැඩ කරවන්න. එතත් තමයි කියලා තියෙන්නේ කවුද ඔයාට කොහොමද මොකද්ද ඔයා ඔහොමයි හිතන්නේ කොහොමද කියලා. අන්න ඔය එතකොට යා මේ විස්තරයක් කියනකොට තමයි ඔය හොයාගෙන ඔය ආවේ ඒ කාලේ. ඉතින් මේ ප්‍රායෝගිකව අර බලන්න වෙනවා දානෙ වන්දන කොටනත් ඒ වැදෙන එක තැරෙන තැන ඒක මගරින්න බලන්නෙත් නෑ තැරෙනවත් එක්කම අර මේක වේදනා සංඥාව නේද? එතකොට මේකේ මෙහෙම මිරුංගු දැන් මේ කියපු ඒවා ඔළුවට එන්න ඕනේ. අර එහෙම ඒතකොට සක්මනේත් පුරුදු කර කර ඕ එහෙම කරන එකට තමයි මේක කියවන්නේ. කියවන එකයි ඒ අන්න ඒතකොට ඊට පස්සේ වළඳනකොට ටොයිලට් යනකොට අන්න එහෙමම මතක් වෙච්ච එකක් අරගෙන බලන්න කරන්න ඕනේ. හැබැයි දැන් මහණින්ස් එතකොට හරි යම් සංඥාවක් වේද භික්ෂුව එය දකි. දකින ඔහුට නිතර නිහරසේම වැටහි. මහණෙනි කිම සංඥාවේ හරයක් තිබේද මහණෙනි යම්සේ හරෙන් වැඩ ඇති හරසොයන හර
සෙවීමෙහි නිරත මිනිසෙක් තිනුණු පොරවක් ගෙන කැලෑවට වදි. ඔහු එහි ඇද නැති නාඹුල් නොපිදුණු කෙසෙල් කඳක් දකි. ඔහු එය මුලින් කපයි, අගිනුත් කපයි, අග කපා පතුරු ගලවයි. ඔහු එහි පතුරු ගසන්නේ එලේවත්ද පලේවත්ද? එලේවත් නොලබයි. එනම් තේරෙනවනේ ඔක ගන්න පුළුවන් අර්ථය. පිඟතුනට ප්‍රශ්නයක් නැත්නම්. හරයක් කොයින්ද? ඇස් ඇති මිනිසෙක් ඒ කෙසෙල් කඳ දකි, සිතයි, විමසයි. අන්න ඒක බලන්න ඕනේ. දැන් ওই කෙසෙල් කඳ අපි බලනවානේ. දකි, සිතයි, විමසයි. දකින ඔහුට නිහරසේම වැටහි. හරයක් නැහැ කියලා වැටෙනවා. මහණෙනි, කිම කෙසෙල් කඳෙහි හරයක් තිබේද? එමෙන් මහණෙනි, අතීත අනාගත වර්තමාන යන සංස්කාරයක් ඇද්ද? භික්ෂුවේ මේක රූප වේදනා සංඥා සංකාර වල සංකාර. ඔහුට එය නිහරසේම සිතෙයි. මහණෙනි, කිම සංස්කාරයේ හරයක් තිබේද? මහණෙනි, යම්සේ විඥාකාරයෙක් හෝ විඥාකාරයෙකුගේ ගෝලයක් හතර මං සන්ධියක මායාවක් දක්වයි. එය ඇස් ඇති මිනිසෙක් දකි. දකින ඔහුට එය නිහරසේම වැටහි. මහණෙනි, මායාවී ඇති හරය කුමක්ද? එමෙන්ම මහණෙනි, අතීත අනාගත වර්තමාන යම් විඥානයක් වේද? භික්ෂුවේ දකි. දකින ඔහුට එය නිහරසේම වැටහි. කිම විඥානයේ හරයක් තිබේද? මහණෙනි, මෙසේ දකින ආරි ශ්‍රාවකයා රූපේ විඥානයේ කලකිරේ. රහත් බව සඳහා අනිකක් නැතයි. දැන් මේවා මෙහෙම කියවලා ඇඳේ හරි කියවනකොට හරි ඔහොම නිෂ්කලංකව චුට්ටක් අර හිස් වෙත නිහඬ හිතෙන් කල්පනා කරන්න, රිලැක්ස් කරන හිතෙන්. දැන් ඒකටනේ මෙහේ ආවේ පින්වතුනි. Tamante අවකාශය තියෙනවා. ඒක නිෂ්කලංකව විශේෂයෙන්ම වෙච්ච දේවල් වලට ඒවා හොඳට ප්‍රකටයිනේ. මේ වෙලාවේ තිබ්බා නැති වෙලා ගියා. ඒක කාම ලෝකයේ වෙච්ච සිදුවීමක් වෙන්න පුළුවන්, භාවනාවේ සිද්ධ වෙච්ච සිදුවීම් වෙන්න පුළුවන්. ඒව ඔක්කොම මුනේ මොකද? වේදනා සංඥාවක් නේ හටගත්තේ. ඉස්සරහට එහෙම වුණත් ওই දෙයමන්නේ වෙන්නේ. ඒ යන්න හුස්මත් එක්ක රිලැක්ස් කරලා ඒ මිනී කරන එක වෙන ඔක්කොම. දැන් සක්මනේදීත් රිලැක්ස් වෙන්න ඕනේ. රිලැක්ස් කියන තේරෙනවනේ, මේ ශාන්ත හොඳට හිත නිදහස්, ඇඟ නිදහස්ව සක්මනේදී එහෙම කරන ගමන් තමයි අර ඔය කියපු කාරණාව ගැන තමන් වෙනම හිතන්න ඕනේ. දැන් මේකෙදී ඔහොම හිතන එකක් ගන්න එක තමයි සක්මනේදී කරවන්නේ. අර හැබැයි ඒක තමයි නිකන් හිත යන්න පුළුවන් මනස්කල්පිත. ඒක නැති වෙන්න තමයි ආයි 100 අඩිය තියෙන එකට කල්පනාව ගන්නත් ඕනේ. මේ මොහොතේ පේන ටිකට කල්පනාව ගන්නත් ඕනේ. නෝට් කරන්න ඕනේ. අර එහෙම ඉඳගෙන තමයි යන ගමන් අර වගේ ධර්ම කාරණාව එහෙම ගලපන්නේ. පිඟුතුලට ඒක ටිකක් තේරුණාද දැන් වෙනකොට? කී දෙනෙකුට ඒක තේරුණාද? ඔය දැන් සමහරවිට කියන විදිය. එහෙනම් හොඳයි. එහෙනම් මම සතුටුයි. එතකොට තමයි ගැඹුරු එකට වැටෙන එකට අවස්ථාවක් එන්නේ. නැත්තම් අර ඒ ෂණෙන් එන දේවල් වලට විතරක් වුණොතින් ඒ ගැඹුරු එක වෙනවා මදි පිංවතුනි. හිතන එකත් මදි වෙනවා, අර ඇතුලෙන් ධම්මානුපස්සනා වෙන එකත් මදි වෙනවා. එහෙනම් මේක දන්නවා කීව කීව කරන්න. අද වැඩිය බලන්නේ තව බොහොම හොඳයි. මේ පැත්තෙම තමයි හොඳ ප්‍රශ්න එන්නේ. එදත් අර මෑණියෝ එතන ඉඳන් තමයි අර මොකද්ද එක සූත්‍රයක් මට කියවන්න කිව්වේ. වං අත පැත්තේ මොකක් හරි එකක් තියෙනවා. පිරිසත් වැඩි, මේ අඩුයි. පිංගුතුලට දැන් ඇත්තට මම වඩින්න නෙමෙයි හිතේ.
තනියම ඔක බැලෙන්ඩත් ඕන්නේ හාමුදුරන් මෙහෙම කියන එකම දැන් නැවතිච්ච තැනෙන් හිමීට බලන්ඩ කෝමතත් හෙට අනිද්දා තමයි අන්තිම දවස මේක ඉවරයක් වෙන්ඩ මේක ඒ විදියට බලලා තමන්ට අරහම ග්‍රහණය කරන්න විදියට කරන එක බලන්ඩ උපරිම කරන්න එහෙම වේගින් යනවනම් කරගෙනයන්ද ග්‍රහණය කරන්න එක නැතිව නිකං හරි බලබල යන්ඩ වෙනවා කාලය අඩුවේගෙන යනවන තොර මේක සීපත් කරන්න හාමුදුරුවන්ට මේ අර උතුමන් වහන්සලා එදා මේක නිකං තේරෙන් නැතු හරි බලගෙන යනකොට යම් දෙයක් මොලේ වෙන්ඩ පටන් ගන්නවා දැන් ඔයි චුට්ටියට හරි තමන් ඕම කල්පනා කරන එක කරනකොට තමන්ගේ විශාල දියුණුවක් ඇතුළේ සිද්ධ වෙනවා කුසලේ පැත්තෙන් වෙයි ඒක උදාහරණයකට එදා කිව්වනේ පළවෙනි දවසේම අර සීල සමාධි වඩපු කවුද මේ සහෝදර දෙන්නගේ එක සහෝදරෙක් මැරුණ අපවත් වුණා. එතකොට ගිහි ජීවිතේ හිටපු සහෝදරයත් අපවත් වුණා. දෙන්නම අනාගාමී සකුදාගාමී කියලා බුදුහාඳුරෝ කියනවා. ප්‍රකාශ කරනවා. දේශනා කරනවා. එතකොට බුදුහාඳුරෝ කියනවා මේ දෙකේ වෙනස මොකද කියලා. කියන්නේ මොකද මේ දෙන්නම හොමිඳලා අර ප්‍රශ්නයක් වෙනවනේ පැවිදිලත් මෙච්චර තත්ත්වයක් දාවේ. එතකොට ගිහි විඳලත් මෙච්චර තත්ත්වයක් දාවේ. වෙනස මොකද්ද? පැවිදිලා හිටපු එක්කෙනාට ගිහි වෙටපු එක්කෙනාගේ පඤ්ඤාව තිබ්බනම් ඒ ඵලෙ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉහළ වෙනවා. එතකොට ගිහි වෙටපු එක්කෙනාට පැවිදිලා හිටපු එක්කෙනාගේ සීල සමාධි තිබ්බනම් ඊට වඩා ඉහළ ඵලයක් ලැබෙනවා. එතකොට මේකේ පෙන්වන්නේ මොකක බලයක්ද? දැන් අර ඔච්චර කාම්භෝගී වින්දලත් එයා ඒ තත්ත්වයට ආවේ මොකක්ින්දද? පඤ්ඤාවෙන්ද? ඉතින් දැන් මෙතනදී මොනවද අපි කරන්න බලන්නේ? පඤ්ඤාව අවදි කරන්න. ඒ කියන්නේ එදා බුදුහාඳුරෝ ඔය කියනකොට ඒ ස්වාමීන් වහන්සේලා සීල සමාධිය වැඩිලා. ඒකයි ඔය ඕක කියන්නේ. සමහරට එදා පහනදම් පුරාණ ඉඳලා අවුරුදු 5ක් ගිහිල්ලා පස්සේ වගේ ඔය කර්ණාව කරන්න බුදුහාඳුරෝ ඒ රහත් වෙනවා කියලා දැනගත්තාම ඇවිල්ලා දේශනා කරපු එක. එතකොට දැන් මේ අපි ඒ අන්තිම එක දැන් මෙතන පින්වතුන්ලා එහෙම මෝරලද කියලා කියන්න දන්නේ නැහැ. ඒත් පින්වතුන්ලට කවදාහරි දැනුත් අර ඒක හුරුවක් ඇතිකරන්න අනිවාර්යෙන්ම මේක තමන්ගේ උපරිම මේකට තමන්ව එක්ස්පෝස් කරන්න තමයි ඒක වෙනවා. ඒ වගේම නිකන් බලාගෙන ගියත් තමන්ට ඉහළ කුසලයක් වැඩනවා කියන එක මම පෞද්ගලිකව යම් විදිහකින් තේරෙන හින්දා තමන්ට මොකක් හරි මැණික් ගොඩක් දාලා මැණිකක් හරි අරන් යන එකකට තමයි මේ දේවල් කරන්නේ. එතකොට මේ සද්දා සපිත සති සමාධි පඤ්ඤා වීරිය කියන ඉන්ද්‍රිය පහෙන් මේ සද්ධාව කියන එක මම එදා විස්තර කරා බුද්ධාලම්බන පීතිය වෙන විදියට ඔය දන්න නමස්කාරය හරි මොනවා හරි ඕවා කරනකොට සද්ධාව පැත්ත වැඩෙනවා. සතිය වැඩෙනවා තමන් එහෙට මෙහෙට යනකොට නිකම් මේ යන්න යන්නේ මේ කයට හිත තියලා වර්තමානෙට එහෙම ඇඟ සොලවන්න පුරුදු කරන්න බලනවා. ඒක ඉබේම එන්නේ නැහැ. ඒක තමන් මතක් කර කර කරන්න ඕන එකක්. එක එකව කල්පනා කර කර කරන්න යන්නේ නැහැ. මේම පේන ටිකයි ඇඟට අවධානය යොමු කරන් ඔන්න දැන් මහන්සි වෙන විදිහට යන්නත් එපා. දැන් මේක වෙහස එන ටිකක් නැච් ස්වභාවිකව නැකිලා ඊට පස්සේ අවධානය ගන්න පුහුණු කරන්න ඕනේ. නැත්තම් මේක අමාරුවේ මෙහෙම අඩි තියලා ඔන්න ඔළුව පුපුරන විදිහට එහෙම කරන්න යන්නෙත් නෑ. නිකන් ඔහේ දඩිබිඩි ගාලා යන්නෙත් නෑ. මේක try කරන්න ඕනේ චුට්ට චුට්ට වර්තමානෙට කයට තියෙන හැටි ගන්න. ඒ වගේම වර්තමාන පේන ටිකට විතරක් මතක් කරලා අවධානය යොමු කරන්න. ඔක සාමාන්‍ය. ඒතකොට ඒකෙදි සතිය වැඩෙන්න පටන් ගන්නවා. සමාධිය තමන්ගේ වෙලාවල් තියෙනෝනේ මෛත්‍රිය ආනාපාන සතිය වෙනම ඉඳගෙන වැඩෙන වෙලාවක්. ඒක හැබැයි දික් කරන්නේ නැහැ. මොකද ඒව දික් කරොත් මේක කිය බැලෙන එක ප්‍රධාන දේ නැති වෙලාව නැහැ එකටයි. ඒක අඩුම වැඩිම වුණොත් පෑයකට වඩා යන්නේ නැහැ ඒ වඩන එක. මෛත්‍රී භාවනාවෙන් සමාධිගත වෙන එකයි. ඒකෙන් ඊට පස්සේ ඒක අතරලා රුදේ පොඩ්ඩක් එක කියන්නේ මේ ආනාපාන සතියට මේ මොනවාද මේ යන්නේ එකයි. ඒක වෙනම ටිකක් කරන්න ඕනේ. සාන්ත කරගන්න ඕනේ, හිස් කරන්න ඕනේ. එතනදී මොනවත් විපස්සනා කරන්න යන්නේ නැහැ. ඒක වෙනම වඩන්න ඕනේ. ඊට පස්සේ ආයි නැකිටලා අර බණ පොත් ටික ඔය දැන් කියවන්න තිතුරු ටිකක් තියෙනවනේ. ඒක විදර්ශනා වඩන්න ඕම තියෙන ටික ඔන්න ඔහමම සක්මණේට ගන්න පුළුවන් එකක් ගන්නවා. තව ඉඳගෙන කියවනවා අන්න එහෙම මාරුවට කරන් දෙනවා. දැන් මේ අර විදියට වර්තමාන හිත තියෙන එකයි බලන එකයි සතියටයි තියි. එතකොට වීරියටයි තියි. අපි අර අනතමග්ග සම්යුත්තේ බැලුවනේ නේද? කනකස්පය වියසිදුරෙන් ඒ අවධානය හිතන්න ඕනේ පින්වතුනි. ඒක තුලින් තමන්ගේ හිතට ගැම්මක් එන්න ඕනේ. අපි මේක කරේ නැත්තොත් මොනවා වෙයිද කියලා.
දැන් මේ ඉන්ද්‍රිය පහෙන් පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤාව වඩවන එක කොහොමද සිද්ධ වෙන්නේ? පිංගුතුලට දැන් වෙනකොට මොකක් හරි වැටහිලා තියෙනවද මේ පඤ්ඤාව කොහොමද අපි වඩා ගන්නෙ? වැඩෙන එකක් මේ වැඩසටහන සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවද? කොහොමද සිද්ධ වෙන්නේ? මොකද්ද? නෑ හරි. හැබැයි අර දැන් ඒක එකින් එකට දැන් ඒ හතර ඉන්ද්‍රියන් දැන් මේ මේ සද්දා සති සමාධි මේක අපි අර දැන් සාමාන්‍ය අර දණ්ඩ නමස්කාරය හරි බුදු ගුණ ටිකක් හිතනකොට හරි සරණ යනකොට හරි මේ පූජාවල් තිනකොට හරි ඒ වෙලාවේ අපි අර සද්ධාව කියන එක හැම එකටම සද්ධාව තියෙන ඔය ඔක්කොටම එකින් එකට සම්බන්ධයි දේවල් තියෙනවා. ඒ සද්ධාව එතන වෙනම ප්‍රකටව පේන්න තියෙනවා ඒ අවස්ථාවලදී. සතිය ප්‍රකටව තියෙනවා අර එන යනකොට වර්තමානට ඒ ඉරියව් වලට ඒ අවධානය යොමු කරනකොට සතිය වැඩෙන එක එතන තියෙනවා. එතකොට සමාධිය තියෙනවා අපි වෙනම කල්පනාවක් නැතුව ධානයක් වගේන එක හිස්ත හිස් කරලා සහැල්ලු කරනකොට මෛත්‍රියෙන් හරි ආනාපාන සතියෙන් එහෙම වෙන වෙලාවට ඒක වැඩෙනවා වෙනම. ඒක ප්‍රකටව වැඩෙන වෙලාවල්. එතකොට පඤ්ඤාව ප්‍රකටව වැඩෙන්නේ කොයි අවස්ථාවේදී? මොකද්ද? හරි මේ මෑනියු කියලා. හැබැයි මම හරි මම බලනවා අනිත් අයටත් ඒ උත්තර එනවාද කියලා. දැන් කාගෙන් හරි උත්තරය අහලා කියන්න යන්න එපා. මේක Tamanටම පොඩ්ඩක් මේකේ තියෙන වැඩපිළිවෙල මෙහෙම තේරුමක් කියන එක හොඳයි. මේ පඤ්ඤාව වැඩෙන්නේ අවස්ථාව කොහොමද ප්‍රකටව සිද්ධ වෙන අවස්ථාව කොයි වෙලාවේද? මොකද්ද? නෑ කොයි වගේ වෙලාවකටද? කොයි වෙලාවකද දානේ වළඳනකොටද ප්‍රඥාව වඩන එක මේ වැඩපිළිවෙලේ සිද්ධ වෙන්නේ? මොකද්ද? එක උත්තරයක් දෙන්න මේක තේරුම් ගන්න එකක් නෑ මෙතන. එක වචනයකින් කියන්න පුළුවන් එකක් තියෙනවා. මොකද්ද? ඔය එක කොයි වෙලේද වෙන්නේ? යෝනිසමනසිකාර කියලා මේ මල්ලි කියනවා. ඒතර එක කොයි වෙලේද එක අපි දැන් කරන්න බලන්නේ? කොතනදී අර බුදුන් වඳින වෙලාවේද කොයි වෙලාවේද? ඇත්තකින්. ආ? මොකද්ද? අන්න පොත කියවන වෙලාවේ. හරිද? ඔක සරලයි. පොත කියවන වෙලාවේ. දැන් මේ පොත් කියනවා කියලා වචනේ හරි නරකයි මේකට දැම්මම. මොකද එතකොට එන්නේ පොත කියවන වෙලාවේ. ඔක සරලයි පොත කියවන වෙලාවේ. ඔය ඉන්ද්‍රිය පහේ ඒ ඉන්ද්‍රිය පහේ පඤ්ඤා ඉන්ද්‍රිය වැඩෙන එකේන්නේ පොත් කියවන වෙලාවේ. නැත්තම් ශාන්තව යන මීහරක් වගේ වෙනවා. අර මීහරක් සමා වෙන්න පිංගොතනේ. මේක මම ගිය වැඩසටහන වලත් කිව්වා. හැබැයි ඉතින් ස්වාමිවංශයේ එහෙම කිසිම මේ වදින එකක් කියන්න කැමති නෑ. මේක මගේ මේක ගතිය නෙමේ. හැබැයි ඒක වෙනවා පින්වතුනි. මගේ දැන් මම ගුරුදේවයන් වහන්සේගේ නෝට්ස් ටික ලැබෙයි. ඒක ලැබුණොත් තමයි ගොඩාක් කරුණු ටිකක් ලැබෙනවා මේ මාර්ගය සම්බන්ධව. ඒක උදව් වෙයි. උන්වහන්සේ අපිට කියනවා භාවනා යෝගී වෙන්න එපා, පඤ්ඤාව නැති ඒ භාවනා යෝගී ඒ පැත්ත වෙන්න පුළුවන්. එතකොට මේක වැටහීමක් නැති සැක ඇති නිකන් චංචලව ඉන්න දැනුම තියෙන කෙනෙක් වෙන්නත් එපා. එහෙද? මේ දෙකම එකට වෙන්න ඕනේ. දැන් පින්වතුන්ලගේ විශේෂයෙන් අර මෙහෙම ඒ යෝනිසෝමනසිකාරය අවදි කරන පැත්ත ඒ දේශනාවල් ඔස්සේ කරන එක තමයි මේ වැඩසටහනේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. ඒකෙදි තමන්ගේ අනාදිමත් කර්මත් ඔක්කොම කැපෙන්න පටන් ගන්නවා. භාවනාව හිර වෙලා තියෙනවයි, ලෞකික හිර වෙලා තියෙනවයි උපරිම. ඒක අමාරුයි. ඔහොම ඔය මට්ටමට ඇවිල්ලා තියෙන්නේ පින්වතුන්ලගේ සෑහෙන කුසලයක් පිටිපස්සේ ආත්ම ගානක කුසලයක් එනවා දැන් මේ වෙලාවේ. නැත්තම් මේ විසි වෙලා යනවා දැන් අමාරුයි. ඒක දැන් මේ විශේෂයෙන් මම නෙමෙයි කියන දැන් මේ එන කොටසට එනකොට අඳුන් කන්දකට එන්නේ. ඒකට බාධා එන්න ඉඩ තියෙනවා. ඇඟේ පතෙන් උයි හිතෙන් උයි. මොකද මේක නිකන් පොත කියවනවා වෙන්නේ නැහැ. Taman ලොකු පරිවර්තනයකට යනවා දැන් මේක බල බල යන්න ඕන රිලැක්ස් එකේ. මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පරි ඒක තේරෙන්නේ නැතිව ස්කිප් කරන් ඊළඟ තිකේ හොම් බල බල යන්න. දැන් ඔය අහුනෙත් ඔය හොඳ සූත්‍රයක් කියලා ඒ වගේ වුණා. තායි චුට්ටක් එක හොඳට බලන්න. ඔක චුට්ට සක්මනේදි බඩන්න. එතකොට පින්වතුන් මාර්ගයේ ඉන්නේ. බය වෙන්න දෙයක් නැහැ. නිවන් මඟ මාර්ගයේ. මොන පොද්ද?
දැනට කියන්නේ මේ පොත් තමයි දිගටම කියන්නේ බුදුහාන් මොකද්ද ඒක තියෙන්නේ නැදි මහලේ ඒ ප්‍රින්ට් කරලා තියෙනවා නැදි මහල කියන්නේ මොකද ඒ කියන්නේ ඔන්න නැදි මහලේ කොහෙද ඒක ශාඛා තියෙනවා ඒ තැන්වල මේ බෞද්ධ මොකද්ද ඒකට කියන්නේ බෞද්ධ සංස්කෘත මණ්ඩ මධ්‍යස්ථානය මේමයි මේ ගණ්ඩ බලන්නේ බුදුහාඳුරන්ගේ සූත්‍ර පරිවර්තනයක් ගණ්ඩ තමයි බලන්නේ බුදුහාඳුර කියපු දෙම දැනගන්න තමයි ඔය මේ වැඩපිළිවෙල තියෙන්නේ. ඒකට ඒක දැන් මට මේක තමයි තේරුනේ යම් ගැඹුරුත් නැතුව සරලව. ඉතින් මේක පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මට තේරුණා මේකෙන් සිද්ධ වෙනවා මට අපි බලාපොරොත්තු වෙන දේ. ඒ කියන්නේ එදා කාලේ වගේම අර වැටහෙන එකට අවශ්‍ය කරන ප්‍රමාණයට පැහැදිලි මීටත් වඩා පැහැදිලි කරගන්න පුළුවන් ඇත්තටම මේ කවුරුත් එහෙම දැන් කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේලා වුණත් ඒව පරිවර්තනය කරා මේ තමාකට සැහැල්ලු වගේ දිහිල් වගේ ඉංග්‍රීසි පරිවර්තනය තමයි ඒක පැහැදිලිව වැඩි යමුණත් කරන්න කියන මේ තියන ආකාරයට මේ මොකද ඒ කියන්නේ අර භාෂා භාෂාමේ විද්‍යානුකූලව භාෂා විද්‍යාව අනුව කෙරෙන්න ඕන විදිහට පරිවර්තනය කරලා තියෙනවා මොකද්ද ඒවා මොකද්ද ඔව් ඔව් හරි කමක් නැහැ මේකත් පැහැදිලි නේද ගැටලුවක් නැහැනේ ඕන් හොඳයි දෙක එහෙනම් හොඳයි හරි හරි මම හිතනවා මේක අනිවාර්යයෙන්ම දෙවිවරු මේ සසුන රකින්න තුමා මොකද දැන් මේ මම ගොඩක් මේ පැහැදිලි ප්‍රමාණය ඇති මෙතනින් කමටහනක් කරන එක තරමට අවශ්‍යයි දැන් ඉංග්‍රීසි පොත සමාකය මට විදේශකය ඔස්ට්‍රේලියාවේ ඒ අය කියනවා මේ ට්‍රාන්ස්ලේෂන් එකේ මොන හරි ගැටලුවක් ඒගොල්ලන් මේ වචන වලින් හොය හොයන අය කවදාවත් ඕක වෙන්නේ නැහැ ඔය හොඳටම ඇති ඒ ට්‍රාන්ස්ලේෂන් එක දැන් එහෙම ට්‍රාන්ස්ලේට් කරන ස්වාමිවහන්සේලා වුණත් වැඩිය භාවනා මේ දැන් මම කරන ක්‍රමේ ඒගොල්ලන්ට තේරුමක් නැහැ ඒගොල්ලන් හොමෝම ඒක අර එක මොලයක් එක වැඩ කරන්නේ මේකදී අපි දැන් වැඩ කරවන්න බලන්නේ මාර්ගඵල ලැබෙන්න එච්චර ලොකුවට මේක වචන වල පැහැදිලිතාවයක් ඕනේ නැහැ ඒකට ඒ බලන ක්‍රමේ තියෙන්න ඕනේ හැබැයි අර බුදුහාඳුර දේශනා කරනකොට මෙහෙම මෙහෙම බලන්න කියනවා අතීතයට දාලා අනාගතයට දාලා අන්න ඒවා අපේ මනසේ ව්‍යායාමයක් වශයෙන් වෙන්න ඕනේ. එතකොට තමයි අර ඒ අර ධර්ම ඇස්ස සම්බන්ධව දෙයක් මෙතන අවදි වෙන්න පටන් ගන්න. බුදුහාඳුරට මේක කියනකොට පැහැදිලි නේද? මොකද්ද එකක් තියෙනවා කියලා තේරෙනවානේ. ආඳුර ඉතින් මං කිව්වේ අර මෙහෙම බලනකොට දැන් මෙතන නයෙක් නයෙක් කියලා හාමුදුරු ඉන්නවා කියලා කියනවා. ඉතින් ඉන්නවා මෙතන මේ ශාලාවේ. දැන් පිංගුතුලට බලන්න තියෙනවා බල බල ඉන්න ගමන් වලිගේ හරි පේයි එක තැනක. අන්න ඒ වගේක් මෙතන තියෙනවා. මෙතන භාග්‍යතුන් වහන්සේ ජීවමානව ධර්මයේ තුල වාසය කරන දෙයක් මේ ධර්මයේ එකයි මං නැති වුණා මම නැති වෙන්නේ නැහැ කියලා බුදුහාඳුරේ ඒ කාලේ උපදෙස් දෙනවා. මගේ ධර්ම විනය තුල මම ඒ එක තමයි ගුරුවරයා වෙන්නේ කියලා එම කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ නැති වෙන්නේ නැහැ කියලා කියන තැනක් තියෙනවා. ඒ ආනන්ද හාමුදුරන්ට අන්න එතන මේක මේක වෙනවා පින්වත්නි. ස්වාමීන් මේ මේ දෙන්න බලන්නේ ස්වාමීන් මහන ජීවිතේම මේ වස්තුව පමණයි. මට වෙන දෙයක් දෙන්න නෑ. ඒතර පින්වත්ලා සිංහල බෞද්ධයෝ ඇටියට මේ බුද්ධ ශාසනය තමන්ගේ પરම්පරාව රැකගෙන ඇවිත් ඉෂ්ඨකාමී කට්ටිය පස්සෙන් ඉන්නවා. ඒගොල්ලන් උපරිම ආශිර්වාදයේ මේ බුද්ධ ශාසනයෙන් විඳින්න ඕනේ. සතර අපායට යන්නේ නැති උත්තම පිරිසක් මේ සාන්තිය, ඒ විමුක්තිය ලැබෙන්න ඕනේ. නැත්තම් කටින පින්කම්ද, අනිත් පින්කම්ද වර්ණා වෙවි. පෘථජන පිරිසක් මේ පූජාවල්ද, හැම එකම් බෝධි පූජාවල්ද, අරකයි මේකයි අපරාධි මේ ශාසනය මේ උතුම් මේවත් පරිසම් කරන්න අවුරුදු ගණන් ඒවටත් එක එක සල්ලි වලින් කරන පින්කම් වලටම අපි බර වෙලා. මෙතන මේ තියෙන උතුම් මාර්ගඵලයකින් අපි බුදුහාඳුනට ප්‍රතිපත්ති පූජාවෙන් අපිවත් ගලවගෙන අනිසත්‍යයන්වත් ගැලවෙන්න මාර්ගයක් අපි අවදි කරන් යන්න උන් නැත්තම් අපරාධි මේ ශාසනය. මේව බල්ලා මේ සමාකය මේ එක එකව භාවනා රිට්‍රීට් කරපුවා ඉන්නවා පෙර પરම්පරාවල. කොහෙද බුරුමේ ගිහිල්ලා කෝච්චි වලින් සමාක ආච්චිලා සීලා මං කවුද කියන්න කැමති නැහැ. ඒක සමාකය ස්වාමිවංශයෙන් වෙන්න පුළුවන්. මොකද මං ඒ ගායට ස්වාමිවංශ මේ හැමකම් ගවේෂණය කරනවානේ. එතකොට එහෙම කරලා මේ පන්සල් හදලා අරවා මේ ඔක්කොම කරලා කොහෙද තාම තමන්ගේ පුතාලා ගාව මැරිලා පස්සේ ඒ පුතාලා මැරෙන්න ලං වෙනකොට මේගොල්ලන් ඔන්න පෙනී හිටිනවා හැමදාම ඉඳලා තියෙනවා ඇඟවල් ගාව ඉත සතර පහෙන් මිදිලාද පින්වතුනි මේවා තමයි ඇත්තට යථාර්ථයෙන් වෙන දේවල් එතකොට මොකද මේ අය අර පෞල් ජීවිතේ වටපිටාවට
එන් බේරෙන විදියට නිදහස් වෙන විදියට භාවනාවක් වැඩුන්නේ නැහැ. එතනදී ඒගොල්ලන්ගුත් එක්කත් ඇලී ගැටි හිටියා. එතකොට ඒ මට්ටමට මේක වැඩෙන්න ඕනේ. ඒක අර අපේ ආච්චි කෙනෙක් අපි දැක්කා. සී අම්මගේ ආච්චි සීයාගේ අම්මා. ඒගොල්ලන් අර පුතා හේ මැරෙනකොට ජපමාලාවක් තියාගෙන ඔහොම බුදු පහන පත්තු කරන් හිටියා කියලා අපිට ආරංචි. මේ කඳුලක්වත් දැක්කේ නැහැ කියලා. එදොර අපේ අම්මත් එක කියන දුවේ මෙහෙමයි නවසීවිකේ වඩන්නේ කියලා අම්මට අර පින්තූර පෙන්නලා දෙනවා. අපේ අම්මත් ඒකෙන්දන් ධර්මයට බොහොම ලැබි. පොඩි පුංචි වයසින් ඉඳන් එයා 아무තු එකක් ඉගෙන. එයාගේ 아무තු මොලයක් 아무තු මනසක් තියෙන. කරුණාවත් එහෙම මං හිතනවා මට එහෙන් තමයි ලැබෙන්නේ ඇත්තේ. කොහොම හරි මෞතුමිය අර මොකද්ද ඒ ආචීම කියලා තියෙනවා. අර පින්තූර පෙන්නලා දෙනවා නවසීවිකේ. අපි ඒක බැලුවේ ඊයේ අපි කතා කරේ බුද්ධ වචනේ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ මේවනේ තනියම ඉදදි බල බල ඇවිල්ලා තියෙන්නේ. කල්පනා කර කර බඩ බඩ ඉඳලා තියෙනවනේ. එතකොට මේ මොකද එහෙම වුනේ? ඇයි එහෙම ඒ තරමට වැඩුවේ? ඒ මොනවාද ආච්චිලා? මොකද ආච්චිනේ කිරි කිත්තා නෙවෙයි. කිරි අම්මනේ. එහෙමද? මම දන්නේ නැහැ. කොහොම හරි සීයාගේ අම්මා. ඉතින් එදා මම දැකලා තියෙනවා පෝට්‍රේට් එකක්. ඒ ගාල්ල පන්සලේ ඒ ස්වාමි මාසල ගාල්ල බුරුම පන්සලේ ඒ ස්වාමි මාසල පොලිමට ඉන්නවා. බුරුම ස්වාමි මාසලයි ඔහොම ඉන්නවා. ඒ පින්තූර දැක්කම ඇතර අපේ සීයයි එයාගේ අයියයි ඔය එකල තිබ්බ තාවකාලිකව පැවිදි කරවන්න පොඩි වයසදී පැවිදි කරපු වෙලාවේදී ඒ මහා තෙරුන් වහන්සලා පිටිපස්සෙන් ඉන්නවා. ඒ පින්තූරේ දකින්නකොට පින්වතුනි අර දූතංග ධාරී මහා ධීර වීර උතුමන් වහන්සේලා හැටියට අර බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එකේ එක පේනවා. මට ඒ කාලේ ආරංචි ඔය උණු වතුර දානවලු මොනවාද මේ කෙසෙල් වලට. දැන් මට ඒ වෙලාවේ තේරුනේ මම හිතන්නේ කප්පියම් කරන එක හරි එහෙම දෙයක් ඒ කරපු ඒවා තමයි. ඒ වෙලාවේ අර මට උග ආරංචි පොඩි කාලේ. ඉතින් අර ඒක පෙන්වුවේ ඒගොල්ලන් ওই රස නැති කරලා එහෙම වඩපු ස්වාමිවංශලා කියලා. ඉතින් එතකොට ඒ ස්වාමිවංශනේ ආශ්‍රය කරන්න ඇත්තේ. ඒතර එහෙම ආශ්‍රය කරනකොට අර අහන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම අර කට්ටියටත් ඒක ලැබෙන්න පටන් ගන්නවා. ඒක බුදුහාඳුරෝ කියනවා අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා තියෙන රහතන් වහන්සේලා ඉන්න කාලෙකදී ඒ අදි සීල අදි චිත්ත අදි ප්‍රඥාව පිහිටනවා කියලා. අනිත් උපාසක උපාසිකාව භික්ෂුව භික්ෂුණී වහන්සලා කොම ඒව නැති වෙන කලක් එනවා කියලා. එහෙම වෙනකොට ඒ අනුව තමයි ඔය පිහිටන්නේ අනිත් අයට. ඉතින් ඔකේ අති පිංගුතුනි අද අද පිංගුතුලාට හොඳයි. ආපේක කොහමටත් තාම පොඩ්ඩක් හෙට බලමු. හෙටයි අනිද්දායි තියෙනවා. හෙට උදේ නම් අනිවාර්යෙන්ම ඒක එන්න. ඒක Tamanට මේකක් වෙයි. ඒක කඩා ගන්න එපා. අමාරුණත් නිදිමතේ හරි ඇවිල්ලා ඉන්න මොකක් හරි Tamanට වෙන්න ඕන දෙයක් උදේ වරුවේදී ඒ සිදු වෙන්න ඕනේ. ඊට පස්සේ අර පොත් ටික එහෙම අනිවාර්යෙන් දිගට බලන් වෙනවා. හිල් දානෙට එහෙම. හැබැයි මෙතනින් නැගිටලා යනකොටම ඒක බලන් අරව ටික වඩා ගන්න මොනවත් බලා ගන්න නැති එක ඉන්ද්‍රිය සංවර සීරි වෙනවා. තොරතෝ යන්නේ ඇස් බෝලත් එක්ක. තමන් මේ වපරෙන් තොටනේ කෝටියක් සිංහල කෝටියක් සංවර සීලේ ස්වාමි මාස්ටර් වඩනවා කියන එක වැඩෙන්න පටන් ගන්න. ඒකත් එක්ක කායගත සතිය. ඊට පස්සේ කය ඉරියව්ව. ඊට පස්සේ අඩිය තියෙන මේක. ඒ මතක් කරලා ඒ එහෙම ඒක වඩන්න වෙනවා. එතකොට ඒක වැඩෙනකොට තමයි සමාධිවල් අනිත් ඒවත් වැඩෙන්න පටන් ගන්න. පේන ටික විතරක් අවධානය යොමු කරනවා. අර කාපට් එක පේනවා. ඒ ටික අර වගේ වෙන එකක් ඔළුවට ගන්න යන්නේ නැහැ. පුළුවන් නම් තව ඉතින් ඔය හොඳට ඒක පුරුදු නම් අසුබේ ඇතුලේ තියෙන කොටස්ද ඒවත් ටිකක් ඉන්න පුළුවන්. වැඩි වැඩ කරන්න යනකම් මුලට ওই චුට්ටි විතරක් හරි ප්‍රායෝගිකව කරන එකක් වුණොත් ඊට පස්සේ ගිහලා උනම් මෛත්‍රිය වඩලා ආනාපාන සතිය පොඩ්ඩක් වඩන්න පුළුවන්. ආයි හිත දුවනවා නම් අර කියවන්න පටන් ගන්න පුළුවන්. දිගටම එහෙමම කියපුව එකක් තේරුම් ගんだයි ඒක ලොකු පින් කුසලයක් විශාල දෙයක් වෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ අවුරුදු ගණන් සීලයේ රැක්කනම් සමාධිය වැඩුවනම් බුදු පූජාල් තිබ්බනම් බුද්ධාලම්මන පීතියාවනම් අර සියලු මරපු ඒවල කර්මය වලින් මිදෙනවද නැද්ද? මිදෙයිද? මිදෙයිද පින්වතුනි? හරිම සරලයි. එතනින් නැවතුනේ නැහැ නේ. මොකද්ද උන්වහන්සේට උනේ? රහත් වුණා. රහත් වුණා කියන්නේ මොකද්ද? විදර්ශනා ඥානයක්.
උපරිම ලැබුණා. එතකොට මෙතනදී මොකද කරවන්න බලන්නේ? විදර්ශන ඥානය මතු කරන විදර්ශන ඥානෙ වෙච්ච අයට කියපු දෙයක් අපි බලනවා. ඒක අපි මෙනි කරනවා. ඒ පිළිවෙලට බලනවා. බුදුහාඳුරු හම්බුණා සමානයි. ඔය දේ තමයි වෙන්නේ. එතකොට පිංගුතුලට හිමාලයේ හරි කොයි හරි කමක් නැහැ. එහෙම එච්චර දුරක් හිතන්න ඕනේ නැහැ. කොයි හරි මෙහෙම කියමුකෝ අපි. අපිට ඉහළම වස්තුවක් අපිට ලබා ගන්න දැන් ඒක හොඳ මේකක්. එක්කෙනෙක් මට ආවා මෙයාගේ අතර ඇස්පෙනීම අඩු වේගන මොකක් හරි යනවා. ඒක මේකට ආපු මේ යෝගි උත්තමයකට. ඉතින් එයාට අර යම් පාවිච්චි කරන්න වෙනවා මේකත් එක්ක මැග්නිෆයි ග්ලාස් එකක් හරි එහෙම. එහෙම හරි බලන්න පින්වතුනි. මේක තමයි චාන්ස් එක. පින්වතුන්ලට ආය ස්පේන් නැති වෙනකල් කොහොම හරි මේ දේශනාව බල බල එකම පණ කියලා හිතාගෙන කරන්න. තමන්ට තියෙන එකම ඈ මේක නැති වෙච්ච උනාම ඉවරයි පින්වතුනි. අපිට නෑ කිසිම මේකක් මිනුම් දණ්ඩක් හරි ක්‍රමයක්. මේක නියම සෝවාන්ද නියම මාර්ගඵලද කියලා කරන්න ඔතොරිටි එකක් නැති වෙනවා ධර්මයේ. ධර්මයේ නැති වෙනකොට බුදු කෙනෙක්ගේ මේ විදිහට එක එක ක්‍රමයක් විදියක් හදපු එක එදා ඉඳන් තියෙනවා. කවුද ගැරන්ටි කරන්නේ? කවුද කරුණාවකින් අවංක වෙනවා කියලා අපි දන්නේ? අධ්‍යාත්මික වුණත් අවුරුදු ගණන් කරලා අපි ඊට පස්සේ මොකක් හරි ප්‍රතිඵලයක් එන්න ඕනේ, වෙනසක් වෙන්න ඕනේ. ඒකට ඇතුළ හරි මැප් එක තමන්ට පේන බලා ගන්න වෙනවා. මැප් එක වගේ තමයි මේක. එතකොට තමයි හරි මැනික් හම්බ වෙන්නේ. එතකොට පින්වත්නි ඒක මේ මොනවාද ඇස් පේනකල් මම හිතනවා මට උනත් මේ කණ්ණාඩි හරි මොන හරි අවංකවම මේ ස්වාමීන් වහන්සේකෙත් ඉතින් මේ 45 පැන්නම මේ පෙනීම කන් ඇහිම හැම දෙයක්ම ඉතින් අඳුරේ දා ඉඳන් මෙනී කරුවා වගේ ඒ දෙයටපත් වෙන. හැබැයි මට ආස වෙලා හිටියා මේ ඇස් මේවා ඒවට මෙම සාතු කරන්නේ නැතුව ගමනක් යන්න. හැබැයි වැඩේ තියෙන්නේ මට මේ දේශනාව බලා ගන්න තාමත් අවශ්‍යයි. තව පින්වතුන්ලටත් යම් මට බැලෙන්න ඕනේ යමක වෙලාවට යම් දේවල් දැනගන්න දැනීම ඇති කරගන්න. ඉතින් ඒ වගේ දේවල් වලට පොඩ්ඩක් මේ ඇස් අවශ්‍ය වෙනවා. ඒක තියෙන කල් ඒක පාවිච්චි කරනවා. ඒ සේවය පුළුවන් විදිහට කරලා යනවා. ඉතින් මේක අර දේශනාව ටික ඔය තියෙන මැග්නිෆයි ග්ලාස් එකකින් හරි ඕවා තව ක්ලියර් වෙනකොට තමයි කුසලයේ වැඩි වෙනකොට මේවත් අඩුවේ. මේ දිරාපත් වෙන එක අඩු වෙනවා පින්වතුනි. අඩු වෙන්න පටන් ගන්නවා. හොඳටම වැඩුවොත් යම් ප්‍රතිහාර වගේ දේවල්ුත් මේ ශරීරෙත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කුසලයේ පවර් එක විදියකට මේ උදව් ඕනේ වෙනවා. මම දන්නවා ගොඩක් අය කියවලා තියෙනවා මේක එක එක විදියට. හැබැයි දැන් හාඳුරෝ මේක මොකක් හරි ඒක ඇතුළකට ගිහිල්ලා ඉන්නවනේ හාඳුරෝ වෙන පොත්වලින්, මේ පොත්වලින් නෙමෙයි, ඉංග්‍රීසි පොත්වලින් තමයි. අතර ස්වාමීන් වහන්සේ මේකේ යම් ඇතුළක් අවුරුදු ගොඩාක් ඉස්සර ඉඳන් මේක මෙතන තියෙන්නේ කියන එක ආයි කිසිම ගුරු හාමුදුරන්ට පින් සිද්ධ වෙන්න. ඉතින් ඒව ඇවිල්ලා ඇවිල්ලා වැඩි දින ස්වාමීන් වහන්සේත් අර සමාධියකට බර වෙලා ඒවත් සසස කරපු යම් පුරුදුවෙත් එක්ක අවුරුදු ගණන් යවුණා. යවුණට මම ආයි ඇවිල්ලා බණ කිව්වත් කවදාකවත් කියන්නේ සමාධිය වඩන්න කියලා. මේක මට පැහැදිලි. ඉතින් මම අර මැණිකක් දෙනවා වගේ කට්ටියට කිය කිය ගියා දේශනාවල. මේ තමයි පළවෙනි පාර ස්වාමීන් වහන්සේගෙත් පිනට මේ අවස්ථාව ලැබුණා. කට්ටියව අර කමඨහන යෝගව යෝගිව මේක අවබෝධය කරන එකකට ඒ කාලේ ගත කරන්න. මේක මම වෙයිද නොවේද කියලා හිතුනේ නැහැ සමහරට. ඉතින් මේ ඔන්න මේ වෙලාවේ මේක ප්‍රායෝගිකව කරන්න තියෙන එකක්. නැත්නම් මේක බලාගෙන නිකන් ගියාම වැඩිය හිතට අර හිතේ කුචි කවන එක මදි මේකේ. හිත අපි ගොඩක් අපි ආස කුචි කැවීමනේ. හරිද පින්වතුනි? මොලේ කුචික මොලේ කුචිකවණේ තමයි අපි ආස. හොඳ අදහස් හොඳ ධර්මයේ දේශනා කරන විදියක් අමුතු මේ නිකන් ඒක දැන් වැඩි තිනේ. මේකෙදි අපිට අර ඒක කමටාන කැම මේකේ ธรรม මේකේ පැහැදිලි වෙලා වැටහෙනකොට එන සතුටට කියනවා ධම්මපීති කියලා. ඕක වැඩියෙන් වැටුනොත් තමගේ කෙලෙස් ටික ඔක්කොම එකෝ අඩුම ගානේ අනාගාමි වෙයි. එම් බුදුහාඳුර කියනවා නැත්තම් රහත්ම වෙනවා. ඕකම බැලෙනකොට අර නයාගේ පොඩි මොනාද කියන යන්නේ අර නයෙක් ඉන්නවා කියන ඒවා අඳුරගන්න දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒක තව දවස් කීයද 5-6-7 අර ඒකයි පරිස්සමෙන් වෙනවත් සම්බන්ධ වෙන්න එපා. දැන් ඒක කීව කීව යන්න ඔහොම රිලැක්ස් එකේ බල බල යන්න. බුදුහාඳුරෝ ආයෙ ආයෙ හම්බෙන එකක් වෙනවා.
ඒ වෙනකොට මොනහරි වෙන්න දෙපෙයි නේද? මේක විශාල ප්‍රතිහාරයක්. බුදු කෙනෙක් බුද්ධ වචනේ තමන්ට තරවි තරවි යනවා කියන්නේ ඒක යම් දෙයක් වෙනවාමයි. තම් ඉතින් මං හිතන්නේ තරගිය වෙලාවට තමයි අර ඇත්තරම අපේ ශක්තිය අඩු වෙනකොට තමයි තරහ යන්නේ. දැන් ස්වාමිවාස කෙනෙක් වුණත් නාවන් නාන් නැතුව මෙහෙ මෙහාට මෙහාට මිනිසුන්ගේ සද්ද බද්ද මේවා කර කර ඉඳලා එක්කෝ කන්නත් දානෙත් දෙන්නේ නැතුව ගොඩක් වෙලා හිටියොතින් ගොඩාක් අමාරුවේ තියලා තියලා තිබ්බොතින් අනුසේ වශයෙන් හොඳට වඩලා තියෙනවා නම් ඒක එයි. දැන් එදා මට මං කිව්වේ ඇවිදලා කිලෝමීටර් ගන්නාවක් පන්සලකට වැඩිය ගමම්ම එතන ඉන්න බෑ කියලා. එතකොට අර ඇතුලේ ශක්තියක් තියෙනවා නම් ලොකුවට හරි මොකක් හරි වඩලා තියෙන. එතකොට ඒක ඕන එකක් ගානක් නෑ. ඒක එච්චර දැනෙන්නේ. එතකොට මේ ඇතුලේ ශක්තිය අඩු වෙලා යනකොට තමයි අර තමන්ට මේ පොඩි දෙයක් කරත් පොඩි දෙයක් මෙයා වුණත් කේන්ති යන්න ඉඩ තියෙනවා. හොඳට ශක්තිමන්තව ඉන්නවා නම් දැන් පොඩි උදාහරණයක් මම ඉස්සර මේ ඔෆිස් යන කාලේ ඔෆිස් ගියන අවුරුදු දෙකක් එතකොට මේ ඉස්සරහා හිටපු කවුරි මේ අර මහත්තයෙක් ඇත්තට මට වඩා වැඩිම ඒ කාලේ එයා මුණනත් අපි මං වෙන ඔෆිස් එකකට ඔඩිටින් කරන වෙලාවේ වෙන තැනක දාලා තිබ්බම එයා දැන් ඒගොල්ලන් ඔෆිස් වල කට්ටිය ඔඩිටරයට කැමති නැහැනේ. ඉතින් එයා කම්ප්ලේන් එකක් කරලා තිබ්බා. හිතුන්නේ මම ආයේ කියලා දවස් දෙක තුනකින් අපේ ප්‍රධාන GM ට ඒ කම්ප්ලේන් එක දාලා තිබ්බා. කොහොමද එයා මට කිව්වා මෙහෙම චානක මෙයා මෙහෙම කරලා තියෙනවා. එතකොට මේ මම අහස නැ මේ බන වගේ කිව්වොත් මේ මේ වඩන එකෙන් පිට යනවා. දැන් මේ පිඟුතුලට අද ආවෙත් මම කෙටින් කියන ඉක්මනට. කොහොම හරි මෙයා මම ඔෆිස් එකට ආවා. ඔෆිස් එකට ආවම අනිත් දවසේ ඔඩිටර්ස් ලොක්කොම එකතු වෙලා එයාගේ වැරදි කියන්න පටන් ගත්තා. මේ මෙයා මෙහෙම කියලා තියෙනවා මෙහෙම කියලා. මගේ කාලේ මම දැනගෙන හිටියා මගේ ද්වේෂය අවශ්‍යණ එක්ක නෑ තමයි මගේ හතුරා. ද්වේෂෙම ද්වේෂය ඇති කරන එක්ක නෑ නෙමෙයි. ඒතර මම මේගොල්ලන්ට ඒක කිව්වේ නෑ. මං ඉතින් කිව්වා නෑ මෙයාගේ යුතුකමක් අපේ මේ මොනාරි වැරද්දක් වුණා නම් කියන්න කියලා. ඒක අරම හැරුවා. හරලා පස්සේ මම ඊට පස්සේ ඔන්න පල්ලෙහා තට්ටුවේ තමයි තියෙන්නේ මම වැඩ කරපු තැන. එතන එයාට පල්ලෙහාට යනකොට මෙයත් ඇවිල්ලා ඉන්නවා දැනගෙන ස්වාමිවාස නෙමෙයි එදා මේ ඇවිල්ලා කියලා. ඉතින් ඒ කාලේ ඒ තැන් වල දන්න දිතිනේ බණී අරව මේවා කරයි. දැන් ඉතින් ඔහොම එනකොට එයා මම දැක්ක එළියට වෙලා මේ බලාගෙන ඉන්නවා. දැක්ක ගාම දැක්කා. හැබැයි යාට දුක හිතුණා මං හිතන්නේ. මොකද මගේ ඔය කිසි සිතුවිල්ලක් නැහැ ඔය ඔහොම ඇවිල්ලා ඉඳගත්තා මම. එයා ඉතින් ඉස්සරහ සීට් එකේ ආයිති මගේ දිහා බල බල නිකන් සෝරි සෝරි කියනවා වගේ තමයි. මට ඉතින් එළියෙන් පේන කේන්තියක් මොනවත් නැහැ. හැබැයි ඇතුලේ පොඩි හිතරිදිල්ලක් තිබ්බා. මේ මිනිස්සු කියන කට්ටිය මේ වගේද කියලා. හැබැයි ඇතුලින් එන එකක් ද්වේෂයක් වින්වතුනි. ද්වේෂයක මට්ටම. කේම නිකන් හිත ඇතුලේ ඉතින් අපි රහත්ම වෙලා නැහනේ කියලා හිතන්න පුළුවන්. කොහොම හරි ඒ වෙලාවේ මේක ඩීල් කරන්න යන්නේ නැහැ. ඒක මම ඊට පස්සේ වෙලාවලදී භාවනා යෝගී වෙන්නකොට සිත ශක්තිමත් වෙච්ච වෙලාවකදී අර ඒ අරමුණ ගත්ත හිතට එයා වර්ගන යට හිතෙන් හරි පොඩ්ඩක් හරි එහෙම තියෙන නරක සිතුවිල්ලක් තිබ්බනම් දුක් වෙන සිතුවිල්ලක් තිබ්බනම් ඒක මොම්ම එහෙම තමයි ප්‍රායෝගිකව එදා ගිහි කාලේ කරේ. හැබැයි තමන් මේ ඔය කේන්ති අනේක ප්‍රධාන වශයෙන් නැත්තරම නැති කරගන්න පුළුවන් මේ ප්‍රඥාව පහල කරගන්න. අර මගේ නැන්දත් එක කරුපි ගැහුණ දයිස්ම ඒ අර කියෝපේක ඒ බණින වෙලාවේ ඒ එතනට ගලපලා ඒ සද්දයක් කියන එකයි ඒක අර වෙන මේ සද්දය කියන එකයි ඒ විඤ්ඤාණය කියන එක ඒ ධර්ම කරුණු මේ වෙලාවේ ගන්න පුළුවන් නම් ඒකට තමයි මේ පුහුණු වෙන්නේ. ඒ ප්‍රඥාව තරම් ආයුධයක් නෑ. ඒක තමයි හොඳට වැටහිලා වෙනවනම් අනිත්‍යතාවය ගැන ඔය මේ වඩනකොට ඒවලදී අපිට ගොඩාක් අර ඇතුලෙන් තියෙන තඩංග ගතිය නැති වෙනවා. ඇලීම නැති වෙනවා. ඇතර කෙනෙක්ගේ තරහ යන වෙන එක එයා බැඳිලා ඉන්න එක දැන් තරහ යන එකට කේන්ති යන එකට මේ කරුණා මෛත්‍රිය නෙමේ විසඳුම. ඇලීම නැති කරගන්න එක. මොකද ඇලීම හින්දා තමයි දැන් කෙනෙක් තරහ යන ගතියෙන් දැනගන්න පුළුවන් එයාගේ ඇලීම කොහොමද කියලා. ඇලීම ගොඩක් තියෙනවා.
සමාකයි ඇලීම තිබ්බය ඇලීම පාලනය කරන් ඉන්නකොට ඔන්නත් කේන්ති යනයගෙන්ට පටන් ගන්නවා. විශේෂෙන් මහන දම් පුරණහරි මෙහෙම යනකොට ඒගොලන් කර කේන්තිය වැඩි. සමට ධර්ම කරුණු හොඳට පැහැදිලි මේවා. හැබැයි අර ඇතුලේ කිපෙන ගතිය තාම වැඩි. මොකද ගැඹුරට අවබෝධයක් වෙලා ඒව සුද්ධ වෙලත් නෑ. එතකොට අර කේන්ති ස්වරූපය කේන්ති යන එක වෙන්න පුළුවන් සමහර දහම් දැනුම තියෙන එළියෙන් පේනවා දැනුම තියෙනවා මේවා කරනවා. එතකොට මේක මේ අර ආශාවල් ඇතුලේ තියෙනවා සමහරට ඉෂ්ට කරගන්නත් නැතුව. එතකොට අර කේන්ති කියන එක ඇතුලේ මෙහෙම මෙහෙම මේ වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් අපේ මේකේ මේ ආශාව නැති වෙන්න උපරිම ප්‍රඥාව අවදි කරනවා. ප්‍රඥාව අවදිනකොට ආශාව අඩු වෙනකොට ඉබේම කේන්ති යන එකත් ඒ කියන්නේ අපි රස විඳින එක අඩු වෙනවා අපේ ඉන්ද්‍රියන් වලින්. ඒ අන්තිමට සමාධි ධ්‍යාන පවා අපි පඤ්ඤාවට බර වෙලා යන කෙනෙක් වෙනකොට අර විඳිනේ විඳණයට අපි අඩු වෙන්න අපිට ඉබේම අර ශක්තිය වැයවෙන එක අඩු වෙනවා. දැන් දෙයක් පිනවනකොට ශක්තියක් වැයවෙනවා පින්වතුනි. ඒ ශක්තියක් වැයවනකොට හිත දුර්වල වෙන එකෙන් තමයි අර කේන්ති යන එක වෙන්නේ. දැන් අර ඉන්ද්‍රියන් පිරිනවන එක අඩු වෙනකොට තමන් ශක්තියක් තමන් තුල ගොඩ ගහනවා. ඒතර ගොඩ ගන්නකොට අර ඉබේම කේන්ති යන එක සිද්ධ වෙන්නේ නැහැ. තේනවද? මට පේන්නේ කීප දෙනෙක් ඉන්නවා කේන්ති යනවා වගේ නේද? දැන් කේන්ති අරේ මේ තනියම ගියා මේක මූණෙත් හිටිනවා පින්වතුනි. සමාකයි අපි මූණ වල ඇඟවල් බල්ල කියනවනේ මට තියක් තරහ යනවා ඇති කියලා. දැන් බඳින්න යනකොට එහෙම තමයි හරි එක්කෝ. මොකද එයා ඊට ඉස්සෙල්ලා කේන්ති ගියා කියලා නිකන් කටියට දැනෙනවා. සමාට බොහොම නිකන් අර වැඩවල මොන හරි කරපු ඒවා හරි කේන්ති දරක් නෙමෙයි අපිට ඊර්ෂ්‍යා ක්‍රෝධේම අපි පස්සට දානවා පින්වතුනි. අඳුර ගන්නුනේ ආපු ගමන් අඩු ගානේ ඒ සිතුවිලි හරි. මොකද අපි රම්දේව ලෝභ කරන ගතිය වැඩි හින්දා මේ අපේ අර වගේ සිතුවිලිත් නැචරලි එනවා. පාලනය කරන්න බෑ. ඒකත් හේතු සහගතවයි සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මේ වැඩපිළිවෙලේදී කරන්නේ දැන් සමාගලාට මේවට මාත් එක්ක සමීපව හිටපු කට්ටිය. හැබැයි ඒගොල්ලන් හිත බොළඳයි. බොළඳයි කියන්නේ පසුතැවෙයි මට තේරෙන්නේ මේ ඇඟවල් මහත්තුරු වගේ හිටියට මේ සිත හැදිලා නැහැ. මේගොල්ලන්ගේ රාගය ද්වේෂය සෑහෙන තියෙනවා. ඉතින් ඕකත් එක්ක සමා කට්ටිය ඉතින් ඒ කියන්නේ අර මේ බුද්ධ ශාසනය වුණත් දිනුවක් කියලා ඒක සතුට වෙන්න බැරි තරමට අර කර්ම එනවා මේ යුගයේ ඒක තියෙන එකක්. ඉතින් ඒක පව් ඒකට ඉවසලා අපි වෙලාව දෙන්න ඕනේ. ඉතින් මං හිතාගත්ත අනිත් පාර මං ගාවට තව පොඩ්ඩක් හරි ළඟට එන කට්ටිය මේ ප්‍රෝග්‍රෑම් කරලා තමයි එන්නේ. ප්‍රෝග්‍රෑම් කරන්නේ නැති කට්ටියව ගන්නේ නැහැ ළඟට ආයි. හාමුදුරුව වඩිනා කවුරුත් උපස්ථානෙ ඕනේ නැහැ. මොකද දැන් මේගොල්ලන් සතුටුන ආන්දරෝ වඩම්මන ඇති මේ ලොකු කුසල් කරනවා. ඒගොල්ලන්ගේ හදාගත්ත ශාසනයක් තියෙනවා. ඕකෙන් මේගොල්ලන් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හිත ඇතුලේ ඔය වගේ තියෙනකොට වැඩක් තියනවද? ඔක්කොම වැහෙනවනේ පින්වතුනි. දෙ මේ අපේ ලංකාවේ සිංහල මිනිස්සු මේක දැන් වැඩෙන්න ඕනේ. පව් මේගොල්ලන් මෙච්චර රැකගෙන ඇවිල්ලා හරි සුන්දර මිනිසු ටිකක් වෙන්න ඕනේ. අවබෝධයෙන් මේ ලෝකෙ හිස් කියලා වැටහගෙන ප්‍රායෝගිකව කලබල වෙන්නේ නැතුව තමන් සතුටින් වර්තමානයේ හිතේ ඇතුලේ නිරාමිෂ සතුටකින් ප්‍රඥාවෙන් වාසය කරන එක වැඩි වුණොත් ඒ අයට මොනවත් තමන් තණ්හා කරන්නේවත් මොනවත් අඩුපාඩුවක් කියලා හිතන්නේ යන්නේ නැහැ ජීවිතේ. ඊට වඩා පරිපූර්ණ භාවයක් නැහැ. තමන් හිත පෝසත් දැන් පිටරටයත් හිත පෝසත් නැහනේ. ඒකනේ විශාල වාහන විශාල දේවල් ඒවා තමයි තාමත් මදි අඩුයි කියලා කල්පනා වෙනවා. අධ්‍යාත්මික දුප්පත් දැන් නිව්යෝක් වලම යනකොට මට ඒක ගොඩාක් ඉතින් කල්පනා වුණා. ඒගොල්ලන් භෞතිකව පෝසත් වුණාට අධ්‍යාත්මිකව දුප්පත්. පොඩි බබාලා වගේ. ඒකයි ඒගොල්ලන්ගේ රාගය, ద్వේෂය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ මතුනොත් මෙච්චර ගණන් ගන්න අරකයි. පොඩ්ඩක් හැදෙන්න ශක්තියක් දෙන්න ඕනේ. ඒගොල්ලන්ට මේ කාටවත් මේක දොස් කියන්න යන්න අරකයි. ඒගොල්ලන්ට ඕක ඒගොල්ලන්ුත් දන්නවා කේන්තියාව මට නරක සිතුවිල්ලක් ආවා. එතකොට ඒක එයාට කියන්න ඕනේ නැහැ. දැන් සමහර අපි මහත්තුරුන්ට නෝන්ලට කියනවා. ඔයාට මේ සිතුවිලි එනවා. ඔයා ආඩම්බරයි. ඔයාගේ මානෙ වැඩි කියලා අර වදින්න මානෙ කියලා නෙවෙයි වෙන වචන පාවිච්චි කරලා කියනවා. ඉතින් අර මහත්තුරුත් ඔළුව වහගෙන එයාට එපා වෙලා ජීවිතේ. නෝන්ලත් එහෙම අනිත් පැත්තට. එහෙම කියන්නේ නැතුව එයාව බැඳීමින් අපිටත් අර බැඳීමින් බලාපොරොත්තු වෙන්නේ එයාගේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ කියලා. අපිත් අර ඇත්තට ධර්මයෙන් නිදහස් වෙලා මේ වෙන කෙනෙක් කියලා වෙන මහත්තෙක් මගේ යුතුයකම් ඉෂ්ට කරන්නේ වෙන නෝන කෙනෙක් කියලා. අර එහෙම දුරස්තර භාවයක් මනසෙන් වඩා ගත්තොත් ඉන් පුළුවන් නම්
එතකොට තමන්ට ඒක ලොකු මේ බලාපොරොත්තුවක් නෑ, තමන් ඔහේක එක්කලන්ට උදව් වෙනවා. ඒ ගතිය, ඒ තමන් නිවිලා යන ගතිය, තමන්ගේ සෛල, තමන්ගේ කිරි යන කිරණ බණක් කියන්නේ නැතුව අරගොලන්ගේ රීස්ට්‍රක්චර් කරනවා නිකම්ම තමන්ගේ දර්ශනෙන් තමන් ඒ යන මේකෙන්. මාර කිව්වර ස්වාමීන් වහන්සේ කෙනෙක් අර සිවුර මේවා කරන්නේ අර කේන්ති අඩුනා කියලා කිව්වේ. ඒ කේන් මොනාද කතරගම් පැත්තේ. ඉතින් ඕක අපි ආශ්‍රය කරන්නත් ඕනේ පරිස්සමෙන්. කේන්ති අඩු තැන්, කේන්තිය නැති සද්ධාව, සති සමාධි ප්‍රඥා වැඩෙන තැන් පුද්ගලයෝ, එහෙම වුණාමත් ඉක්මනට අපිට මේක මේ අඩු වෙන කරගන්න පුළුවන් සත්පුරුෂ සේවනය. හැබැයි අරක දැන් ගලපලා ඒක දැන් හුරු කරන්න ඕනේ හදිස්සිය. Tamanට ඇහෙන විදියට එකක් ආවොතින් අරක යහමින් ධර්ම කල්පනාව තියලා එකපාරක් හරි Taman ප්‍රතික්‍රියා කරන්න නැතුව ධර්මයේම කල්පනා වෙලා පෙවුනා නම් ඒක ඒ අවස්ථාවට යන්න දුන්නා නම් අන්න ලොකු හුරුවක් හිටිනවා හිතේ. මේක ඇත්ත වගේ ගන්නේ නැහැ. ඇත්ත වගේ ගන්න එක තමයි අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. කියන්නේ අපි අධිකව තණ්හාවෙන් මේ දේවල් අත්දකින්න පුරුදු වෙලා. මේක ඇත්ත නෙමෙයි, ඇත්ත නෙමෙයි කියන එක නුවණ අවදි කරන් වෙනවා. තව මේක මේ නැති වෙලා යන එකක් නේද? ඉටිසල අත්දකපු එක වගේම නේද? මේකටත් මෙහෙම නැතිවීමම නේද තියෙන්නේ කියලා ඒවා යහමින් ඇතුලෙන් ඒක යහමින් ඔය කල්පනා කරාමදි ඒ සම්බන්ධව. එතකොට හරි. මොකද ඕක තමයි අන්තිමටම සමාධිය උනත් ගන්න බැරි වෙනවා. ඔය ඇඟේ වේදනා ඇති වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලට බැරි වෙනවා. ඕම කෑගෙන එනකොට බැරි වෙන්න පුළුවන්. දැන් අරක විදර්ශනා වඩන්න ඕම පුරුවන් වුණාම ඒක පුළුවන් වෙනවා. අර වේදනාවටත් මොනහරි අමනාප දෙයක් හරි ඒ හොඳ කියනකොටත් ඒ වෙලාවක ඒවා කෙරෙන්න ඕනේ. ඒ සද්දේ, ඒ තරංගේ අපිට ඒ සුඛ සැප වේදනාවක්. ඒක තමයි ගොඩාක්ම පරිස්සම් වෙන්න ඕනේ විඳින්න නැතුව ඉන්න. ඒ ජරා ගොඩකට කියලා අර එක මිනි වෙන්න ඕනේ. මේ කටි නිකන් නැවෙනවා විතරයි. එතන ඒක නිකන් ඒ ඉරියව්වක්. ඒක හිතට ගැනෙන්නෙම නැති එකක් වෙන්න ඕනේ. දැන් තව ටිකකින් මේගොල්ලන් මට ගහන්න පුළුවන්. මම මේ ඒක වඳපු කට්ටියම එහෙම වෙලා තියෙනවා පින්ගොඩේ. දිගා වෙලා වඳපු කට්ටිය ඉන්නවා. හාමුදුරුවෝ වහන්සේට අපි ජීවිතය දෙන්නම්. හැබැයි මට ඉෂිවරු කියලා තියෙන මේගොල්ලෝ හැම ඒයි ස්වාමි ආයස් අපේ ස්වාමි වංශ. හැබැයි ඒ කට්ටියම අනිත් පැත්තට එකත් මගේ විපාක පළ දෙනකොට එහෙමමයි අනිත් පැත්තටත් වෙනස් වෙන්න පුළුවන්. අර මේ හිටපු අය ආයි හොඳ වෙන්නත් පුළුවන්. ඒවා දැන් මේ අවුරුදු 52 තුලදී ඔක්කොටම ඉඩ දෙන්න ඕනේ. කවුරුත් මෙහෙම ලේබල් කරලා තියන්න අරකයි. හැමෝම කවුද දන්නේ පිරුම් පුරලා යන කට්ටිය වෙන්න පුළුවන්. අපි වැඩි පටු වෙන්න අරකයි. මේ අපිට හොඳ කරන අයට ඇලෙන්ඩයි, නරක කරන අයට ඒක අපෙත් කර්මාන් රූපවයි. ඒවා දේවල් ටික වෙවි යන්නේ. එයා වැටෙනකොට හරි සන්තුෂ්යෙන් ඉන්න පුළුවන්. කවුරුගියත් බලාපොරොත්තු තියන්නේ නැහැ. ඒගොල්ලන්ට අපෙන් පුළුවන් උපකාරයක් හැමෝටම කරන්න බලන්න වෙච්චරයි. අපි එන්නේ නිරාමිෂ සතුටක් විඳින පුරුදු වෙනවා. හොඳගත සතුට සැනසෙලි තමන්ගෙම සතුට ලොකුම මිතුරා වෙනවා තමන්ගෙම හදාගත්ත සිත. තනියම ශෝකයකට ඉන්න පුළුවන්. කවුරුත් හිටියා කියලා අප්සෙට් වෙන්න යන්නෙත් නැහැ. ඒක ලග්ගල කැලේ වෙනව නේද පින්වතුනි? ඕක තමයි අත්තරීම කියන්නේ. අත්තරින එක තමයි හුදකලාව. නැත්තම් මේ කොයර් කැලයක් අස්ස ඉඳගෙන Taman තනියම ඉන්නේ කවුරු disturb කරන්නේ නැතු ඉන්න එක තමයි හුදකලාව. ඇලීම නැති වෙන එක තමයි හුදකලාව. සතුටින් ඉඳ ගිලම්පසේම වළඳලා පොඩක් අපි ගමන් කරමු. පින්වතුන්ලා සීල දෙනාටම ඒ ධෛර්ය ශක්තිය ලැබෙන්න මම සතුටුයි. පින්වතුන්ලාට ඒ උතුම් ධර්ම ඥාණයම පහළ වෙන අවස්ථාවක් වෙන්න මේ අවස්ථාවේදී සද්ධර්මය විනි කරන් සම්බුදුන් වහන්සේගේ ඒ ධර්ම රසයේ විඳින රාත්‍රී කාලේ තෝම චුට්ටක් කියව කියව ගලප ගලප තමන්ගේ සුන්දරම අවස්ථාව පින්වතුනි සංසාරේ තමන්ගේ උතුම් නිවනට ප්‍රවේශ වෙන ඒ සසරින් ගැලවෙන්න අවශ්‍ය කරන ඥාණය පහළ කරගන්න. මේක කවදා හරි විශාලම මොහොම ගියොත් මරණ මොහොතේදී මගපල් ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. හදිස්සිය මොනහරි හේතුකට මග ඇරලා අනිත් ආත්මයට ගියොත් අනිත් ආත්මේ තරුණ වියේදීම ඒකපත් වෙනවා කියලා. මේ රැකවරණය පින්වතුන්ලට බුදුන්ගේ මහා කරුණාවෙන් ලෝක සත්වයාට දුන්න ඒ උතුම් වරම අඩුවක් නැතුව උපරිම ලැබෙන්න කියලා ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා. තමන්ට ඒක කිසි බාධාවක් නැතුව ඉෂ්ට වේවා. ඒක ඉෂ්ට වෙන්න පසුබිම සැදෙස්සුවා.
සියලු බාධා දුරුවෙත්වා. ඒ අර කාම්බරින්න මල්ලිටත් ඒ අවස්ථාව මගැරෙන් නැතුව අවස්ථාව සැලසේවා. ඒ සියලු දෙනාම් මේකට බොහොම අමාරුවෙන් ආපු හැමෝටම ඒගේ ප්‍රතිඵල උපරිම ලබා ගන්න අවස්ථාව සැලසේවා. මේ රැස් කරගත්ත සියලු පින් දෙමාපියන්ට ඥාතීන්ට සත්ව ලෝක අවිචින්දන් දේව බ්‍රහ්ම ලෝක දක්වා හැම සත්වයකට මනුමෝදන් වෙන්න සතරවරම් දේවතාන් වහන්සේට සක්‍ර දේවේන්දට සාම්පති බ්‍රහ්ම දිවිරාජන් වහන්සේට සියලු බ්‍රහ්ම ලෝකයේ ඉන්න ඍෂිවරු මුනිවරු ඔක්කොටම අනුමෝදන් වෙත්වා. සිද්ධර්ලට හැමෝටම අනුමෝදන් වෙන්න මේ බුද්ධ ශාසනය රකින්න ඒ පෙරුම් පුරණ පේන නොපෙනෙන අදුෂමාන සියලු උතුමන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නාග නාගීන්ට, නාගරාජයින්ට, ගන්ධර්වයන්ට, දේවසේනාධිපතිවරුන්ට අනුමෝදන් වෙත්වා. රුක්ෂ දේවතාන් වහන්සේලට මේ පුරාවට ඉන්න 33 කෝටියක් දෙවිවරු හොඳ දේ ආරක්ෂා කරන සත්පුරුෂ ඒ උතුමන් වහන්සේලට අනුමෝදන් වෙන්න පොළොව මහි කාන්තාවට, සමුද්‍රයට අද කෘතසකාන්ත, ආකාශයට, පර්වතවලට ඒ සියලු දෙනාම ටම්පින් අනුමෝදන් වෙත්වා. අන්තිමටම දේවලෝකේ ඉඳන් බ්‍රහ්ම ලෝක දක්වාත් සියලු යතිවරයන් වහන්සේලාට නමස්කාරය වෙත්වා. ඒ වගේම බුදුන් වහන්සේගේ අනන්ත පාරමී බලය, පාරමී ගුණය තමයි තමන්ට තියෙන එකම හයිය. මේ වගේ ශාසනයක් තියෙන වකවානුවකදී තමගේ නියම යහපත කරගන්න පුළුවන් සියලු බලශක්තිය පිටල යන තියෙන කාලයක සම්බුදුන් වහන්සේ මෞෂධ පදිතුමා කාලෙත්, සිවි ජාතිකෙත්, වෙස්සන්ත ජාතිකෙත්, ඒ ජාතක ආත්මවල ගුණ පුරාගෙන ආපු ඒ මහි මහි කාන්තා මහි පොළව කම්පා කරගම ගුණ පුරපු ඒ මහ බෝසතන් වහන්සේ අන්තිම ආත්මයේදී චක්‍රයයි සංඛ්‍යයයි ශ්‍රීපාදය තව වෙන සියලු මගුල් ලක්ෂණ පාල කරන් ආපු ඒ සත්වයා විමුක්තියටපත් කරන්න අවශ්‍ය කෙන බලමහිමිය මහා කරුණාවේ ඒක සිහිපත් කළා. ඒ ආශිර්වාදේ, ඒ සහනය, ඒ රැකවරණය පින්වතුන්ට ලැබෙන්න සම්බුදුන් වහන්සේගේ ශ්‍රීපතුලේ සංක්‍රය චක්‍රය කිසි දෙයක් වරක් ගන්න බැරි සක්වලයටම ඔබ වහන්සේගේ බුද්ධ ඇස විහිදවන පස ජීවමාන වැඩ හිටපු අවස්ථාවේ පිහිටුව බුද්ධ ශක්තිය වහන්සේගේ වදන් මුල් කරන් මේ යන ගමනේදී ඒ හැම සත්වයකටම ධෛර්ය ශක්තිය රැකවරණය ලැබේවා. වාසික ශ්‍රීපාදය ශක්තියක් ධෛර්යක් වෙන්න සම්පත් වේවා.